අපිට අද කතා කරන්න තියෙන මාතෘකාව ගත්තට පස්සේ ඒක ටිකක් බැරෑරුම් එකක්. විශේෂයෙන් ඒ මාතෘකාව සම්බන්ධයෙන් රටේ විවිධ මතවාද, විවිධ අදහස් පළ කරන වෙලාවක, එක එක පැතිවලින් මේක ගැන විග්‍රහයන් එන වෙලාවක, මේ ඇතිවෙමින් තියෙන තත්ත්වය සම්බන්ධ මාක්ස්වාදී විග්‍රහයක්, වාමාංශික පක්ෂවල දෘෂ්ටිකෝණයෙන් විග්‍රහයක්, විශේෂයෙන්ම කම්කරුවන්ගේ, ගොවියන්ගේ, දීවරයන්ගේ, පොදුවේ වැඩ කරන ජනතාව ඇතුළු පහළ පන්තීන්ගේ දෘෂ්ටිකෝණයෙන් කරන විග්‍රහයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ විග්‍රහය කරද්දී සාමාන්‍ය ජනප්‍රියවාදී ශෛලියට එහාට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් දැන් මතුවෙමින් තියෙන න්‍යායික මූලධාර්මික ප්‍රශ්නවලට අපි පිළිතුරක් දිය යුතුයි කියලත් අපේක්ෂා කරනවා. එතන මේ වෙලාව කියලා කියන්නේ හරිම නිශ්චිතයි, ආර්ථිකයේ අරුබුදයක් පැන නැගිලා තියෙනවා. ඒ අරුබුදය කියන එක එක එකන එක එක ආකාරවලින් විග්‍රහ කරගන්නවා. නමුත් ඊටාම පැහැදිලි ඒ අරුබුදය වැඩිපුරම බලපවත්වමින් තියෙන්නේ අපේ රටේ වැඩ කරන ජනතාව ප්‍රමුඛ සමාජයේ පහළ පන්තියින් ලෙස සැලකෙන ජනතාව. දැන් උදාහරණයක් විදියට මේ අරුබුදය ගැන වැඩිම කතාබහ පටන් ගත්තේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීමත් එක්ක. රුපියලේ අගය මීට අවුරුදු 3කට විතර කලින් 2015 ජනවාරි වෙද්දී ඩොලර එකක් රුපියල් 130ට විතර තිබිලා, මේ අවුරුද්ද පටන් ගන්න වෙලාවේ ඩොලර එකක් රුපියල් 150ට විතර තිබිලා, දැන් මේ වෙද්දී ඩොලර එක රුපියල් 170 අගයකට කිට්ටු වෙලා තියෙනවා. පහුගිය දවස්වල අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා මේ අරුබුදේ දිගට පවතින ලකුණු තියෙනවා, අවම වශයෙන් 2019 අවුරුද්ද ඉවර වෙනකල් මේ අරුබුදේ මෙලෙසම පවතී කියලා. එතකොට අග්‍රාමාත්‍යවරයා කියන කරුණ ඔහු නිශ්චිත තොරතුරු දත්ත මත කියන කරුණක් කියලා උපකල්පනය කරොත් ඩොලරකේ අගය රුපියල් 200ක් වගේ සමහරට ඊටත් එහාට යනකල් අවප්‍රමාණ වීමේ අනතුරක් තියෙනවා. එතකොට දැන් හැමෝම ආර්ථික විද්‍යාඥයෝ විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාව දන්න අයයි නොදන්න අයයි ඔක්කොම ඉස්සරහට ඇවිල්ලා රුපියල් අවප්‍රමාණය වෙලා, රුපියල් අවප්‍රමාණය වෙලා කියලා කතා කරනවා. ඒ අතර පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයා මංගල සමරවිර මහත්තයා කිව්වා මේ රුපියල් අවප්‍රමාණය වීම කියන එක ඒක ඍණාත්මක දෙයක් විදිහටම ගන්න එපා, ඒකේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. දැන් අපි අද මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. ඇත්ත රුපියල් අවප්‍රමාණය වීමේ වාසි තියෙනවා අවාසි තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ වාසි තියෙන්නේ කාටද, අවාසි තියෙන්නේ කාටද? ඒක තමයි ප්‍රශ්න. දැන් රුපියලේ අගය අවප්‍රමාණ වෙනකොට අපි මේක සරල උදාහරණකින් ගත්තොත් එහෙම මේකේ වාසියක් තියෙනවා අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන ධනපතියන්. ඒ කියන්නේ ලංකාවේ කවුරු හරි හිතන්න ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියෙක් ඉන්නවා, එයා ඇඟලුමක් නිෂ්පාදනය කරන ඩොලර් එකක. ඒ ඩොලර් එකේ ඇඟලුම නිෂ්පාදනය කිරීම වෙනුවෙන් කර්මාන්ත ශාලාවේ වැඩ කරන ඇඟලුම් කම්කරුවාට, බොහෝ විට ස්ත්‍රීන් ඉන්නේ ඇඟලුම් කර්මාන්තේ, ඒ ඇඟලුම් සේවිකාවකට හිතන්න රුපියල් 50ක් දෙන්න. ඒතර ප්‍රශ්න තියෙන්නේ 2015 දී ඔහු ඩොලර් එකකට මේ ඇඟලුම විකුණනට පස්සේ ඔහුට ලැබෙනවා රුපියල් 130. ඒ 130න් වැටුප විදිහට රුපියල් 50ක් ගෙව්වට පස්සේ ඔහුට ඉතුරු වෙනවා රුපියල් 80ක්. මේ අනිත් සාධක ඔක්කොම අමතක කරලා එක කරුණක් කරන් මේ කියන්නේ ඒක පාර්ශ්වය කියන්නේ මේක මීට වඩා සංකීර්ණයි තේරුම් ගන්න ඕන නිසා. හැබැයි රුපියලේ යගේ අවප්‍රමාණය වුණාට පස්සේ දැන් ඩොලර් එක රුපියල් 170ක් වෙනවා. එතකොට ඩොලර් එකක් වටින ඇඟලුම වික්කට පස්සේ ඔහුට හම්බ වෙන රුපියල් 170. හැබැයි මේ ගෙවිච්ච කාලය ඇතුලේ ඇඟලුම් සේවිකාවගේ වැටුප ඉහළ නම් වල නැහැ. එයාට දෙන්නේ රුපියල් 50. ඒ නිසා වැටුප රුපියල් 50 දුන්නට පස්සේ රුපියල් 120ක ලාභයක් ඉතුරු වෙනවා ඇඟලුම් කර්මාන්ත හිමියාගා ධනපතියට. කියන ඔහුට ලැබෙන ලාභය අවුරුදු 3ක් ඇතුලේ රුපියල් 80 ඉඳලා රුපියල් 120ට රුපියල් 40කින්ම ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට රුපියලේ අවප්‍රමාණය වීම අවාසි කියලා කිව්වට නෑ, වාසි ගන්නයි ඉන්නවා කියලා මංගල සමරීර මහත්තයා කියද්දී ඇත්ත තමයි. වාසි ගන්නයි ඉන්නවා. වාසි ගන්නේ ධනපති. වාසි ගන්නේ අපනයන කර්මාන්තය සඳහා කර්මාන්ශාලා පවත්වාගෙන යන අය. ඒගොල්ලෝ වාසි ගන්න. අපි බලමු අවාසි එන්නේ කාටද කියලා. අවාසි එන්නේ ඒ කර්මාන්ත ශාලාවේ වැඩ කරන ඒ සහෝදරියව ගන්න. ඇයට මීට අවුරුදු 3කට කලින් රුපියල් 50ක වැටුපක් ලැබුණා. ඒ රුපියල් 50ක වැටුපෙන් ඇය ඩොලර් භාගයක් වටින
අපි හිතන්නේ මොකක් හරි ඩොලර් එකක් වටින බඩුවක් තියෙනවා ලංකාවට ආනයනය කරන්න. ඒක ඒ කාලේ රුපියල් 130යි. ඒකට සාමාන්‍යයෙන් දින දෙකමාරක විතර වැටුපෙන් ඈට ඒක ගන්න පුළුවන්. හැබැයි දැන් එහෙම ගන්න බෑ. දැන් එහෙම ගන්න බෑ. දැන් ඩොලර් එක වටින බඩුව ලංකාවට ගෙනාවට පස්සේ රුපියල් 170යි. දැන් එතකොට ඇයට වැටුපෙන් ගන්න පුළුවන් ප්‍රමාණය කියන එක අඩු වෙනවා. වැටුපේ ඇත්ත අගේ අඩු වෙලා. ඒකට කියන්නේ වැටුපේ මූර්තාගේ අඩු වෙලා. වැටුපේ මූර්තාගේ අඩු වෙලා. මේ ළඟදී රූපවාහිනී වැඩසටහනකදී විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හරි ලස්සනට මේක පැහැදිලි කරා. විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ඔහු කිව්වා ඔහු ආධුනික කථිකාචාර්යවරයෙක් විදිහට 1970 අවුරුද්දේ විශ්වවිද්‍යාල වලට බැඳෙනකොට ඒ කාලේ වැටුප තිබුණේ රුපියල් 706යි. හැබැයි ඒ කාලේ කෑම පැකට් එක 160යි. ඔහු ඩේවිඩ් රිකාඩෝගේ මූලධර්මයේ ඩේවිඩ් රිකාඩෝ කියන බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥයා. ඔහු කියලා තියෙනවා මේ මූර්තාගය කියන එක ගණනය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි වැඩිපුරම ගන්න දේෙන් ගණන් හදලා බලන එක. ඒ මූලධර්මයෙන් ඔහු ගණන් හදලා පෙන්නුවා ඒ කාලේ ඔහුට වැටුප ලැබුණා රුපියල් 700ක්. ආධුනික කථිකාචාර්යවරයාට ඒ කාලේ කෑම පැකට් එක 160යි. දැන් විශ්වවිද්‍යාලයට අලුතෙන් සේවයට බැඳෙන ආධුනික කථිකාචාර්යවරයෙක්ට හම්බෙනවා රුපියල් 70000ක වැටුපක්. දැන් කෑම පැකට් එක රුපියල් 150යි. මිල අඩුම තැනකින් ගත්තොත් රුපියල් 150යි. එතකොට රුපියල් 700 ඉඳලා රුපියල් 70000 දක්වා 100 ගුණයකින් වැඩි වෙලා තියෙනවා වැටුප. කාට හරි පෙන්වන්න පුළුවන් මේ මෙන්න බලන්න වැටුප 1970 ඉඳලා 2018 ට එද්දි වැටුප 100 ගුණයකින් වැඩි වෙලා කියලා. හැබැයි 760ට තිබුණු කෑම පැකට් එක රුපියල් 150ට වැඩි වෙද්දී කෑම පැකට් එක 250 ගුණයකින් වැඩි වෙනවා. වැටුප 100 ගුණයකින් වැඩි වෙද්දී කෑම පැකට් එක 250 ගුණයකින් වැඩි වෙනවා. ඒක ගණන් හදන්න පුළුවන් ওই මූර්තාගය අර රුපියල් 700 වැටුපෙන් කෑම පැකට් කීයක් ගන්න පුළුවන්ද? ඔහු එදා ගණන් හදලා පෙන්නුවා එදා 1970 ආධුනික කථිකාචාර්යවරයෙක්ට ලැබෙන වැටුපෙන් කෑම පැකට් 1150ක් ගන්න පුළුවන්. දැන් ආධුනික කථිකාචාර්යවරයෙක්ට ලැබෙන වැටුපෙන් කෑම පැකට් 550ක් වගේ තමයි ගන්න පුළුවන්. එතකොට වැටුපෙන් ගන්න පුළුවන් කෑම පැකට් ගන්න අඩු වෙන. ඒකට තමයි කියන්නේ වැටුපේ මූර්තාගේ අඩු වෙලා කියන්නේ. එතකොට රුපියලේ අගය වැටෙන්න වෙන දේ තමයි වැඩ කරන ජනතාවගේ ජීවන මට්ටම් පල්ලෙහාට වෙනවා. කම්කරුවක විතරක් නෙමෙයි. කම්කරුවක වැටුප විතරක් නෙමෙයි වැටෙන්නේ. ගොවියා ගන්න. ගොවියාගේ අස්වැන්න සඳහා මිලක් තියෙනවා. හැබැයි ඒ සඳහා පාවිච්චි වෙන උපකරණ, කෘෂි යෙදවුම් මේ ඔක්කොම පිටරටින් ආනයනය කරන්නේ. එතකොට ඒ වගේ මිල ඉහළ යනවා. ඒ වගේ මිල ඉහළ යනවා කියලා කියන්නේ එයාට නිෂ්පාදනය සඳහා යන වියදම වැඩි වෙනවා. වියදම වැඩි වුණාට එයාගේ අස්වැන්නට වැඩි මිලක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා හැම අවුරුද්දකම කලින් අවුරුද්දට වඩා නරක ඉරණමකට ගොවියා මුණපා. දීවරණයේ ප්‍රශ්න ගන්න. දැන් මාළු මිල බලලා සමහර වහනවනේ මේ මාළු කන්න දීලා දැති කරේ කියලා. කන්න දීලා දැති කරපු නිසා නෙමෙයි මාළු ගොඩ බිමට පීනගෙන ඇවිල්ලා අපේ බාස්කට් වලට පනින්නේ නැහැනේ. මාළුන්ව ගිහිල්ලා අල්ලන්නේ. එතකොට ඒකට ඉන්ධන භාවිතා වෙනවා බෝට්ටු. එතකොට ඉන්ධන ආනයනය එක දෙයක්. එතකොට රුපියලේ අගය පහත වැටෙන්න ඉන්ධනවල මිල ඉහළ යනවා. දැන් ඉස්සර නම් කාලෙකට සැරයක් මිල ඉහළ ගියා. දැන් හැම මාසෙම 10 වෙනිදාට ඉහළ යනවා. සුරංගනා කතාවක් කියලා තියෙනවා. ඔහොම ඉහළ යනවා විතරක් නෙවෙයි එක කාලෙක පල්ලෙහාට ගියයි කියන්නේ. දැන් ඒක බලාපොරොත්තු වෙන්නේ ලංකා මිනිස්සු ඉන්නවා. කොයි කාලෙක හරි මොකක් හරි මාසෙක 10 වෙනිදාට ඉන්ධන මිල පහත වැටේවිද කියලා. හැබැයි දැනට තියෙන්නේ ඒක උඩට යනවා විතරයි තියෙන්නේ. එතකොට දීවරයට වෙන්නේ ඔහුට මාළු ඇල්ලීම සඳහා යන වියදම වැඩි වෙනවා. වියදම වැඩි වෙනකොට ඔහුට ජීවත් වෙන්නයි ඔහුට යන වියදමයි ඔක්කොමත් එක මාළු වල මිල වැඩි කරන්නේ. මාළු වල මිල වැඩි කරාට පස්සේ මාළු කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයිනේ. මිල අඩු කාලෙට කනවා මිල වැඩි කාලෙට කන්නේ නැහැ මිනිස්සු. ඊපස්සේ දීවර ජීවත් වෙන්නේ කොහොමද? හැම පැත්තකින් මේ ප්‍රශ්නේ එනවා. ඒ ප්‍රශ්නේ. එතකොට අර මංගල සමරීර මහත්තයා කියනවා වගේ මේකේ වාසි තියෙනවා අවාසි තියෙනවා. වාසි යනවා ධනපතියට, අවාසි එනවා වැඩ කරන ජනතාවට. අවාසි එනවා සමාජයේ පහළ පන්තියේ. ඉතුරු හැම එකම ගත්තත් එහෙමයි. දැන් ඒ කාලේ කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ කිව්වා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඒකම කියන්න පටන් අරන් තියෙනවා මධ්‍යම පන්තිය පුළුල් කරනවා කියලා. ඒගොල්ලන්ගේ උපාය මාර්ගය තමයි මධ්‍යම පන්තිය පුළුල් කිරීම කියලා කියන්නේ. මොකද්ද මේ මධ්‍යම පන්තිය පුළුල් කරනවා කියලා කියන්නේ? මධ්‍යම පන්තිය පුළුල් කරනවා කියලා කියන්නේ යම් පරිභෝජන මට්ටමක ඉන්න පිරිස ප්‍රමාණයෙන් වැඩි කරන. ඒ ඉන්න අයගේ පරිභෝජන මට්ටම් වැඩි කරනවා. ඒගොල්ලෝ පරිභෝජනය කරන දේවල් වැඩි කරනවා. ඒක හරි ගියා සමහර රටවල් වලට. ඒ කියන්නේ නිෂ්පාදනය යෙදෙන සමහර රටවල් වල පරිභෝජන මට්ටම් පුළුල් වෙද්දී ඒ රටවල් වල ආර්ථිකය ගොඩ ගියා. උදාහරණයක් විදිහට චීනය.
චීන ගොඩක් දේවල් නිෂ්පාදනය කරන නිසා ඒගොල්ලන්ගේ පරිභෝජන මට්ටම් සමාජයක් විදිහට පරිභෝජන මට්ටම් ඉහළ යද්දී ආර්ථිකෙත් ඉහළ යනවා. තව උදාහරණයක් ජර්මනි. ඒගොල්ලන්ගේ පරිභෝජන මට්ටම් උඩට යනකොට ඒගොල්ලන්ගේ ආර්ථිකේ ප්‍රසාරණය. හැබැයි දැන් ලංකාවේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක්වත් හදන්නේ නැහැනේ. කිසිම දෙයක් හදන්නේ නැහැනේ. අර ජනාධිපතිවරයාත් නැතකද කිව්වේ සරුංගල් පවා පිටරටින් ගේන්නේ. දැන් එයා බලබල ඉන්නේ සරුංගල් කොහොමද නවත්තන්නේ. සරුංගල් වලට වඩා වැදගත් දේවලු පිටරටින් තමයි ගේන්නේ ඔක්කොම. එතකොට ඒ එහෙම ආනයන කරන රටක පරිභෝජන මට්ටම වැඩි වෙනවා කියලා කියන්නේ වැඩි වැඩියෙන් ආනයන කරන්න වෙනවා. මධ්‍යම පන්තිය පුළුල් කරනවා කියලා කියද්දි වැඩි වැඩියෙන් ආනයන කරන්න වෙනවා. මොකද මේ නිෂ්පාදනයේ මුකුත් වෙනසක් නොකරන්නේ මධ්‍යම පන්තිය පුළුල් කරනවා කියලා කියන්නේ. අර බැසිල් රාජපක්ෂ මහත්තයා මේ කාලේ පටන් ගත්තේ මධ්‍යම පන්තිය පුළුල් කරනවා කියලා වැඩ. දැන් ඇවිල්ලා කියන්නේ ඒක කරා නම් මේ මුකුත් ප්‍රශ්න නැහැ කියලා ඕවා කරන්න ගිහලා තමයි ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ කොහොමත් එනවා ප්‍රශ්නේ උග්‍ර උනේ ඒවා කරන්න ගිහින්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙ මැදපන්තිය පුළුල් වෙනවා කියලා කියන්නේ ආනයන වැඩි වෙනවා. ආනයන වැඩි වෙනවා කියන්නේ වැඩි වැඩියෙන් ඩොලර් හොයන්න. සෝ හොයන්නේ කොහොමද? කොහොමද ඒවට ඩොලර් හොයන්නේ? හොයන්නේ අර ගම්වල ග්‍රාමීය පහළ පාන්තික ගැහැණුම්ව යවනවා මැද පෙරදිග වහල් සේවයට. වෙන කොහොමද ඩොලර් හොයන්නේ? ගිය අවුරුද්දේ ඩොලර් බිලියන් 7ක් කෙව්වේ මොනවා කරලා? ඩොලර් බිලියන් 7ක් කෙව්වේ ඔය මිනිසු ටික මැද පෙරදිගට පටවල. ඒගොල්ලන්ගේ සේවා කොන්දේසි කොහොමද? වහල් වගේ වැඩ කරන්න. පැය 8ේ වැඩ දිනයක් තියෙනවා. අර්ථසාධකයක් තියෙනවා, රක්ෂණයක් තියෙනවා, අඩුම ගානේ සේවයේදී ඇතිවන අනතුරකට වග කියනවා. ඒ මොකුත් නෙමෙයි අඩුම ගානේ ගුටි කන්නේ නැතුව ලිංගික අතර වලට ලක් වෙන්නේ නැතුව අතපය කඩා ගන්න නැතුව ඇන ගහ ගන්න නැතුව වැඩ කරන්න පුළුවන්ද? එහෙමත් බෑ. වැඩිපුර මලසිරුරු නෙන්නේ. එතකොට මේකේ ආයේ බර දැන් මේ මධ්‍යම පන්තිය පුළුල් කරනවා කියන සටන් පාඩේ බර දරන්න වෙලා තියෙන කාර. කවුද වන්දිය ගෙවන්නේ? කවුද බිල ගෙවන්නේ? බිල ගෙවන්නේ පහළ පන්ති. දැන් රජයේ ආදායම් වැඩි කරගන්න කියලා මේගොල්ලෝ බදු වැඩි කරා. දැන් හරි ලස්සන කතාවක් තියෙනවා මේකේ. බදු වර්ග දෙකක් තියෙනවනේ. බදු වර්ග දෙකෙන් දැන් ඍජු බදු කියලා කියන්නේ ඉහළ ආදායම් ලාභින්ගෙන් අය කරන බදු. වක්‍ර බදු කියලා කියන්නේ භාණ්ඩ හා සේවා වලින් අය කරන බදු. එතකොට දැන් අපි 2018 අවුරුද්ද ගත්තොත් එහෙම 2018 අවුරුද්දේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන් 2131ක්. ওই රුපියල් බිලියන් 2131කින් ධනපතියන් මත බදු තිබුණේ රුපියල් බිලියන් 472ක් විතර. බිලියන 1659ක්ම තිබුණේ භාණ්ඩ හා සේවා මත බදු. දැන් ඊයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ඒ එකතු වෙන්න තියෙන බදු වලින් බිලියන 169.9ක්ම එකතු වෙලා නැහැ කියලා. ඒ එකතු වෙලා නැහැ කියන්නේ අපි දීලා නැහැ නෙවෙයි. භාණ්ඩ හා සේවා බද්ද අපිට නොදී ඉන්න බෑනේ. අපිට කියන්න බෑනේ. අපි සබන් කැටයක් ගනිද්දි සබන් කැටේට වැට් එක ගහලා තියෙනවා නම් රුපියල් 3ක් අපිට බෑනේ. රුපියල් 3ක් අඩුවෙන් කඩේට දීලා ආ බදු මුදල පස්සේ ගෙවන්නම් කියලා වංචා කරන්න බෑනේ. සාමාන්‍ය කඩෙන් ගිහිල්ලා බඩු ගන්න පාරිභෝගිකයෝ කිසි කෙනෙක් බදු වංචා කරන්නේ නැහැ. ෂෙඩ් එකට ගිහින් කියන්න පුළුවන්ද? ඉන්ධන පිරුම් වලට ගිහින් කියන්න පුළුවන්ද? බයිසිකලයට පෙට්‍රල් ලීටරයක් ගහන්න ලීටරයට රුපියල් 61ක විතර බද්දක් තියෙනවා. 61ක් අඩුවෙන් ගන්න 60ක පස්සේ ගෙනල්ලා දෙන්නම් කියලා ඒක නොගෙව ඉන්න පුළුවන්. එහෙම කරන්න බෑ. භාණ්ඩ හා සේවා මත බද්ද කියන එක කාටවත් වංචා කරන්න බෑ. ඇත්තටම වැඩ කරන පන්තිය කිසි කෙනෙක් බදු වංචා කරලා නැහැ. හැම කෙනාම උපරිම බදු ගෙවලා තියෙන්නේ. කඩෙන් බඩු ගනිද්දි බදු ගෙවනවා. වැටුපට වෙනම බදු ගෙවනවා. හැම විදිහටම බදු ගෙවලා තියෙනවා. මොකද වැටුප අතට හම්බෙන්නේ බද්ද කපාගෙන. ඒකේ වංචා කරන්න බෑ. වංචා කරන්න කවුද? ලොකු ධන කුහරය, ලොකු සමාගම්. ඒගොල්ලෝ තමයි වංචා කරලා තියෙන්නේ. දැන් දැන් 2018 අවුරුද්දේ අපේක්ෂිත බදු ආදායමෙන් බිලියන 169.97ක් හම්බුන්නේ නැහැ කියලා කියද්දි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කවුද බදු වංචා කරලා තියෙන්නේ? දැන් බදු ප්‍රතිපත්තිය ගත්තත් ඒකේ අඩුම ගන්න බදු නොගෙවා ඉන්නවත් බෑ සාමාන්‍ය ජනතාව. සමාජයේ පහළ පන්තියට. ඒ අයට බදු ගෙවන්න නෑ. බර සම්පූර්ණ ජනතාව මත පැටවෙන. ඊට පස්සේ දැන් මේගොල්ලෝ හදන නිදහස් වෙළඳ ගිවිසුම් කියලා කියන්නේ. දැන් සිංගප්පූරුවත් එක්ක නිදහස් වෙළඳ ගිවිසුම කියලා එකක් ගහලා තියෙනවා. දැන් ඒකෙන් වෙන්නේ මොකද්ද? ඒකෙන් වෙන්නේ සම්පූර්ණම විදේශ වලින් එන භාණ්ඩ වලට අය කරන බද්ද අයින් කරනවා. ඒ තීරුබදු අයින් කරනවා. ඉතින් තීරුබදු ඉවත් කරාම වෙන එක තමයි විදේශ වලින් එන භාණ්ඩ වල මිල අඩු වෙනවා ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩයට වඩා. දැන් ගිය අයවැය ගත්තොත් එහෙම 2018 වසර සඳහා අයවැය ලේඛන ඉදිරිපත් කරද්දී මුදල් අමාත්‍යවරයා කිව්වා භාණ්ඩ වර්ග ඔය නිදහස් වෙළඳ කිවිසුම් මුකුත් නැතුව කිව්වා භාණ්ඩ වර්ග 1200ක රේගුණෝන බදු ඉවත් කරනවා කියලා. එතකොට ඒ භාණ්ඩ වර්ග 1200ෙම බදු ඉවත් කරාට පස්සේ වෙන්නේ ඒ භාණ්ඩය ලංකාවේ ඇතුලේ හදන සුළු නිෂ්පාදකයා විශාල අර්බුදයකට යනවා. එතකොට මේක ලංකාවේ විතරක් අමුතුවෙන් වෙන අලුත් සෙල්ලමක් නෙවෙයි. මේක ලෝකේ පුරාම වෙන එක. කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන බිඳ වට්ටමින් දැවැන්ත ඒකාධිකාර සමාගම් වලට බලය ආරම්භයි.
දැන් ඉස්සර ලංකාව පුරා විහිදිච්ච ගෘහ කර්මාන්තයක් විදියට තිබුණා බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදනය. පොඩි පොඩි පුංචි පුංචි ෆාම් ගෙවල් වල කිකිලියෝ 100 200 තියාගත්ත පොඩි පොඩි ෆාම් වල බිත්තර නිෂ්පාදනයක් තිබුණා. අනු ගණන් වල මුල දැවැන්ත බහුජාතික සමාගම් කුකුල් මස් නිෂ්පාදනයට සහ බිත්තර නිෂ්පාදනයට පැමිණීමත් එක්ක ඒ සුළු පරිමාණයක මුළුමනින්ම පහේ විනාශ වුණා. අද තැනින් තැන තමයි පොඩ්ඩක් තියෙන්නේ. මුළුමනින්ම පහේ විනාශ වෙලා තියෙනවා. ඒගොල්ලෝ කරේ අඩු මිලට, කියන්නේ නිෂ්පාදන වියදමටත් වඩා අඩු මිලට බිත්තර දැම්මා වෙළඳපොළට. ඊට පස්සේ සමාගමේ බිත්තරේ තියෙනවා රුපියලක් විතර අඩුවෙන් සුළු පරිමාණ නිෂ්පාදකයා හදපු බිත්තරේ තියෙනවා රුපියලක් විතර වැඩියි. ඊට පස්සේ විකිණෙන්නේ පාරිභෝගිකයාට නැහැනේ මේ සුළු පරිමාණ නිෂ්පාදකව රකින්න ඕනේ, දේශීය කර්මාන්ත රකින්න ඕනේ වගේ කතාවක් නැහැනේ පාරිභෝගිකයාට. අපි බඩු ගන්න කඩේට ගියාට පස්සේ බලන්නේ අඩුවට තියෙන්නේ මොකද්ද කියලා. අඩුවට තියෙන්නේ ආනයිනික භාණ්ඩේ නම් ඊට පස්සේ ඒක තමයි විකිණෙන්නේ. ලංකාවේ නිෂ්පාදනය විනාශ වෙනවා. දැන් අයිස්ක්‍රීම් වගේ ගත්තොත් එහෙම ඉස්සර පොඩි පොඩි අර බයිසිකල් වල නැගලා හෝන් එකක ගහගෙන අයිස්ක්‍රීම් වර්ග තිබුණා කුඩා අයිස්ක්‍රීම් නිෂ්පාදක. සැලකීතු මට්ටමකින් ඒක විනාශ වුණා. දැන් ඒකාධිකාර සමාගම් දෙක තුනක් අතරේ තමයි අයිස්ක්‍රීම් නිෂ්පාදනය තියෙන්නේ. ඒක පොදුවේ සිද්ධ වෙමින් යනවා. ඒක නිදහස් වෙලඳ කිවිසුම් වලින් කරන්නේ ඒක තව පුළුල් කරනවා. දැන් උදාහරණයක් විදිහට ගන්න මේ සිංගප්පූරු නිදහස් වෙලඳ කිවිසුමේ තියෙනවා වී. සිංගප්පූරු නිදහස් වෙලඳ කිවිසුමේ තියෙනවා කිතුල් හකුරු. ඒකේ තියෙනවා කොප්පරා. ඒකේ තියෙනවා පුන්නක්කු. ඒකේ තියෙනවා වේස්ට් වෙජිටබල් කියලා තියෙන. ඉවත දමන එළවලු. එතකොට එළවලු ගොවියා, වී ගොවියා, කිතුල් හකුරු, කිතුල් පැණි නිෂ්පාදකයා, සක්කර හිටන් තියෙනවා. ඒ කියන්නේ මේ සීනි වලින් හදන අකුරු. ඒවට පවා බදු සහන දීලා තියෙනවා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ නිෂ්පාදකයාට බදු සහනේ නොදී ඔහු කුඩා පරිමාණ නිෂ්පාදකෙක්නේ. ඒතකොට මේ වෙළඳ කිවිසුම් මත යන ආර්ථික මේ දැන් ආර්ථික අර්බුදය කියලා කියන එකේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? අවසන් ප්‍රතිඵලය වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මේක ධනපතියට ප්‍රශ්නයක් නෑ. මොකද ලංකාවේ ධනපතියෝ කියලා කියන්නේ මේ නිෂ්පාදනය කරන අය නෙවෙයි, රේන්දරාල්ලාගේ ධනපතිපන්තිනේ ඉන්නේ. රේන්දරාල්ලාගෙන් තමයි පටන් ගත්තේ. ඕනතරම් නවකතා තියෙනවා, ඕනතරම් කලාකෘති තියෙනවා, ඕනතරම් ටෙලි නාට්‍ය චිත්‍රපටි තියෙනවා ලංකාවේ ධනපති පන්තිය මේ හැදිච්ච හැටි. මේ දවස්වලත් එකක් පෙන්නනවා රූපවාහිනී, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක මේ දවස්වලත් එකක් පෙන්නනවා. ඉතින් ඒකේ තියෙනවා කොහොමද ලංකාවේ ධනපති පන්තිය හැදුනේ කියලා. හැදුනේ වෙන මුකුත් කළා නෙමෙයි, කිසිම නිෂ්පාදනයක් කළා, කිසිම වැවිල්ලක් කළා, කුෂිකර්මාන්තයක් කළා අඩුම ගානේ වෙළඳාමක් කළා වාණිජ ප්‍රාග්ධනෙන් හරි නෙමෙයි. මේ හැදුනේ රේන්දරාලා තමයි ලංකාවේ ධනපති පන්තිය බවට වර්ධනය. මේ බදු කුලිය එකතු කරගන්න, කොමිස් එකතු කරගන්න ධනපති පන්තිය. ඉතින් මේගොල්ලෝ මේ දක්වාම මෙහෙමයි ඉන්නේ. ඒ නිසා නිදහස් වෙළඳ කිවිසුමෙන් හරි මොකෙන් හරි ලංකාවේ නිෂ්පාදනය කියන එකට ප්‍රශ්නයක් එද්දි ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ධනපති පන්තියට. ඒගොල්ලන් ප්‍රශ්න නැහැ, ඒගොල්ලෝ කැමති ඒකට. ඒගොල්ලෝ බලන්නේ මේ සිංගප්පූරුවෙන් බඩු ගෙනල්ලා විකුණනකොට කොමිෂන් එකක් ගන්න පුළුවන්ද කියලා. ඉන්දියාවෙන් සුවඳ කූරු ගෙනල්ලා විකුණනකොට ඒකෙන් කීයක් හරි තියාගන්න පුළුවන්ද කියලා. ලංකාවේ සුවඳ කූරු කර්මාන්තයට මොකද්ද වෙන්නේ කියන එක ඒගොල්ලන් ප්‍රශ්නයක් නැහැ. දැන් ලියුම් කවර එන්නිලොක් සඳහා දැන් බදු විවෘත කිරීමක් කරන්න යනවා. ඒක කරනකොට කිසි ප්‍රශ්න නැහැ ධනපතියට. ඒකේ ප්‍රශ්න තියෙන්නේ මේ බස්නාහිර වෙරළ තීරයේ උඩටම මේ අර වෙරළෙන් ඇතුළට වෙන්න රට ඇතුලේ තියෙන ගම්මානවල එන්නිලොක් පොතන මිනිස්සුන්ට. ඒගොල්ලන්ට තමයි ප්‍රශ්නේ වෙන්නේ. සුළු පරිමාණ නිෂ්පාදකයාට තමයි ප්‍රශ්නේ. එතකොට මේකේ හැමතිස්සෙම මේ අරබුදේ බිල ගෙවන්න, කියන්නේ ඒගොල්ලෝ කාලා බිල ගෙවන්න කියලා කියනවා පහළ පන්තිය. ඒ නිසා මේ අරුබුදේ හරියට විග්‍රහ කරගන්න ඕනේ මොකක්ද අරුබුදේ කියලා. දැන් අරුබුදේ කියලා කියද්දී හැමෝම හිතන්නේ මේ අරුබුදේ කියලා මහා ලොකු අරුබුදයක් තියෙනවා. ඒ අරුබුදේ අපි ඔක්කොටම ඇවිල්ලා කියලා නෑ, ඔක්කොටම ඇවිල්ලා නෑ. ඒක මහා බැංකුවේ සංඛ්‍යාලේඛනවල තියෙනවා. 2017 අවුරුද්දේ කොටස් වෙළඳපොළ ලියාපදිංචි වෙලා තියෙන සමාගම්වල ලාභයේ 111%කින් වැඩි වෙලා තියෙනවා. ඒ අයගේ ආදායම් කිසි අරුබුදයක් නෑ ලොකු සමාගම්වල. කොටස් වෙළඳපොළ ලියාපදිංචි සමාගම් සියලුම ඒ වගේ ආදායම් මට්ටම 111%කින් නැගලා තියෙනවා. ගිය වසර අගභාගයේ නිකුත් කරපු මහා බැංකු වාර්තාවට අනුව මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ 122%ක ආදායම් වැඩි වෙලා තියෙනවා. මොකද ඒ වගේ වැඩි වෙනවා. අර ලෙනින් කිව්වනේ මූල්‍ය ප්‍රාග්ධනය කියලා කියන්නේ මිනිස්සුන්ගේ ලේ උරා බොන භූතයක් කියලා. ඉතින් මේ බැංකු සහ ලීසින් මූල්‍ය ආයතන කියලා කියන්නේ ක්‍රෙඩිට් කාඩ් සමාගම්, ඒව උකස් සමාගම්, ඒව මිනිස්සුන්ගේ ලේ උරා බොන භූතයෝ. ඒවයි කරන්නේ මිනිසුන්ට මොන හරි ණයක් දෙනවා, ණයක් දීලා ඊට පස්සේ අතිවිශාල පොලියකුත් එක්ක ඒ වගේ 3-4 ගුණයක් දැහ ගන්න. දැන් සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා ෆිනෑන්ස් කරලා ත්‍රී වීලර් එකක් ගත්තොත් එහෙම ගෙවල ඉවර වෙනකොට ත්‍රී වීලර් එක වගේ 3 ගුණයක් ගෙවල තියෙන්නේ සල්ලි. ඊපස්සේ මහ විශාල දැවැන්ත ලාභයක් ගන්නවා ඒවයි. ඒතන මූල්‍ය සහ බැංකු ඒ වගේ ලාභයේ 122%කින් ඉහළ ගියේ.
ආහාර නිෂ්පාදන සහ දුම්කොළ නිෂ්පාදන සමාගම්වල ලාභය 126කින් ඉහළ ගියේ. විදුලි සංදේශ සමාගම්වල ලාභය 133කින් ඉහළ ගියේ. වැඩිම ලාභය අරන් තියෙන්නේ ෆෝන් කොම්පේ. ඇයි මිනිසුන්ව වෙන් කරනවානේ? මිනිසුන්ට තමන්ගේ පවුලේ අය හිතවතුන් එක්ක එකට ඉඳගෙන ආර්ථික කටයුතු වල නියැලෙන්න තියෙන අවස්ථාව අහිමි කරලා තියෙන්නේ. මිනිසුන් කඩලා වෙන් කරන. මොණරාගල ඉන්න එකව එවනවා කොළඹට. කොළඹ ඉන්න එකව යවනවා වවුනියා. එහෙම තමයි දැන් නිෂ්පාදනය තියෙන්නේ. ඊපස්සේ සම්පූර්ණ නෝනා එකතැනක මහත්තයා එකතැනක දරුවෝ තව තැනක එහෙම තමයි නිෂ්පාදනය සැලසුම් කරලා තියෙන්නේ. සමහර වෙලාවට දැන් ශ්‍රම බලකායෙන් හතරෙන් එකටම ගත්තොත් ලංකාවේ ශ්‍රම බලකාය 180ක්. ඒකෙන් 119කටම අඩුම ගාන රට ඇතුලේ ඉඳගෙන තමන්ගේ රැකියාව කරන්න බැරි වෙන 119ක් ඉන්නේ පිටරට. ගොඩක් අය ඒ කියන්නේ යුරෝපෙට ඇමරිකා එක්සත් ජනපදයට කැනඩාවට ඕස්ට්‍රේලියාවට ගිය අය හැරුණු විට අත් සාතිශය බහුතරය ජපානයට කොරියාවට මැද පෙරදිග රටවල් වලට ඒවට ගිය සාතිශය බහුතරය පවුල් ලංකාවේ තියලා තමයි ඒ වගේ ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේදී මේ මිනිස්සු කෝල් කරනවා. එතකොට දුරකථන සමාගම් වල ලාභය වැඩි වෙනවා. ඊට පස්සේ දුරකථන සමාගම් ඇඩ් දානවා හදබැඳි අය ළඟින්ම තියාගන්න අපේ සිම් එකක් ගන්න. ඊපස්සේ ඒ අර්බුදෙනුත් ගසක. ඒ අර්බුදෙනුත් ගසක. නිසා දැන් මේ ඉලක්කම් බැලුවට පස්සේ හොඳටම පේනවා කිසි අර්බුදයක් නැහැ ධනපති පන්තියේ. ඒගොල්ලන්ගේ ආදායම් වැඩි වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ආදායම් මේගොල්ලන්ගේ ලාභ රේට්ටු වැඩි වෙලා තියෙන මහ බැංකුව කියන්නේ. හැබැයි මහ බැංකුවම කියනවා වැටුප් ශ්‍රමිකයාගේ වැටුපේ මූර්තාගය 2017 අවුරුද්ද ඇතුලේ 105 107 අතර ප්‍රමාණයකින් පහත වැටිලා කියලා. ඒ කියන්නේ තේරෙන භාෂාවෙන් කියනවනම් 2017 ජනවාරි මාසේ රුපියල් 100ක් දීලා ගන්න තිබ්බ බඩු ටික ගන්න 2017 දෙසැම්බර් මාසේ රුපියල් 107ක් යනවා කියලා මහ බැංකුව කියනවා. එතන අරුබුදේ කාටද? අරුබුදේ සම්පූර්ණම අපේ පන්තියට ආපු අරුබුදේ. එතන ඒක වහන්න තමයි දැන් පාලක පන්තියේ කට්ටිය ඇවිල්ලා බයිලා ගහන්නේ ලොකු අරුබුදයක් තියෙනවා බේද දුරරලා එකතු වෙමු කියලා. දැන් ඔක්කොමල කටපාඩමෙන් වගේ ඒක කියන්න පටන් ගන්න. අපි දේශපාලන බේද පැත්තකින් තියමු. අපි ඔක්කොමල එකට එකතු වෙමු. දැන් ඊනියා වාමාංශිකයොත් යෝජනා කරන්න පටන් ගන්න ඔක්කොමල එකට එකතු වෙමු කියලා. ආණ්ඩුවස්සේ ලැගගෙන ඉන්න අය වික්‍රමබාහු කම්නරත්නලා රාජා උස්සට කියාවල දැන් ඒගොල්ලෝ යෝජනා කරනවා මේ ලොකු අර්බුදයක් වෙලා තියෙන්නේ අපි අපේ ගනුදෙනු පස්සේ බේරගමු ඉස්සෙල්ලා අර්බුදේ විසඳමු ඔක්කොම ලැකතු වෙලා කියලා. ඔක්කොම ලැකතු වෙනවා කියලා කතාවක් නැහැ. මෙතනදී මේකේ පැහැදිලි පරස්පරයක් තියෙනවා. පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා මේ කියන අර්බුදේ කියන එකේ මුළු වන්දියම ගෙවන්න දීලා තියෙනවා වැඩ කරන ජනතාවට. ඊට පස්සේ ඒකේ වාසිය අත්පත් කරගෙන තියෙනවා ධනපති. ඊට පස්සේ කියලා හරියන්නේ නැහැ අපි එකතු වෙමු කියලා. වෘකියොත් එක්ක දඩේ මේ යන්නයි හාවොත් එක්ක පලා යන්නයි දෙකම එකවර කරන්න බෑ. එක්ක වෘකියාගේ පැත්ත තෝරගන්න ඕනේ නැත්නම් හාවගේ පැත්ත තෝරගන්න. මේගොල්ලෝ කියන්නේ අපි එකට එකතු වෙමු වෘකියෝයි හාවෝයි ඔක්කොම එකතු වෙමු කියලා. ඔක්කොම එකතු වුණාට පස්සේ හාවව කනවා වෘකියා. ඒ නිසා වෘකියාත් එක්ක දඩේ මේ යන එකත් අපි කරනවා අරුබුදේ වෙලාව නිසා හාවත් එක්ක දුවන එකත් කරනවා කියලා ඒ බයිලා ගහන්න බෑ දේශපාලන ව්‍යාපාර. විශේෂයෙන් වාමාංශික ව්‍යාපාර එහෙම කරන්න අපි නිශ්චිතව පක්ෂපාතී අපි පැත්තක් ගන්න. අපි හාවගේ පැත්ත ගන්නවා. පලා යන හාවගේ පැත්ත ගන්නවා. එතකොට ඔක්කොම ලැකතු වෙනවා කියලා කතාවක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ උපාය මාර්ගය වෙලා තියෙන්නේ මේක ඇතුලේ තියෙන පරස්පරයේ වහන එක නะ. මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මහ දැවැන්ත විෂමතාවයක් හදලා තියෙනවා. මේක වහලා ප්‍රශ්නේ වෙන තැනකට ගේන එක නම් ඒගොල්ලන්ගේ උපාය මාර්ගය. අපේ උපාය මාර්ගය තමයි ප්‍රශ්නේ පෙන්නනේ. ඒ නිසා තමයි කියන්නේ අපි පක්ෂපාතී කියලා. වැඩ කරන පන්තියේ පක්ෂපාතී කියලා කියන්නේ අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය අපි වාමාංශිකයෝ එහෙම කියන්නේ. ඒක නිසා මොකද ඒ පක්ෂපාතීත්වය කියන එක ඇතුලේ තමයි අපිට මොනවා හරි විදියකට මේ තියෙන පරස්පරය මොකද්ද කියන එක ගැන අදහසක් හදාගන්න වෙන්නේ. අනිත් එක දැන් මේ අරුබුදයක් එක්ක එක එක වර්ගයේ න්‍යායාචාර්යවරු පහළ වෙන්න පටන් අරන් තියෙනවා. පත්‍රයක් පෙරලුවොත් කතුවේකට යටින් තියෙන කෑල්ලේ ඒ න්‍යායාචාර්යවරයෙක්ගේ ලිපියක් තියෙනවා. රූපවාහිනියක දේශපාලන වැඩසටහනක් බැලුවොත් ආර්ථික න්‍යායාචාර්යවරයෙක් ඇවිල්ලා මොකක් හරි අදහසක් කියනවා. දැන් මේ දවස්වල වහිනවා වහිනකොට ඔය පිදුරු ගොඩවල් වල එහෙම හතු පිපෙනවා ඒ වගේ දැන් වැස්ස කාලේ න්‍යායාචාර්යවරු හතු පිපෙනවා වගේ පහළ වෙන්න පටන් ගන්න තියෙනවා. මේ න්‍යායාචාර්යවරු ඒගොල්ලෝ කියන ඒවාට හරියට උත්තරයක් දෙන්න ඕනේ. මේකේ වර්ග කීපයක කට්ටිය ඉන්නවා. එක කට්ටියක් ඉන්නවා මේ අරුබුදේ තියෙන ඇත්ත මූලය සම්පූර්ණයෙන් හංගලා කිසිම වැදගැම්මකට නැති අතුරු හේතු ටිකක් පෙන්නලා ඒක තමයි අරුබුදේ කියලා කියන අය. අර පරණ නැගෙනහිර යුරෝපීය ජනකතාවක තියෙනවා අස්සයා පිටේ නැගලා යුද්ධෙට ගියාට පස්සේ රාජධානිය බිඳ වැටුනේ යුද්ධේ පෙරදුනේ අස්සයාගේ ලාඩමේ මුරිච්චිය ගැලවිලා තිබුණු නිසා කියලා කියපු බුද්ධිමතෙක් ගැන.
අන්න ඒ ජාතිය මුරිංචි බුද්ධිමතුන් ප්‍රමාණයක් දැන් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ දැන් මේ මහ විශාල ප්‍රශ්නයක පොඩි ඇන මුරිංචියක් හොයාගෙන කියනවා මෙන්න මේක නිසා තමයි ආර්ථිකේ වැටුනේ කියලා ඒ මුරිචි න්‍යායාචාරවරු ටික එක පැත්තකින් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ ආර්ථිකේ අරබුදේ සැබෑ මූලයේ වහලා මොකක් හරි පොඩි අතුරු කාරණයක් පෙන්නන. ඊට පස්සේ හොටු පෙරන න්‍යායාචාරවරු ටිකක් මේ දවස්වල ඉන්නවා රූපවාහිනී තිරවල. මේසු උඩ ලේන්සු පැකට් තියාගෙන ඒගොල්ලෝ ඉන්නේ ඒ අර නව ලිබරල් න්‍යායාචාරවරු ටික. දැන් නව ලිබරල් න්‍යායාචාරවරු ටික දැන් ඇවිල්ලා හොටු පෙරනවා. අනේ මෙහෙමයි නව ලිබරල් වාදේ, ඒකේ කිසි වැරද්දක් නැහැ. මේ පොඩි අවුලක් වෙලා තියෙන්නේ. අනේ අපිට සමා වෙන්න කිය හොටු පෙරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා අපි පොඩ්ඩක් ආනයන සීමා කළා අරේ මේ පොඩි පොඩි ආරක්ෂණයක් දාලා බලමු, පොඩි අවුලක් වෙලා තියෙනවා වගේ ඒවා කියනවා. දැන් අගෝස්තු 31 වෙනිදා අර ව්‍යවසායක උපාධිධාරීන්ගේ රැස්වීමට ගිහිල්ලා මුදල් ඇමති මංගල සමරවීර කියනවා දිගු කාලීනව සනීපෙට ඉන්න නම් වේදනාත්මක පියවර ගන්න එකඟ වෙන්න කියලා අපිට කියන. අපිට මුදල් අමාත්‍යවරයාට කියන්න තියෙන්නේ ඇමතිතුමෝ ඔබතුමාගේ වේදනාව බෙදා ගන්න අපි එන්නේ නැහැ. මොකද අපි දැනටමත් උපරිම වේදනාවෙන් තමයි ඉන්නේ. ඒ නිසා මුදල් ඇමතිගේ වේදනාවල් බෙදා ගන්න අපේ රටේ වැඩ කරන ජනතාව යන්න ඕනේ නැහැ. එයාගේ වේදනාව එයා තියාගන්න. මුළු මේ ගෙවිච්ච කාලයක් පුරා වැඩ කරන ජනතාව වේදනාව විඳින්මින් තමයි ඉන්නේ මේ ප්‍රශ්නේ. ඒ නිසා දැන් ඒ වේදනාවේ වග උත්තර කරු දැන් ඇවිල්ලා කියද්දි වේදනාව බෙදා ගන්න පොඩ්ඩක් එන්න. දැන් වේදනාව විඳින්න පස්සේ හරියයි. අදට වඩා හෙට හොඳයි. ඔහොම තමයි කියන්නේ. ඒ අදට වඩා හෙට හොඳයි සටන් පාඩේ ඒ හොටු පෙරන අඬන මේ දවස්වල නව ලිබරල් ධනවාදය ගැන කියා ගන්න දෙයක් නැතුව නන්නත්තර වෙලා ඉන්න නව ලිබරල් න්‍යායාචාරවරුන් කට්ටිය එක පැත්ත. තව පැත්තක ඉන්නවා 1970 ගණන් වල අගභාගයේ කුරුසිය එන ගහපු කේන්සියානු ආර්ථික න්‍යායාචාරවරු ටික යලි උත්සාහනේ වෙලා මේ දවස්වල. ඒගොල්ලෝ ඔක්කොම යලි උත්සාහනේ වෙලා දැන් පරණ මියගිය කේන්සියානු ධනවාදයේ පරණ මියගිය රාජ්‍ය ධනවාදයේ ආපහු හදන්නේ කොහොමද කියලා අපිට න්‍යාය උගන්වමින් ඉන්නවා. පත්‍ර පිටුවක් පෙරලපු ගමන් එක පිටුවක ඉන්නවා හොටු පෙරන නව ලිබරල් න්‍යායාචාරවරයෙක්, ඊළඟ පිටුවේ ඉන්නවා නැවත උපත ලැබූ මේ අවුරුදු 40ක් විතර තිස්සේ හොයාගන්නවත් බැරුව හිටපු එක පාටම පොළවෙන් මතුවෙච්ච කේන්සියානු රාජ්‍ය ධනවාදයේ ආරක්ෂක. තව කට්ටියක් ඉන්නවා මේ සම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයෝ ටික. ඒගොල්ලෝ කියන්නේ ඕවා ඔහොම තමයි. තේ ජාති විග්‍රහ තමයි වැඩිපුරම තියෙන්නේ පත්‍රවල. ඕවා ඔහොම තමයි. ඕවා ඔහොම වෙනවා. මේක මේ උදේට ඉරපායනවා, ඉරපායනකොට මල් පිපෙනවා, පාන්දරට කපුටු අඬනවා වගේ වැඩක් මේක. ඒ එහෙම තමයි මේ සාමාන්‍යයෙන් ආර්ථික වැටෙනවා. ඔහොම බලාගෙන ඉන්න මුකුත් කරන්න ඕනේ නැහැ. බලාගෙන ඉන්න පස්සේ හරියයි කියලා කියන ආර්ථික විද්‍යාඥයෝ ටික. ඔහොම එක එක ජාතියේ න්‍යායාචාරවරු ඉන්නවා. දැන් මේක ඉස්සරහ තමයි අපි හරියටම ලංකාවේ සමාජයේ විදිහට වැඩ කරන ජනතාව විදිහට පහළ පාන්තිකයන් විදිහට ඒ පහළ පාන්තියේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලන ක්‍රියාදරයන් විදිහට අපි ඉතාම විමසිල්ලෙන් ගණන් බලන්න ඕන එක තමයි මේ එක එක න්‍යායාචාරවරු, අර මුරිච්ච න්‍යායාචාරවරු, හොටු පෙරන නව ලිබරල් න්‍යායාචාරවරු, යලි උපත ලැබූ පුනර්භවය ලැබූ රාජ්‍ය ධනවාදයේ න්‍යායාචාරවරු, දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉමු කියලා කියන මහා ආර්ථික විශේෂඥයෝ, ඒගොල්ලෝ ඔක්කොමලා මේ කියන එක හරිද කියන එක සම්බන්ධයෙන් අපි හරියට බලන්න. මොකද අරගොල්ලෝ කියන්නේ අන්තිම කට්ටිය කියන්නේ උදේට පරෙයියව ගෙදරින් යවුවම කොහේ හරි රවුම් ගහලා පරෙයිය ආය හවස ගෙදරෙයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. බය වෙන්න එපා, පරෙවිය ආය හවස ගෙදරෙයි, ඔය රුපියල වැටුණට කමන්නේ, ඔක ආය නගි. ඔන්න ඔහොම අනාවැකි තමයි ඒගොල්ලෝ කියන්නේ. පුදුම ආර්ථික විද්‍යාවක් ඒක. ආර්ථික විද්‍යාඥයෝට වශයෙන් මොකක් හරි ඒකේ තියෙන්න එපා, මූලධර්මයක්. මූලධර්මයෙන් පැහැදිලි කරන්න එපා. ඒගොල්ලන්ගේ සුභසිහින තමයි පත්‍ර පිටු පුරා ලියන්නේ. ඉතින් ඒ සිහින වලින් වැඩක් නැහැ. සම මාක්ස්වාදී මේක විග්‍රහ කරන්නේ කොහොමද? අපි කොහොමද මේක විග්‍රහ කරන්නේ? වමේ ව්‍යාපාරයේ කොහොමද මේක විග්‍රහ කරන්නේ? අපි විග්‍රහ කරන්නේ දැන් කට්ටියක් කියනවා මේක తాවකාලික ප්‍රශ්නයක්. මේක తాවකාලික ප්‍රශ්නයක් ඉක්මනට ගොඩේවි කියලා කියනවනේ. අපිට හරි සරල ප්‍රශ්නයක් ඒගොල්ලන්ගෙන් අහන්න තියෙනවා. රුපියල බිඳ වැටීම පස්සේ ගොඩේයි මේක తాවකාලික ප්‍රශ්නයක් කියලා කියන අයගෙන් අපිට අහන්න තියෙන්නේ අපි දන්න මුළු ඉතිහාසයක් පුරා ওই රුපියල ඇද වැටුණා මිසක කවදාවත් ගොඩාවේ නැහනේ. ඒක తాවකාලික ප්‍රශ්නයක් නෙමෙයි, අවුරුදු 70ක ප්‍රශ්නයක් නේ. 1948 දී රුපියල් 476 එනේ තිබුණේ ඩොලර් එක. 48 දී ඩොලර් එක රුපියල් 476 එනේ තිබුණේ.
48. ඊට පස්සේ අවුරුදු 70කට පස්සේ 2018 දී ඩොලරයක රුපියල් 170යි. අපිට පොඩක් පෙන්වන්නකෝ දැන් තාවකාලික අවුරුදු 70ක්ම තාවකාලික වකවානුවද? අවුරුදු 70ක්ම තාවකාලික වකවානුව. තාවකාලික බිඳ වැටීමක් නෙවෙයි හැමදාම මේක වැටුණා. දිගටම මේක වැටුණා. නැගපු කාලයක් පෙන්වන්නෝ කවදාවත් උග නැග්ගෙ නෑ. පොඩ්ඩක් මෙහෙම උඩට යනවා ආයෙ වැටෙනවා. තිබ්බටත් වඩා වැටෙනවා. දැන් ඊයේ සතුටු වෙවි හිටියේ කට්ටිය. ඊයේ පුදුම විදියට සතුටු වෙවි හිටියේ ආමේ 1.33 කින් නැගලා කියලා. ඊට පස්සේ පෙරේද තිබ්බටත් වඩා අද වැටෙනවා. ඒ නිසා ඔක තාවකාලික එකක් නෙවෙයි. දෙවෙනි එක දැන් සමහරු කියනවා මේ ලෝකේ හැමතැනම වැටෙනවා. ලංකාවේ විශේෂ වැටිල්ලක් නෙවෙයි අර රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ. ඉන්දියානු රුපියල 111කින් වැටිලා. ෆිලිපීන රුපියල 107.2කින් වැටිලා. ඉන්දුනීසියානු රුපියල 109කින් වැටිලා. ඕස්ට්‍රේලියානු ඩොලර එක 108කින් වගේ වැටිලා. ඒ නිසා හැමතැනම වැටෙනවා. හැමතැනම වැටෙන නිසා ලංකාවෙත් වැටිලා. එහෙමනේ කියන්නේ. එතකොට ඒ හැමතැනම වැටිල්ලයි ලංකාවේ වැටිල්ලයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ අපි වගේ කියන්න ඕනේ නැහැ කියලානේ. ඒක බලන්න හොඳම ක්‍රමය තමයි ක්‍රොස් රේට් එක බලන්නේ. ඒ කියන්නේ මෙහෙම සල්ලෝ හිතුවොත් හරි දැන් ඉන්දියන් රුපියලත් වැටෙනවා ඒ ප්‍රමාණයටම ලංකාවේ රුපියලත් වැටෙනවා නම් ඉන්දියානු රුපියලක් සඳහා ලංකාවේ රුපියල් ගන්න වැටෙන්න විදිහක් නැහැ නේද? කලින් ගානම තියෙන්නේ පැයි. බලන්නකෝ ඉන්දියානු රුපියල සඳහා ලංකාවේ රුපියල් ගන්න වැටිලා. ඕස්ට්‍රේලියානු ඩොලරය සඳහා ලංකාවේ රුපියල් ගන්න වැටිලා. ඒ ක්‍රොස් රේට් එකත් වැටිලා. එතකොට මොකද්ද කියන්නේ ලෝකේ හැමතැනම වැටෙනවා ඒ වේගෙම තමයි අපිත් වැටෙන්නේ කියලා මොකද්ද ඒ ගහන මොකද්ද කියන ප්‍රලාපේ තේරුම? මේව ඔක්කොම සම්පූර්ණ වංචාවක් ඇත්තටම තියෙන්නේ මේ න්‍යායයන් ඉදිරිපත් කරද්දී ඔය කියන ඊනියා න්‍යායාචාරවරුයි ඇමතිවරුයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ බබ්බු කියලා. ඒවා පිළිබඳ කිසිදු විග්‍රහයක් කරගන්න වෙන්නේ බබාලා ඉන්නවා කියලා හිතාගෙන තමයි මේ විග්‍රහයන් කරන්නේ. ඊට පස්සේ දැන් එකපාරටම තව කට්ටියක් ඇවිල්ලා කියන්න පටන් අරන් මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා මේ ධනවාදයේ මේ ඉතුරු ඔක්කොම මෙහෙමම තියෙදි ජාතික ආර්ථිකය හැදුවනම් හරි කියලා. මේක ඉතිහාසයේ විහිළු සහගතම එක තමයි. රිගේනින් ශ්‍රී ලංකා වැඩපිළිවෙල හරහා මුළුමනින්ම නවලිබල ධනවාදයේ ගල් රෝල මේ ඔක්කොම තලාගෙන යන වැඩපිළිවෙල හදපු රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ඇවිල්ලා කියනවා ආනයන පොඩ්ඩක් සීමා කරමු, අපනයන අභිමුඛ ආර්ථිකයක් හදමු, අරක කරමු, මේක කරමු, ජාතික ආරක්ෂණ නීති හදමු කියක එයත් කියන්න පටන් ගත්තා. දැන් හරි වැඩේ හරියට නවලිබරල් එක ලංකාවේ කරේ අපි වගේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා කියන්නේ මේ නවලිබරල් එකේ ප්‍රශ්නයක් තිබ්බා කීකී කියන ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි මේ ඔක හදපු දවසේ ඉඳලා අවුරුදු 40ක් තිස්සේ කිව්වේ. දැන් කටගේ වෙනකල් අවුරුදු 40ක් තිස්සේ කිව්වේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැන් එයා අපිට ඇවිල්ලා කියනවා මේ ප්‍රශ්නයක් තියෙනවනේ මේකේ ජාතික ආර්ථිකයක් හදමු කියලා. මෙහෙමයි ඔය මේ තියෙන ප්‍රශ්නේ මේ තියෙන ලෝක තත්ත්වෙ මෙහෙමම තියදී ජාතික ආර්ථික හදුවා කියලා ගොඩ යන්නේ නැහැ. දැන් අපි නිකන් උදාහරණයක් හිතමු. ජර්මනිය මේ වෙලාවේ ශක්තිමත්ම ජාතික ආර්ථිකයක් තියෙන රටක් නේ. 2017 අවුරුද්දේ ජර්මනියේ වෙළඳ ශේෂයේ අතිරික්තයක් තියෙන ඩොලර් බිලියන් 299. එහෙනම් ලංකාවේ එහෙම ඍණනේ තියෙන්නේ. ලංකාවේ ලංකාවට අවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන්වීම සඳහා යනවා ඩොලර් බිලියන් 20ක විතර ගන්න. ලංකාවෙන් ආනයනය කරලා හොයනවා ඩොලර් බිලියන් 10ක් විතර. එතකොට ওই දෙක අතර වෙනසටනේ වෙළඳ ශේෂය කියලා කියන්නේ ට්‍රේඩ් ඩෙෆිසිට් කියලා කියන්නේ. ඒක තියෙන ඩොලර් බිලියන් 10ක විතර වෙළඳ ශේෂයක් තියෙනවා ඍණ එකක්. ඒ කියන්නේ අපි හොයන ආදායමට වඩා අපිට යන වියදම ඩොලර් බිලියන් 10කින් වැඩි. යන්තම් අර මිනිසු ටික ගිහිල්ලා මේ පිටරටවල වැඩ කළා ඩොලර් බිලියන් 7ක් ගිය අවුරුද්දේ තෙව්වා. නැත්තම් හාන්සි. අර මැරිලා එන ගහගෙන ලිංගික අතවරවලට ලක් වෙලා හිරිහැර වෙලා ඒ මිනිස්සු එව්වා ගිය අවුරුද්දේ ඩොලර් බිලියන් 7ක්. ඒකෙන් තමයි මේ පණ නල ගැට ගහගෙන ඉන්නේ. අර එක එක ආශ්චර්ය පෙන්නන්නේ අර මිනිස්සුන්ගේ දාඩිය කඳුළු වල. දැන් ජර්මනිය එහෙම නෙමෙයි. දැන් ඔය කියන ඊනියා ජාතික ආර්ථිකය තමයි ජර්මනිය තියෙන. ජර්මනියේ වෙළඳ අතිරික්තයක් තියෙනවා ඩොලර් බිලියන් 299ක ගිය අවුරුද්දේ. දැවැන්ත නිෂ්පාදනීය ආර්ථික 2011 ඉඳලා මේ දක්වා ලෝකේ වැඩිම වෙළඳ අතිරික්තය සහිත රට අඛණ්ඩව අවුරුදු 7ක් ජර්මනි. මම ගිය අවුරුද්දේ හදිසි වෙච්ච වෙනසකුත් නෙමෙයි. අවුරුදු 7ක් අඛණ්ඩව ලෝකේ වැඩිම මේ ධන අතිරික්ත වෙළඳ ශේෂය සහිත රට. දැන් ජර්මනියට මොකද වෙලා තියෙන්නේ? ජර්මනිය බිමටම කඩන් වැටුනේ නැද්ද පහුගිය මාස දෙක තුනේ? හාන්සිම වෙලා නැද්ද ආර්ථිකයේ සම්පූර්ණ කොටස් වෙන පොළ බිඳ වැටෙන්නේ නැද්ද? ද ජාතික ආර්ථිකයක් තිබ්බනම් හරි කියලා කියන කට්ටිය ජර්මනිය ගැන මොකද කියන්නේ? ජර්මනියේ ධනේශ්වර ආර්ථිකය ගැන මොකද කියන්නේ? ඒක බිඳ වැටිලා ආර්ථික අනුබුදයක් විතර නෙමෙයි මහ දැවැන්ත සමාජ අනුබුදයක් ගොඩනැගිලා තියෙනවා. දැවැන්ත සමාජ අනුබුදයක්. ඒක ඇස්සේ ෆැසිස්ට්වාදයේ හිසොසොන්. දැන් ඇත්ත ප්‍රශ්නේ යට කරලා යුදෙව් විරෝධයක් මුස්ලිම් විරෝධයක් ගෙනල්ලා ජර්මනිය ඇතුළු. තැන් තැන්වල ප්‍රචණ්ඩ ක්‍රියාවලිය. ජර්මනිය විතර නෙමෙයි යුරෝපේ මේ රැල්ල යන. දැන් ඊයේ පෙරේදා එක්සත් රාජධානියේ
පාපන්දු ක්‍රිකට් තරගයක ජාතිවාදී මතුවුණා අපි දැක්කා. ජර්මනියේ සංක්‍රමණික කම්කරුවන් රැකියා විනිවිදයන් විසින් මරා දමන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණික කම්කරු පවුල්වල ඉන්න දරුවන්ව අරන් ගිහිල්ලා වෙනම කඳවුරුද ගල දාලා වද හිංසා කරා. ගියසුමානේ විශාල විවාදයක් ආවා ඒ දරුවන් ලිංගික හිංසනයට ලක් කිරීම සම්බන්ධ සංක්‍රමණික කම්කරු දරුවෝ දෙමාපියන්ගෙන් වෙන් කරලා. සම්පූර්ණම රිපෝට් එකක් ආව සිදුවීම් සිය ගණනක් ඒ දරුවන්ව ලිංගික අතවරවලට භාජනය කරා. එතකොට මේ හැම තැනම මේ 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 ෆැසිස් පන්නේ ජාතිවාදය ආගම්වාදය හිසොසොමින් තියෙනවා. ඒක අර අරබුදේම ප්‍රකාශක. එතකොට ඔය ජාතිකාර්ථිකේ හදනවා කියපු අය දැනට ලෝක ජාතිකාර්ථිකයක් තියෙන රටවල් වලට මොකද වෙලා තියෙන්නේ? ඒවට උත්තරයක් තියෙනවා. තේ ඇස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා කියනවා මේක කළමනාකරන ප්‍රශ්නයක්. යාගෙන මේක කළමනාකරන ප්‍රශ්නයක්. ලෝකාර්ථිකේ වැටෙද්දි වුණත් ලංකාවට උඩින් ඉන්න පුළුවන් හරියට කළමනාකරණයක් තිබ්බනේ. ඒක තමයි එයාගේ අදහස. එයා කියන්නේ 2008 ලෝකාර්ථික අර්බුදයක් වුණා. දැයිමනේ කියන්නේ 2008 ලෝකාර්ථික අර්බුදයක් වුණා. මහා මිලියන් ගානකට රස්සා නැති වුණා. සමාගම් බිඳ වැටුණා. බැංකු බිඳ වැටුණා. ලංකා මිනිස්සු දන්නේවත් නැහැ ලෝකාර්ථික අර්බුදයක් තිබ්බද කියලාවත්. එයා කියන්නේ මං දැනෙන්නවත් ඇරියේ නැහැ ලංකා මිනිස්සුන්ට කියලා කියන්නේ. අර්බුදයක් තිබ්බද කියලා. මොකද්ද ඒකේ රහස? ඒක මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හපන් කමක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා එයා දැන් මේ රුපියලේ අව ප්‍රමාණය ගැන ලොකු කතා කියනවනේ මාධ්‍ය සාකච්ඡා තියලා. හැබැයි එදා ඒකට ගත්ත මාධ්‍ය සාකච්ඡා වෙනා මාධ්‍යවේදියෝ ප්‍රශ්න දෙක අහද්දි අපි දැක්ක ඇඹරෙන හැටි කහමිලිය ගෑවුනා වගේ. උත්තර දෙන්න බෑ. ඉතින් එයාගේ පාලන කාලය ඇතුලේ 129කින් රුපියල කඩා වැටුණා. මේ ආණ්ඩුවේ පාලන කාලය ඇතුලේ 130කින් රුපියල කඩා වැටලා තියෙනවා. දැන් 129කින් රුපියල කඩා වට්ටපු හාදේ ඇවිල්ලා 130කින් කඩා වට්ටපු කෙනාට කියනවා මේ මේ මම හිටියා නම් ඔක වෙන්නේ නැහැ කියලා විහිළුවක්නේ. ඉතින් එයාගේ කාලෙත් රුපියල සම්පූර්ණ කඩන් වැටුණා. විහිළු. එයාට ප්‍රශ්නේ උනේ ලෝකාර්ථික අර්බුදයේ ප්‍රශ්නේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කලමනාකරන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වෙලාවේ ඒ රටවල් වල දැවැන්ත බිඳ වැටීම් ඇති වෙද්දී ප්‍රාග්ධනය ආරක්ෂාව සඳහා ඊතරම් විශාල ආර්ථිකයක් නැති රටවල් වලට පරිවාරයට ගෙන ගියා. 2008 2009 2010 ඇත්තටම 2014 15 වෙනකල්ම තිබුණු අවධිය කියලා කියන්නේ ප්‍රාග්ධනය කේන්ද්‍රයේ ඉඳලා පරිධියට වඩා ශක්තිමත් ආර්ථිකයන් සහිත රටවල් වල ඉඳලා අඩු දියුණු ආර්ථිකයක් සහිත රටවල් වලට ගලා යන කාලේ ඒ ලොතරැය තමයි මහින්ද මහත්තයාට ඇදුනේ. එයාගේ කලමනාකරන ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් දැන් පුළුවන් නම් පෙන්වන්නකෝ මේක කරන විදිය. දැන් මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ප්‍රාග්ධනය දැන් නැවත අර අඩු දියුණු රටවල සිට නැවත කේන්ද්‍රයට ගමන් කරන කාලේ දැන්. දැන් මේ යන්නේ ඒක. ඒතර ඒ කාලේ නාර බුදේට මේක මේක කලමනාකරණය කියලා විසඳන්න බෑ. දැන් ඇත්තටම මේගොල්ලෝ හිර වෙලා ඉන්න තැන ගත්තොත් අපි රුපියලේ අව ප්‍රමාණය කියන එක කඩලා ගන්න බෑ වෙනම. ඒක වෙන් කරලා ගන්න බෑ. ඒක මුළු ආර්ථික අර්බුදෙත් එක්ක එකතු කරලා තමයි ඒක අපි කල්පනා කරන්න ඕනේ. හැබැයි අපි ඒක නිකන් අපි කඩලා ගත්තා කියන්නේ. රුපියලේ යගේ කියන එක කඩලා අරගෙන ඇහුවා කියන්නේ මොකද්ද කරන්න කියලා? මොකද්ද මේගොල්ලන් කරන්න ක්‍රම දෙකනේ තියෙන්නේ. ක්‍රම දෙකයි තියෙන්නේ. ලෝකේ ක්‍රම දෙකනේ තියෙන්නේ. එකක් තමයි ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. අනිත් එක තමයි නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමය. තු වෙන මොකුත් නැහැ නේ ඒගොල්ලන්ගේ ආර්ථික විද්‍යාව. මේක ආර්ථික විද්‍යා පාඩමක් නෙවෙයිනේ. නැත්තම් අපිට මාක්ස්වාදීන්ට කියන්න පුළුවන් මොකක්ද ඒකට තියෙන උත්තරේ කියලා. ඒකට ලොකු ආර්ථික විද්‍යා පාඩමක් කියන්නේ. දැන් අද අපේ ආරමුණ තියෙන්නේ ඒක කියන එක නෙවෙයි මේ මේගොල්ලගේ උත්තර ගැන කියන එකනේ. ඒකට අදාළ විවේචනය කියන එකනේ. අරක අපි කියමු. ඒක අපිට කියන්න පුළුවන්. කොහොමද ඒකට උත්තර හොයන්නේ කියලා. දැන් මේගොල්ලන්ට ක්‍රම දෙකයි තියෙන්නේ. නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමය, ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. ඉතින් නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයේදී මොකද වෙන්නේ? වෙන්නේ වෙළඳපොලේ ඉල්ලුම සැපයුම අනුව රුපියලයාගේ තීරණය. රුපියලට ඉල්ලුම වැඩි වුණොත් රුපියලයාගේ වැඩි වෙනවා. රුපියලට ඉල්ලුම අඩු වුණොත් හරි සැපයුම වැඩි වුණොත් හරි රුපියලයාගේ පල්ලෙහාට වැටෙනවා. ඕකට තමයි නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමය කියන්නේ. ඒත් රුපියලට ඉල්ලුම වැඩි වෙන්නේ කොහොමද? රුපියලට ඉල්ලුම වැඩි වෙන්න නම් ලංකාව ගොඩක් අපනයනය කරන්න. ගොඩක් දේවල් හදලා ඒව අපනයනය කරන්න. ඒව අපනයනය කරලා ඒ අපනයනයෙන් හම්බෙන ඩොලර් ටික ඇවිල්ලා වැටුප් ගෙවන්න අමුද්‍රව්‍ය ගන්න ඒ දේවල් සඳහා නැවත රුපියල් වලට මාරු කරන්න. එතකොට ඩොලර් අරගෙන එන කට්ටියක් රුපියල් ඉල්ලනවා ලංකාව ඇතුලේ. එතකොට රුපියල් වල ඉල්ලුම වැඩි වෙනවා. එතකොට රුපියල් යගේ ඉහළ යනවා. රුපියල් යගේ පල්ලෙහාට යන්නේ කොහොමද? අපි පිටරටින් බඩු ගන්න වෙනවා. පිටරටින් බඩු ගන්න වෙද්දී ඒව ගන්න වෙන ඩොලර් වලින්. එතකොට තියෙන රුපියල් ටික දීලා ඩොලර් ඉල්ලන්න වෙනවා. එතකොට ඩොලර් එකේ ඉල්ලුම වැඩි වෙලා රුපියල් යගේ පල්ලෙහාට වැටෙනවා. එහෙම නැත්නම් සල්ලි අච්චු ගහන්න වෙනවා. සල්ලි අච්චු ගහපම ආපහු මේ රුපියලේ සැපයුම වැඩි වෙලා රුපියලයාගේ පල්ලෙහාට වැටෙනවා. ඒක නම්‍යශීලී විනිමය අනුපාතිකය කියලා කියන්නේ දැන් මේ මෙහෙමයි මේවා
මේව මේ ආර්ථික විද්‍යා සංකල්ප නිසා ඌ අපිට තේරෙන්නේ නැහැ ඒවා ආර්ථික විද්‍යාඥයෝ බලාගත්ත දෙයක් කියලා ඉන්න බෑ. දැන් එහෙම හිටපු කාලේ ඉවරයි. ඒ එක එක විෂයන් එක එක අයට පවර්ලා ඒව ඒගොල්ලෝ ඒව කරගත්ත දෙයක් කියලා හිටපු කාලේ ඉවරයි. මොකද මේක දන්නේ මේක අපි දන්නේ නැති කමෙන් තමයි මේ ඔක්කොම ක්‍රීඩාවල් ටික කරන්නේ මේගොල්ලෝ. ඒක අපේ රටේ ජනතාව දන්නේ නැති කමෙන් තමයි සෙල්ලම කරන්නේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයේ 90ම යනවනම් මේ විදිහට වෙළඳ පොලේ ඉල්ලුම සැපයුමට 90ම රුපියල හැසිරෙන්න දෙනවනම් එහෙනම් ඒගොල්ලන්ට වැඩ පිළිලක් තියෙන්න ඕන. කොහොමද මේ අපනයන දියුණු කරන්නේ? කොහොමද මේ ආනයන වලට වඩා අපනයන වෙළඳ ශේෂය දන කරන්නේ? එහෙම වැඩ පිළිලක් තියෙනවා. ඉතින් අර රේන්දරාල්ලාගේ පන්තියට පුළුවන් දෙයක් කරන්න. ඒගොල්ලෝ මේ ඉංග්‍රීසින් ගෙනල්ලා දුන්න අරක්කු ටික විකුණලා ඒකෙන් කොමිෂන් ගත්ත කට්ටිය. ඒගොල්ලන්ට පුළුවන්ද මේ එතනින් එහා දෙයක් කරන්න? ඒක ඒගොල්ලෝ සමත් නැහැ ඒක කරන්න. ඒ විතරක් නෙවෙයි ඒක කරා කියන්නකෝ. ඒක කරා කියන්නකෝ. ඒක කරා කියලත් පහළ පන්තියට අත් වෙන සුගතියක් නැහැ. ඕක කරලා පහළ පන්තියට මුකුත් වෙන්නේ. දැනටම අපනයන ආර්ථිකයට සම්බන්ධ පහළ පන්තියට මොකද වෙලා තියෙන්නේ? වැඩිපුරම ලංකාවට ඩොලර් ගේන්නේ කවුද? විදේශගත ලාංකික ශ්‍රමිකයෝ. ගිය අවුරුද්දේ ඩොලර් බිලියන් 7යි. ඒගොල්ලන්ගේ තත්ත්වය මොකද්ද? අපි කවුරුත් දන්නවා ඒගොල්ලන්ගේ තත්ත්වය. පවුල් වලින් ගෙවල් වලින් ඉවත් කරලා මැද පෙරදිග කාන්තාර රටවල් වලට වහල් සේවයට යවලා දවසට පැය 10 12 14 වැඩ කරනවා. ලිංගික හිංසනයන්ට ලක් වෙනවා ස්ත්‍රියක් නම්. තාඩන පීඩන වලට ලක් වෙනවා. පහර දීම් වලට ලක් වෙනවා. සමහර වෙලාවට මරනවා. අන්තිමට පිහිටක් පතාගෙන තානාපති කාර්යාලයට ගියාට පස්සේ සෞදි ලංකාවේ තානාපති කාර්යාලයට ගියාට පස්සේ එතන ඉන්න නිලධාරීන් ඒ මිනිසුන්ව ලිංගිකව අපහරණය කරනවා. සමහර අයට ගහලා පන්නනවා අපහු ගෙදර ඵලයන් කියලා. ඕක තමයි ඒ කම්කරුවන්ගේ தත්ත්වය. එතකොට දැන් අපනයන ආදායම් වැඩි කරනවා කියලා කියද්දි ඇත්තටම අපිට බය හිතෙනවා. අපනයන ආදායම් වැඩි කරනවා කියලා කියද්දි වැඩ කරන පන්තියට බය හිතෙනවා. අපි දන්නවා දැන් අපනයන ආදායම් හොයන විදිය. දැන් කොහොමද ඩොලර් හොයන්නේ කියලා අපි දන්නවා. දැන් මේගොල්ලෝ කෑ ගහනවානේ අපි වැඩිපුර ඩොලර් හොයමු කියන්නේ වැඩිපුර ලංකාවට මිනිහ පෙට්ටියන එක. වෙන ක්‍රමයක් නැහැ මේගොල්ලන්ට. ඊට පස්සේ කොහොමද ආදායම් හොයන්නේ? ඊළඟට වැඩිම ආදායම තියෙන ඇඟලුම් කර්මාන්තය. ඩොලර් බිලියන් 4.5ක් ගියා වුරුත්. දෙවැනි වැඩිම ඩොලර් හම්බෙච්ච ක්‍රමේ. ඉතින් ඇඟලුම් කර්මාන්තේ ඉන්න කම්කරුවගේ தත්ත්වය මොකක්ද? ඇඟලුම් සේවිකාවගේ தත්ත්වය මොකක්ද? කටුනායක, බියගම, කොග්ගල, නිදහස් වෙළඳ කලාපවල ඉන්න ඒ ස්ත්‍රී කම්කරුවන්ගේ தත්ත්වය මොකක්ද? අඩුම ගානේ වෘත්තීය සමිති හදන්න අයිතියක් නැහැ. සේවක සභා කියලා ජාතියක් තියෙන, සුබ සාධන සභා තියෙන. ඊට පස්සේ අර පොඩි පුංචි මිනිසු දෙන්නෙක්ට එකට හැරෙන්න බැරි ජාතියේ පුංචි කාමරස්සේ 10ක් විතර දාලා කුකුල් කූඩු වල කුකුල්ලු දාලා තියෙනවා කී දාලා තියන්නේ ළමයි. හම්බෙන්නේ කීයද? අතට සොච්චමයි හම්බෙන්නේ. ටාගට් සම්පූර්ණ කරන්න කියලා රෑ 12:00 වෙනකල් වැඩ කරාට පස්සේ යන්තම් රුපියල් 20000ක් හොයාගන්න. රුපියල් 20000ක් හොයන්න මුළු මාසෙම වැඩ කරන්න ඕනේ. දවසට පැය 12ක් විතර. ඒක තමයි ඒ වැඩිපුරම ඩොලර් ගේන ඇඟලුම් කම් කරුවාගේ තත්ත්වය. ඊට පස්සේ ඊළඟට වැඩිම ආදායම හම්බෙන්නේ ඩොලර් වල තේ කර්මාන්තේ. ඩොලර් බිලියන 1.5ක් ගිය අවුරුද්දේ. වතු කම්කරුවගේ தත්ත්වය මොකක්ද? දවසට රුපියල් 530යි දෙන්නේ. දවසට රුපියල් 530යි වතු කම්කරුවට දෙන්නේ. 720 කතාව බොරුවක්. 720ක් හම්බෙන්නේ නැහැ කාටවත්. ඒ කියන්නේ මේ දවස් 25ක් විතර වැඩ කරලා ඔය ඔක්කොම කොන්දේසි සම්පූර්ණ කරාට පස්සේ ඒක හම්බෙන්නේ නැහැ ලේසියෙන් කාටවත්. රුපියල් 500 ගානක් හම්බෙන්නේ. ඔබට තේරෙනවා ඇති මේ 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 தත්ත්වය ඇතුලේ ජීවන වේදම මෙතෙන්න තියෙන වෙලාවේ රුපියල් 500 තිරකින් මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? ලොකු ප්‍රශ්නයක් ඒක. ඉන්න දැනක් නැහැ, ඉඩමක් නැහැ, ගෙයක් නැහැ. මූලික සිවිල් අයිතීන් නැහැ, ඇඩ්‍රස් එකක් නැහැ. ලියුමක් ගෙන්න ගන්න විදියක් නැහැ. වතුකම් කරු පවුලක ළමයෙක් විශ්වවිද්‍යාලේ සමත් වුණාට පස්සේ විශ්වවිද්‍යාලෙන් ඇඩ්මිෂන් එක එව්වට පස්සේ වතු පාලකයා දෙන්නේ නැහැ ඇඩ්මිෂන් එක ළමයාට. එහෙම සිද්ධි කොච්චර තියෙනවද? වතු පාලකයාටනේ ලියුම් ගෙන්න ඇඩ්‍රස් එකක් නැහැනේ. වතු පාලකයා ලියුම දෙන්නේ නැහැ. ලියුම කම් කරුවෙක් අහිමි වෙන නිසා වත්තට. එහෙම වෙලා විශ්වවිද්‍යාල අවස්ථා අහිමි වෙච්ච ළමයි කොච්චර ඉන්නවද වතු කරේ? රෝහල් පහසුකම් නැහැ, ඉන්න තැනක් නැහැ. වත්තේ හොඳම තැන් ඔක්කොගෙම තේවවල පාවිච්චි කරන්නම් බැරි මොකක් හරි මේ ගුබ්බෑමක් අල්ලලා ඒකේ හදනවා ලයින් කාමරටි. ඊට පස්සේ වහින කොට එක නාය යන. මිනිසු පණ පිටින් යට වෙලා මැරුණා. මේ ඔක්තෝබර් 29 වෙනිදා ඔබට මතක නැහ. ඔක්තෝබර් 29 වෙනිදා සමරනව දවසක් මීරියබැද්දේ මිනිසු පස් වලට යට වෙලා මැරිච්ච දවස. ඒත් ඔන්න ඩොලර් හොයලා දෙන කම්කරුවගේ තත්ත්වය. දැන් මේගොල්ලෝ කියන වැඩිපුර ඩොලර් හොයමු කියලා. ඒකයි මං කිව්වේ වැඩිපුර ඩොලර් හොයමු කියද්දි බය හිතෙනවා කියලා. වැඩිපුර ඩොලර් හොයමු කියද්දි බය හිතෙනවා. මොකද මේක ආර්ථික විද්‍යාවෙන් විතරක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. බලන්න ඕනේ අපනයන ආර්ථිකයක් හදනවා කියලා කියද්දි බලන්න ඕනේ දැනට අපනයන ආර්ථිකයේ ඉන්න මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ.
ඒකත් එක්ක සංයුක්තවයි බලන්න ඕනේ. අපනයන ආර්ථිකය හදමු. හැබැයි නිකන් අපනයන ආර්ථිකයක් ඔය ජාතික ආර්ථික න්‍යායාචාරවරු කියන විදිහේ නිකන් අපනයන ආර්ථිකයක් හදලා වැඩක් නැහැ. එහෙමනම් ඒ අපනයන ආර්ථිකයත් එක්ක සම්බන්ධ මිනිස්සුන්ට මොකද උනේ? ඒගොල්ලන්ගේ ජීවිතවලට මොකද වෙලා තියෙන්නේ? ඇඟලුම් කම්කරුවාගේ, විදේශගත ලාංකික ශ්‍රමිකයාගේ, වතු කම්කරුවාගේ ජීවිතවලට මොකද වෙලා තියෙන්නේ කියන සංයුක්ත තත්ත්වයක් එක්ක කතා කරමු. ඒකත් එක්ක එකට එකතු කරලා කතා කරමු අපනයන ආර්ථිකය කතා. එහෙම නැතුව නිකන් අහසේ න්‍යායන් කතා කරන්න බෑ. පොළවේ තියෙන්නේ ඕක. දෙවෙනි ක්‍රමය මොකක්ද? ස්ථාවර විනිමය අනුපාතික ක්‍රම. ඒක කරන්න නම් විදේශ සංචිතයේ තියෙන සල්ලි ටික එළියට නිකුත් කරන්න. දැනටමත් විදේශ සංචිතයේ සල්ලි නැහැ. සල්ලි නැති නිසා නේ අර IMF එක පිටිපස්සේ හිඟා කන්නේ ගිහිල්ලා. සල්ලි නැහැ. මීට කලිනුත් 91 දී හැම අර්බුදයක් ආවා, 2000 දී හැම අර්බුදයක් ආවා, 2015 දී හැම අර්බුදයක් ආවා. විදේශ සංචිතයේ අඩංගු මුදල් ප්‍රමාණය මාසික ආනයන වලට විතරක් ඇති වෙන ගානේ මාසෙකින් පස්සේ කන්න නැති වෙන જાතිය තත්ත්වයක් ආවා. ඒ කීපසරයක් ආවා. දැන් ඒ නිසා තමයි ආණ්ඩු කියන්නේ. දැන් විදේශ විනිමය අනුපාතික විදේශ සංචිතයේ තියෙන සල්ලි ටික එළියට දාලා රුපියල ස්ථාවර කරා කියන්නේ. ආයෙ වැඩ කරන ජනතාවටම තමයි බාරවදී. ඒතර කොහෙන් ගියත් අන්තිමට. ඒ කියන්නේ මේගොල්ලෝ රුපියල පාවෙන්න ඇරියත් අපේ බඩට වදින්නේ. රුපියල ස්ථාවර කරත් අපේ බඩට වදින්නේ. ඉතින් ඒක නිසා දැන් ප්‍රශ්නෙට උත්තරේ හොයන්න වෙන්නේ රුපියල පාවෙන්න අරිනවද රුපියල ස්ථාවර කරනවද කියන තැනින්ද ප්‍රශ්නෙට උත්තරේ හදන්න වෙන්නේ. එහෙම නැතිනම් මේ ආර්ථිකයට ශ්‍රමය දාන නිෂ්පාදනය කරන මේකේ සැබෑ නිර්මාපකයා, සැබෑ නිෂ්පාදකයා, වැඩ කරන ජනතාව, ඒ අයට සාධාරණ යුක්තිය ඉටු කිරීම කියන තැනින්ද අපිට ආර්ථික ප්‍රශ්න ගණන් බලන්න වෙන්නේ. අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය විතරක් නෙවෙයි, අපි මුළු ලෝකෙම ඉන්න වාමාංශිකයෝ අපි ගණන් බලන්නේ එතන. අපි ගණන් බලන්නේ දෙවනුව කී තැනින් මේ ආර්ථිකයේ ප්‍රශ්නේ. කොහොමද මේක විසඳන්නේ කියන්නේ. ඉතින් ඒක නිසා දැන් එක එක අය එක එක යෝජනා කරනවා. දැන් සමහර අය කියනවා පුහුණු ශ්‍රමය යවන්නම් කියලා. දැන් මේ දවස්වල චම්පි කරනවක මහත්තයා සෑහෙන්න කෑ ගහනවා. හයිටෙක් කීකේ කෑ ගහනවා. දැන් අර හෝමාගම හදන්න යනවා ජනතාව පදිංචි වෙලා ඉන්න, ජනතාව භාවිතා කරමින් ඉන්න ඉඩම් විශාල ප්‍රමාණයක් බලහත්කාරයෙන් පවරගෙන ඒ ජනතාවට උන් හිටි නැති තැන් නැති කරලා ඒ පාරම්පරිකව පදිංචි වෙලා හිටපු ජනතාව එලවලා දාලා තාක්ෂණ නගරයක් හදන්නේ. පුත්තලමේ ජනතාවගේ අති විශාල විරෝධය මැද අරුවක් කාලුවල ගිහිල්ලා කුණුගොඩ ගහන්න යන. ඊට පස්සේ ඒක ලස්සන කරන්න හයිටෙක් කියලා වචනයක් දාලා. දැන් චම්පි කරනවක මහත්තයා ඊයේ පෙරේද දවස් දෙකේම දැන් අර උද්ඝෝෂණ කරන ජනතාවට බනිනවා ලංකාවට ගොඩ එන්න තියෙන ක්‍රමේ තමයි හයිටෙක්. ගොඩ එන්න තියෙන ක්‍රමේ තමයි හයිටෙක්. ඒක කරන්න දෙන්නේ නැහැ කියේ. දැන් පුත්තලමේ කුණුවල නම් හයිටෙක් කතාව කියලත් වැඩක් නැහැ. දැන් හයිටෙක් කියලා මොකද්ද කියන්නේ? මීතොට මුල්ලට කුණු බෑවේ ලොරි වලින් ගිහිල්ලා, ට්‍රැක්ටර් වලින් ගිහිල්ලා, අරුවක් කාලු වලට කුණු දාන්නේ කෝච්චියෙන් ගිහිල්ලා. ඕක තමයි හයිටෙක්. ට්‍රැක්ටරේට වඩා කෝච්චිය හයිටෙක් කියන දේ. වෙන මොකක්වත් නැහැ. එතකොට පොඩ්ඩක්වත් සාකච්ඡා නොකරන කෑල්ල තමයි අරුවක් කාලු මොනතරම් පාරිසරික වශයෙන් සංවේදී මොනතරම් වැදගත් කලාපයක්ද කියන්නේ. අරුවක් කාලු වල කඩොලාන ප්‍රජාවේ ලංකාවට ආවේනික පුත්තලම දිස්ත්‍රික්කයට පමණක්ම ආවේනික කඩොලාන ශාඛා දෙකක් තියෙනවා කියන්නේ. ඒව තමයි මේ වහන්නේ. හයිටෙක් කිය කේම තමයි වහන්නේ. ලංකාවේ ප්‍රාගෛතිහාසික මානවයා ජීවත් වීමට අදාළ වැදගත්ම නෂ්ටාවශේෂ හම්බෙච්ච තැනක් අරුවක් කාලු තවමත් කැනීම් කරේ නැති, තවමත් සොයාගත්තේ නැති ඉතාම වැදගත්ම ප්‍රාගෛතිහාසික යුගයට අයිති පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත දේවල් තියෙන තැනක් ඒක උඩින් ඒ ඓතිහාසික පෞරාණික මානවයාගේ ඇටකඩු උඩින් තමයි කුණුගොඩ ගඩ ගහන්නේ කියන එක තමයි හයිටෙක් කියලා කතා කරන්න තියෙන්නේ. මුළු ලෝකෙම මයෝසීන යුගයට අයිති හුණුගල් තට්ටුවක් පොළව මතුපිට පිහිටා තිබෙන එකම තැන අරුවක් කාලු කියන එක තමයි කතා කරන්නේ නැති තැන. භූවිද්‍යාඥයන්ට ඒක නිදානයක් වගේ. සාමාන්‍යයෙන් මයෝසීන යුගයේ පාෂාණ තට්ටුවක් හොයන්න පොළව හරගෙන ඇතුළට යන්න. ලෝකේ ඉතාම දුර්ලභයි ඒ තරම් ඓතිහාසික යුගයකට පාෂාණ තට්ටුවක් පරීක්ෂණ කිරීම සඳහා පොළව මතුපිට තියෙන අවස්ථා. ඒක උඩ තමයි කුණුගොඩ ගහන්නේ. එතකොට දැන් ඒ ඔක්කොම වහලා මේ ආකාර විෂා ඒ විතරක් නෙමෙයි ඒ ජනතාවගේ සංස්කෘතිය. අරුවක් කාලවල ජීවත් වෙන ජනතාවගේ ඓතිහාසිකව පැවැත්තගෙන ආපු සංස්කෘතිය.
ඒක තමයි මුළුමනින් විනාශ කරන්න යන්නේ. ඒ මිනිසුන්ගේ ජන ජීවිත තමයි විනාශ කරන්න යන්නේ. ඒක හයිටෙක් කියලා වහනවා. දැන් හෝමාගමට මොකද කියන්නේ? හෝමාගමට කියන්නේ හයිටෙක් ගේනවා. දැන් මෙහෙමනේ, දැන් මේ ඊයේ පෙරේද පාර්ලිමේන්තුවේ විවාදයක් තිබ්බා. හෝමාගම ප්‍රශ්නේ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් තිබ්බා. මේ විවාදෙදී වාම දක්ෂිණාංශිකයෝ, ඊනියා වාමාංශිකයෝ යරේ මේ ඔක්කොම එකගයි උපාය මාර්ගයට. දැන් උදාහරණයක් විදිහට අපේ පරණ යාළුවෝ ජනතා විමුක්ති පෙරමුණ පවා මොකද්ද පාර්ලිමේන්තුවේ කිව්වේ? ඒගොල්ලෝ කිව්වේ ඔව් මේ ආයෝජකයෝ ගේන්න ඕනේ. එහෙමනේ කිව්වේ. ආයෝජකයෝ ගේන්න ඕනේ. මේ ආයෝජකයෝ කැඳවන්න ওই જાතිය වැඩ කරන්නත් ඕනේ. ඒවට මිනිස්සුන්ගේ ඉඩම් ගන්නත් ඕනේ. බලෙන් ගන්නත් ඕනේ. එහෙම තමයි. ඒ එතකොට අර ප්‍රජාතන්ත්‍රවාදේ කතා මුකුත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාද වෙනයි. ඒකට 20 සංශෝධනය කියනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදේ නැහැ හෝමාගම මිනිස්සුන්ට. ඒගොල්ලන්ට ගහලා පන්නලා ඉඩෙන්ටිකල්ලා ආයෝජකයෝ ගේන්න ඕනේ. පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒක මේ වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදේ නෙවෙයි විතරක් නෙවෙයි අඩුම ගානේ ඒක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි. මේ මිනිස්සුන්ට ගහලා පන්නලා ඉඩම් අල්ලන්න ඕන කියන එක. බලහත්කාරය පාවිච්චි කරන්න ඕන කියන එක. ඒත් ඒගොල්ලෝ කියන්නේ ඒක කමක් නැහැ. එකම දේ තියෙන්නේ මේ ඉඩම් ගන්න විදිහ පොඩි වැරද්දක් තියෙනවා. ওই මිනිස්සුන් එකඟ කරගෙන කීයක් හරි වැඩිපුර දීලා ඉඩෙන්ටික ගන්න කියලා තමයි ඒගොල්ලෝත් පාර්ලිමේන්තුවේ කියන්නේ. මෙතන ප්‍රශ්නේ ඒකද? ওই හයිටෙක් එකකින් අන්තිමට මොකද වෙන්නේ? දැන් මේ චම්පි කරනවක මහත්තයා කියන්නේ හයිටෙක් කියලා මොකද්ද ලොකු බක්ක්ක් තියෙනවා ලෝකේ. ඕක ඇවිල්ලා නැති නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඔය හයිටෙක්ද මොකද්ද මගුල ලංකාවට ආපු ගමන් ලංකාව ගොඩ කියලානේ ඔය කියන්නේ. අපි නොදන්න හයිටෙක්. ඔය හයිටෙක් ප්‍රශ්නේ ඒක ලෝකේ ඊටාම බරපතල ප්‍රශ්නයක්. ඒකාධිකාර ධනපතියන්ගේ ලාභ රේට්ටුව වැඩි කිරීම සඳහා තමයි ඒගොල්ලෝ හයිටෙක් කියන එක වර්ධනය කරන්නේ. හයිටෙක් වර්ධනය කිරීමත් එක්ක ලෝකේ අරබුදයක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් යුරෝපයේ, ඇමරිකා එක්සත් ජනපදයේ අරබුදයක් ඇවිල්ලා තියෙනවා. විශාල වශයෙන් රැකියාවලින් දොට්ටදාම. මොකද හයිටෙක් වලින් කරන කාර්ය කොටස කලින් මිනිස්සු කරපු සමහර මිනිස්සුන්ගේ ඊටාම සංකීර්ණ සැලසුම් පවා හයිටෙක් වලින් කරනවා. නැනෝ ටෙක්නොලොජි වලින් කරනවා. ඒක විසින් විශාල පිරිසකට රැකියාව නැති වෙනවා. දැවැන්ත විරේකියාව බිහිවෙමින් යන හයිටෙක් නිසා මේ ළඟදී ජාත්‍යන්තර ILO එකේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ හයිටෙක් ප්‍රශ්නයක් ලෙස සාකච්ඡා කරා. මොකද මේකට කරන්නේ කියලා. මේ හයිටෙක් වර්ධනය වීමත් එක්ක මිලියන් ගණන් මිනිස්සු රැකියාව විරහිතව විදියට පාරට වැටිලා පාදඩියෝ විදියට මිනිස් දූවිලි විදියට විනාශ වෙලා යන එක සම්බන්ධ මොකද කරන්නේ කියලා ILO එකේ කතා කරා. කතා කරලා අන්තිමට ඒගොල්ලෝ ආවා නිගමනයකට යුනිවර්සල් බේසිස් ඉන්කම් කියන. රස්සාවක් කරත් නැතත් පිලිගත් මුදලක් සියලුම මිනිස්සුන්ට ලෝකෙ දෙන්න ඕනේ කියලා අර හොයන අතිරික්තෙන් ඒ අරෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා අයියෝල්ලා එක කතා. එතකොට ලෝකෙ එහෙම සාකච්ඡාවක් තියෙද්දි චම්පි කරනමක විලිලැජ්ජාවක් නැතුව ඇවිල්ලා කියනවා මේ හයිටෙක් කියලා එක්කින් ලෝකෙ ගොඩ ගිහින් තියෙන්නේ ලංකාවට ඒක ගෙනාවේ නැති එක තමයි ප්‍රශ්නේ. දැන් අපි ගේන්න යන්නේ මේ හෝමාගමයි පුත්තලමේ ඉන්නේ ඒකට රහි වෙන ඩ්‍රෝහින් කියලා. ඔය චම්පික ලංකාව දියුණු කරන්න ගේනවා කියන හයිටෙක් කියන එක ලෝකෙ ප්‍රශ්නයක් වෙලා ඒ ප්‍රශ්නේ සම්බන්ධ ජාත්‍යන්තර වශයෙන් දැන් සාකච්ඡා කරමින් තියෙන උත්තරයක් හොයන්නේ කොහොමද? දැන් ඔය හයිටෙක් කියලා මොකද්ද හෝමාගමට එන්නේ කියන්නේ? දැන් ක්‍රම දෙකනේ තියෙන්නේ. ඒගොල්ලෝ කියන විදිහට ඔය හයිටෙක් ශ්‍රමිකයෝ හදලා එක්ක පිටරට යවන්න. ඒකනේ එක්ක තියෙන්නේ. එක්ක ඔය හයිටෙක් ශ්‍රමිකයෝ පිටරට යවන්න. එතකොට ලෝකෙ හැම ඉල්ලුමක් තියෙනවා. හයිටෙක් වෘත්තිකයන් සඳහා එහෙම ඉල්ලුමක් ලංකාවේ මිනිස්සු ගෙන්න ගන්න જાතියේ ඉල්ලුමක් ලෝකේ තියෙනවද? එහෙම ප්‍රශ්නයක් තියෙනවද? එහෙම හිඟයක් තියෙනවද? එහෙම එකක් නම් කොහෙවත් සාකච්ඡා වෙන්නේ නැහැ. එහෙනම් කරන්න වෙන්නේ ආයේ ඔය බහුජාතික සමාගම් වල මේ ශාඛා ටික ලංකාවේ දාන එක, හෝමාගම දාන එක. දැන් ඔය ලෑස්ති වෙන්නේ ඒකටනේ. ඒ වගේ කාර්යාල ටික හෝමාගම ආරින එක. එතකොට ඒගොල්ලෝ බංග්ලාදේශයට හරි ඉන්දියාවට හරි නේපාලට හරි යන්නේ නැතුව හෝමාගමට එන්නේ මොකටද? එහෙම එන්න නම් අනිවාර්යෙන් ශ්‍රම කොන්දේසි පල්ලෙහාට දාන්න වෙනවා. වැටුප්තල පල්ලෙහාට දාන්න වෙනවා. බංග්ලාදේශ මට්ටමට වැටුප පල්ලෙහාට දාන්න වෙනවා. නේපාලේ, ඉන්දියාවේ මට්ටමට ශ්‍රම කොන්දේසි පල්ලෙහාට දාන්න වෙනවා. පරිසරය සම්බන්ධ නීති නොතකා හරින්න වෙනවා. දැනුත් ඒක කරමින් ඉන්නේ. හෝමාගමට තාම EI එක හදලා නැහැ. EI එකක් නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය ලියුමක් දීලා තියෙනවා මේක පිළිබඳ අපි අනුමැතියක් දීලා නැහැ කියලා. හෝමාගම ප්‍රාදේශීය සභාව විරුද්ධයි එතන ඒක හදනවා. එහෙම තියෙන පරිසරය සම්බන්ධ ප්‍රශ්නේ. එතකොට සේවක එතකොට අවසානයේදී මොකද්ද වෙන්න නියමිත? අන්තිමට වෙන්න නියමිත හෝමාගම කාලාන්තරයක් තිස්සේ પરම්පරා ගානක් පදිංචි වෙලා හිටපු මිනිස්සුන්ට උන් හිටි තැන් නැති වෙලා ඒ මිනිස්සුන්ගේ තමන්ගේ උපන් බිමෙන් පැලයක් ගලවලා විසි කරනවා වගේ ඉවතට විසි කරලා දාලා ඊට පස්සේ පොදුවේ ඒ එන සමාගම්වල ලංකාවේ කම්කරුවාගේ සේවා කොන්දේසිත් විනාශ කරනවා. ඒ නිසා අර පාර්ලිමේන්තුවේ අර ඤරුජුරු ගාපු
එක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ ඔක්කොම හොඳයි, හෝමාගමට ටෙක්සිටි දාන එකත් හොඳයි, ආයෝජක වෙන එකත් හොඳයි, ඔක්කොම හොඳයි. එකම දේ මේ මේ මිනිසුන්ට ඉඩම් වලට ගෙවන ගාන මදි වගේ බයිලා එකක් නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මෙතන තියෙන්නේ 1978 විවෘතාර්ථික උපාය මාර්ග හඳුන්වා දෙද්දී කරපු විවේචනය ගැන දැන් කතා කරන්න වෙලා තියෙනවා වගේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අනුප්‍රාප්තිකයාට, චම්පික රණවකගේ අනුප්‍රාප්තිකයාට තව අවුරුදු 20කින් විතර ස්වයං විවේචනය කරන්න වෙන ප්‍රශ්නයක් ගැන අපි මේ කියන්නේ හෝමාගම ප්‍රශ්නේ. ඒක දේශපාලන ප්‍රශ්නයක්. ඒක මේ මිනිස්සුන්ට වන්දි දෙන්නේ රුපියල් 100ද රුපියල් ලක්ෂද කියන ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් මොකද මේගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කියන කතාවට මේ මුකුත් අදාළ නැහැ. මොකද ඒ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය, ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ඉතින් මොකද්ද මේගොල්ලන්ට තියෙන උත්තර? දැන් මේ ආර්ථික අර්බුදයට උත්තර කියලා මොනවද කියන්නේ? දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා ආනයන සීමා කරනවා. ආනයන කොහොමද සීමා කරන්නේ? ලංකාවේ ආනයන වලින් 55%ක්ම අතරමැදි බහන්න. ඒ කියන්නේ නිෂ්පාදනයේ මොනවා හරි විදියට අතරමැදදී යෙදෙන බහන්න. තව 23%ක් කෙලිම ප්‍රාග්ධන බහන්න. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර උපකරණ කෙලිම නිෂ්පාදනය සඳහා යෙදවෙන බහන්න. ආනයන වලින් 22%යි තියෙන්නේ පරිභෝජන බහන්න. ඉලක්කමෙන් ගත්තොත් එහෙම ඩොලර් බිලියන් 4.5යි පරිභෝජන බහන්න සඳහා ලංකාවට යන වියදම. ඒකෙන් ඩොලර් බිලියන් 3ක්ම තියෙන්නේ ආහාර වර්ග, ඖෂධ, රෙදිපිලි, වෛද්‍ය උපකරණ, ඉන්ධන, ඒ වගේ දේවල්. ඒවා තමයි ඩොලර් බිලියන් 3ක්ම තියෙන්නේ. ඩොලර් බිලියන් 1.5යි තියෙන්නේ වෙනත් පරිභෝජන බහන්. ඒ 1.5ම නවත්තන්න බෑ. ඒ වෙනත් පරිභෝජන බාන්න කියන ඔක්කොම නවත්තන්න බෑ. දැන් කාර් පර්මිට් එක නවත්තලා කාර් ගෙන්නන එක නවත්තනවා වගේකින් ඕනනම් ඩොලර් බිලියනයක් වාසියක් ගන්න පුළුවන් මේ තියෙන අර්බුදෙත් එක්ක. කැලණිගඟට ඩිස්ප්ලින් පෙත්තක් දැම්මම ඔය මේ පර්මිට් එක නවත්තලා කරපු වෙලාවට අනිත් එක පර්මිට් එක නැවතුනේත් නෑනේ. පර්මිට් එක මේ දැන් මන්ත්‍රීවරුන්ට අවුරුද්දකට නැවැත්තුවා කිව්ව වැඩක් නෑ. මන්ත්‍රීවරුන්ට එක දීලා තියෙන්නේ. අස්සය ගියාට පස්සේ ඉස්තාලේ වැහුවේ සියලුම මන්ත්‍රීවරු ඒක විකුණලා සල්ලි අරගෙන නැත්නම් ඒකේ වාහනයක් ගෙන්නලා ඉවරයි දැන්. රජයේ නිලධාරින්ට විතරයි පොඩි ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් රජයේ නිලධාරින් ගිනුත් සාතිෂේ බහුතරේ එක්ක වාහනය ගෙන්නලා ඉවරයි. එහෙම නැතිනම් ඕක විකුණලා ඉවරයි. ඕකෙන් මහ දෙයක් වෙන්නේ. ඒකට දැන් මේ ආනයන නවත්තනවා, ආනයන අඩු කරනවා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද්ද කියන්නේ? ඒක කරන්න බෑ. ඒක අපනයන ඉහළ නංවනවා කියද? අපනයන ඉහළ නංවනවා කීයේ සිංගප්පූරුවත් එක්ක කිවිසුම් අස්සන් කරනවා. ඉන්දියාවත් එක්ක නිදහස් වෙනද කිවිසුම් අස්සම් කළා, පාකිස්තානෙත් එක්ක නිදහස් වෙනද කිවිසුම් අස්සම් කළා, සිංගප්පූරුවත් එක්ක නිදහස් වෙනද කිවිසුම් අස්සම් කළා, අන්තිමට දැන් කියනවා මැලේසියාවත් එක්ක, චීනෙත් එක්ක, පිලිපීනෙත් එක්ක, අරයත් එක්ක, මෙයත් එක්ක, ඔක්කොමත් එක්ක නිදහස් වෙනද කිවිසුම් අස්සම් කරනවා. ප්‍රතිපත්ති මේ වශයෙන් එහෙම කියන ගමන් ආය අනිත් පැත්ත හැරිලා කියනවා අපනයන ආර්ථිකයක් හදනවා කියලා. අපනයන ආර්ථිකයක් හදන්නේ කොහොමද? අඩුම ගානේ සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ කර්මාන්ත ටික පවා බිඳ දැම්මට පස්සේ ඒකෙන් කොහොමද අපනයන ආර්ථිකයක් හදන්නේ? දැන් 2000 අවුරුද්ද වෙද්දී ලංකාවේ දලදේශී නිෂ්පාදිතෙන් 33%ක් තිබුණ අපනයන ආදායම. මහා බැංකුව කියන විදිහට ගිය අවුරුද්ද වෙද්දී දලදේශී නිෂ්පාදිතෙන් 12%යි අපනයන ආදායම් තියෙන්නේ. අපනයන එන්න එන්න වැටෙනවා. අපනයන එන්න එන්න වැටෙනවා. දැන් වෙළඳ ශේෂය වැඩි, අපනයන අභිමුඛ ආර්ථිකය ආරෙමේ කියලා දැන් කලින් කිව්ව GSP+ මේ නැති නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා. GSP+ නැති නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ. ඒක හම්බුණාට පස්සේ හරි කියලා. හැබැයි ඒක හම්බුණාට පස්සෙත් මේ වෙළඳ ශේෂය වැඩි වෙලා. ඒක හම්බුණාට පස්සේ අවුරුද්දෙත් වෙළඳ ශේෂය වැඩි වෙලා. එතකොට මේ එකයි මේ කියන්නේ මුරිච්චි න්‍යාය ආචාර්යවරු කියලා. ඒගොල්ලෝ කියන්නේ අස්සයාගේ ලාඩ මේ මුරිච්චිය වැඩිච්ච නිසා තමයි යුද්ධ පෙරදුණේ කියලා. GSP+ හරි මොකක් හරි එකක් හොයාගන්නවා කාලෙන් කාලට. දැන් චම්පි කරන්නවක මහත්තයාගේ අලුත්ම සොයා ගැනීම තමයි හයිටෙක්. ඔය හයිටෙක් කියන එක නැති නිසා තමයි මේ ඔක්කොම උනේ කියලා. කියන්නේ ඒක ගෙනාපු ගමන් මෙතන කේතුමති රාජධානිය පහළ වෙනවා කියලා කියන්නේ. ප්‍රශ්නේ අපිට කියන්න තියෙන එකම එකයි රාජධානිය බිඳ වැටුනේ, යුද්ධේ පෙරදුනේ අස්සයාගේ ලාඩමේ මුරිච්චිය ගැලවුණ නිසා නෙවෙයි. යුද කලාවෙම, යුද උපාය මාර්ගෙම ප්‍රශ්නයක් තිබ්බා. මේක ධනවාදයේ ව්‍යුහාත්මක අර්බුදයක් කියන තැනකට දැන් මේ ඇවිල්ලා තියෙනවා. ඒක හංගලා කිසි කෙනෙක්ට කතා කරන්න බෑද? ධනවාදයේ අර ආකෘතියද මේ ආකෘතියද කියලා කිසි කෙනෙක්ට කතා කරන්න බැරි තරම් ඓතිහාසික අර්බුදයකට ධනවාදෙ ගිහින් ඉවරයි.
ධනවාදයේ අවසන් මරලතෝනිය තමයි ඇහැමින් තියෙන්නේ. එකම ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ මිනි පෙට්ටියට ඇනේ ගැසීම සඳහා නිර්ධන පන්ති ව්‍යාපාරය ජාත්‍යන්තර මට්ටමින් ශක්තිමත්ව ගොඩනැගිලා නැති ප්‍රශ්නේ. නැත්නම් ආර්ථික ක්ෂේත්‍රය ගත්තොත් ධනවාදයේ ඉවරයි. ඒකේ අර්බුදය තවදුරටත් ඒක අර්බුදයට නොයා ඒකට පැවැත්මක් නැහැ කියන එක ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ අර්බුදය දකින්නේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රශ්නයක්, මහින්ද රාජපක්ෂගේ ප්‍රශ්නයක්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රශ්නයක්, අරයාගේ ප්‍රශ්නයක්, මෙයාගේ ප්‍රශ්නයක් කියලා නෙමෙයි අපි මේ ප්‍රශ්නේ දකින්නේ. එක එක්කනාගේ චේතනාවල, එක එක්කනාගේ හොඳ නරක කම්වල, එක එක්කනාගේ දක්ෂ අදක්ෂ කම්වල ප්‍රශ්නයක් විදිහට නෙමෙයි. මේක යට තියෙනවා යාන්ත්‍රණය. Contribution to the Critique of Political Economy කියන පොතේ දේශපාලන ආර්ථිකයේ විවේචනයට දායක වීමක් කියන පොතේ මාක්ස් කියනවා පුද්ගලයෙකු තමන් ගැන සිතන්නේ කෙසේද යන්නෙන් අප ඔහු මනින්නේ නැතිවාසේම පරිවර්තනීය කාල පරිච්ඡේදයද එහි පවත්නා විඥාණයෙන් මැනිය නොහැකිය. එහෙත් ඊට ප්‍රතිපක්ෂව එම විඥාණය වටහා ගත යුත්තේ භෞතික ජීවිතයේ ප්‍රතිවිරෝධතා ඇසුරෙන්. කෙනෙක් තමන් ගැන හිතන්නේ කොහොමද කියන එකෙන් අපි එයා ගැන මනින්නේ නැහැ වගේම යුගයක ආර්ථික දේශපාලන වාතාවරණය ඒ යුගයේ පාලකයන් හිතන්නේ කොහොමද කියන එකෙන් අපි මනින්නේ නැහැ. ඒ පාලකයන්ට එලෙස සිටීමට සිදුව ඇත්තේ ඇයි කියන දැනින් තමයි අපි මනින්නේ. ඒ නිසා තමයි කිව්වේ මේක කාගේවත් දුෂ්ටකම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක නරක මිනිස්සු අයින් කරලා හොඳ මිනිස්සු ගෙනේම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ යන ආර්ථික උපාය මාර්ගයේ ව්‍යුහයේම තියෙන ප්‍රශ්නයක් මේ. මේක ප්‍රාග්ධනයේ නයිසර්ගික ගැටලු. ඒ අපි එහෙම කියන්නේ ඇයි කියන එක කෙටියෙන්ම විස්තර කරන්න අමාරු නිසා මම ඔබෙන් පොඩි වෙලාවක් ඉල්ලා හිටිනවා ඒක ඒක තරමක් පැහැදිලි කරන්න. ඇයි අපි එහෙම කියන්නේ? ඇයි අපි කියන්නේ මේ නවලිබර ධනවාදයට තවදුරටත් පැවැත්මක් නැහැ කියලා? ඇයි අපි කියන්නේ ඔය කියන ඊනියා ජාතික ආර්ථිකයක් හරි රාජකේන්ද්‍රීය ආර්ථිකයක් හරි යලි ගොඩ නැගිය නොහැකි කියලා? එහෙම ගොඩ නැගුවත් ඒකෙන් ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්නේ නැහැ කියලා අපි ඇයි කියන්නේ? ඇයි අපි කියන්නේ මේක පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි, මේක මහින්ද එළවල මෛත්‍රී ගේන, මෛත්‍රී එළවල ආය මහින්ද ගේන, ඒ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි මේක කියලා අපි කියන්නේ ඇයි? ඒ පුද්ගලයන්ට යටින් තියෙන ප්‍රශ්නේ, ඒකේ තියෙන යාන්ත්‍රණේ ගැන අපිට අදහසක් තියෙන නිසා අපි මේකට ධනවාදය කියලා කියන්නේ. මේක ධනය ප්‍රාග්ධනය අරමුණු කරගත්ත සමාජයක් නිසා. ඉංග්‍රීසියෙන් නම් මේකට කියන්නේ කැපිටලිසම්, කැපිටල් එක ප්‍රාග්ධනය. ඒක වෙනුවෙන් තමයි සමස්තය සංවිධානය වෙලා තියෙන්නේ. එතකොට මේකේ නිෂ්පාදනයේ අරමුණත් තමන් පරිභෝජනය කරන එක නෙවෙයි, වෙන කෙනෙක්ට විකිණීමේ අරමුණෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ නිෂ්පාදනය කරන අය ගොඩක් අය ඒවා පරිභෝජනය කරන්නේත් නැහැ. ඕගොල්ලෝ ඕන තරම් දැකලා ඇති අනිත් අයට කෑම විකුණන හෝටල් කරන මුදලාලිලා දවල් කෑමට කැෂියර් එකේ විශ්වාසවන්ත එක්ක තියලා ගෙදර යනවා. ඒගොල්ලෝ හෝටලේ කෑම කන්නේ නැහැ. හෝටලේ උයන්නේ ඒගොල්ලෝ, හෝටලේ උයනවා ඒගොල්ලෝ කන්නේ නැහැ. ඒක හුවමාරු සඳහා ඒගොල්ලෝ මේ හදන්නේ. හුවමාරුව කියන එකේ නැවත ප්‍රශ්නේ තියෙන එක ලාභය සඳහා හදන. වැඩි වැඩියෙන් ලාභ. අරමුණ ලාභය විතරයි. ඒක මොකක්වත් විදිහක සමාජමය අවශ්‍යතාවයක් සපුරන්න හරි සමාජමය වගකීමක් හරි කියන පැත්තෙන් නෙමෙයි. ඒ නිසා තමයි ආහාර ද්‍රව්‍ය වලට විවිධ වසවිස එකතු කරන්නේ. ඒ නිසා තමයි මේ ළඟදි දවසක කොළඹ නගරයේ මිනිස්කුඩු මෝලක් වටලද්දී පොලිසිය කියලා තිබුණේ ඒ මිරිස්කුඩු වලට දානවා කියලා රතු පාට වෙන්න වර්ණකයක්, ඒ වර්ණකයේ පිළිකාකාරකයක් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක පිළිකාකාරකයක් කියලා ඒක දාන කෙනා දන්නවා. ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්න. තමන් මිරිස්කුඩු රතු වීම සඳහා දාන රසායනිකය ඒක ඒ මිරිස්කුඩු වලින් හොදි හදාගෙන කන මිනිස්සුන්ට පිළිකා හැදෙනවා කියලා ඒක දාන කෙනා දන්නවා. අන්න එවැනි ආර්ථිකයකට තමයි ධනවාදී ආර්ථිකයක් කියලා කියන්නේ. කියන්නේ එයාට වැදගත් ධනය විතරයි. එයාට වැදගත් ලාභය පෙයිම විතරයි.
ඒ තමන්ගේ නිෂ්පාදනය කන මිනිහට මොකද වෙන්නේ කියන එක සම්බන්ධ අවම සමාජෙම වගකීමක් නැහැ. ඕක තමයි ආර්ථිකය. ඒක තමයි අපි කියන්නේ ධනවාදී ආර්ථිකය කියලා. එතකොට ප්‍රාග්ධනයේ තියෙන මූලික ලක්ෂණය තමයි මේක එන්න එන්න ලොකු වෙන්නේ නැතුව එන්න එන්න ප්‍රසාරණය වෙන්නේ නැතුව ඒකට පැවැත්මක් නැහැ. ඒක නිකන් තියන්න බෑ ප්‍රසාරණය කරන්න. ඒ නිසා ප්‍රාග්ධනය හැම තැනටම යනවා. හැම එකක්ම විකුණන්න පුළුවන් වෙළඳ භාණ්ඩයක් කරනවා. අර පරණ ග්‍රීක දේව කතාවක ඉන්න රජ කෙනෙක් ඒ රජුරුව අත තියන එක රත්තරන් වුණා. අත තියන එක රත්තරන් වෙලා අන්තිමට ඒ රජුරුවන්ට කෑම කන්න බැරුව ගියා. කෑම කන්න කෑම අතට ගන්නකොට ඒකත් රත්තරන් වෙනවා. රත්තරන් කන්න බෑ. ග්‍රීක දේව කතාවක් තියෙනවා. ඒ ග්‍රීක දේව කතාවේ රජුරුව අත තියන එක රත්තරන් වුණා වගේ වර්තමාන පාලකයෝ අත තියන එක වෙළඳ බහන්න වෙනවා. ඒගොල්ලෝ අත තියන්නේ කුමක්ද? ඒක වෙළඳ බහන්නයක් බවට පත් වෙනවා. අවසානයේදී අර රජ්ජුරුවන්ට කෑම කන්න බැරි වුණා, රජ්ජුරුවන්ගේ පාන් කෑල්ලත් සත්තරන් වුණා වගේ ඒ දේශපාලඥයොත් වෙළඳ බහන්න වෙලා. ඒගොල්ලොත් ඉහළ ලංසුවට විකිනෙනවා. ඒගොල්ලොත් පක්ෂෙන් පක්ෂයට යනවා සල්ලිවලට. ඒගොල්ලොත් විකිනෙනවා. ඒගොල්ලන්ට ගණන් තියෙනවා. ඇමති කෙනෙක් නම් ගාන මෙච්චරයි, නියෝජ්‍ය ඇමති නම් ගාන මෙච්චරයි, මන්ත්‍රී නම් ගාන මෙච්චරයි කියලා ගත්ත ඡන්ද ගානට අනුවත් ගාන වෙනස්. අන්තිමට ඒගොල්ලන්වත් වෙළඳ බහන්න. දැන් මේක අවසානයේදී මේ ව්‍යසනයේ කෙලවර වෙමින් තියෙන සියලු දේ වෙළඳ බහන්න බවට පත් කරලා ඒ පත් කරපු මිනිස්සු තමනුත් වෙළඳ බහන්න බවට පත් වෙලා විවෘත වෙළඳ පොලේ විකිණෙමින්. එහෙම තියෙන මහා එක පැත්තකින් හාස්‍යජනක, තව පැත්තකින් ඛේදජනක වටපිටාවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ හැම එකම වෙළඳ බහන්න කරනවා. කිසි දෙයක් ඉතුරු කරන්නේ නැහැ. කිසි දෙයකට පවතින ඉඩ දෙන්නේ නැහැ වෙනම. ඉතින් පහුගිය කාලේ සටනක් ගියා අධ්‍යාපනයේ වෙළඳ භාණ්ඩයක් නොකරනු කියලා. අධ්‍යාපනයේ පෞද්ගලීකරණය නොකරනු. ඒකට ඒගොල්ලන්ගේ ඒ ඒ ඒ ශිෂ්‍යෝන්ගේ එකට එකතු වෙච්ච බලවේගවල සටන් පාඩේ අස්සේ මොකද්ද තිබුණේ? වෙනේවට අත තිබ්බට කමන්නේ, අධ්‍යාපනයට අත තියන්න එපා. දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල උද්ඝෝෂණයක්. ඒ උද්ඝෝෂණවල මොකද්ද තේමාව කියන්නේ? සෞඛ්‍ය කියන එක බැඳිලා තියෙනවා ජීවත් වීමේ අයිතියත් එක්ක. ඒ නිසා සෞඛ්‍යයට අත තියන්න එපා. සෞඛ්‍ය සේවයට අත තියන්න එපා. අත තියලා ඒක වෙළඳ බහන්න කරන්න එපා. එපා කිව්වට හරියන්නේ නැහැ. ඒක කරන්න තමයි යන්නේ. ඒක කරන්න යන්නේ රෝහල්වල බාහිර රෝගී අංශ වහන්න යන්නේ. බාහිර රෝගී අංශ වහලා රෝහල් සායනික කටයුතු සහ නේවාසික රෝගීන් සඳහා පමණක් රජයේ රෝහල් සීමා කරන්න යන්නේ. දැන් ඒකට ඕන කරන සම්පූර්ණ සැලැස්ම හදලා ඊයේ පෙරේදා සෞඛ්‍ය අමාත්‍යවරයා කිව්වා වසර දෙකක් ඇතුළත ඒක සම්පූර්ණ කරනවා කියලා. ඒතර එතෙන්ද දැන් යමින් තියෙන්නේ. මේ අය වැයත් සෞඛ්‍යයට මුදල් වෙන් වෙලා නැහැ. සොච්චමක් වැඩි වෙලා තියෙන රුපියලාව ප්‍රමාණයත් එක්ක බලද්දි මුදල් අඩු කරලා තියෙන සෞඛ්‍ය. අධ්‍යාපනයේ දැන් අලුතෙන් චක්‍රලේඛයක් ඇවිල්ලා තියෙනවා. ඒ චක්‍රලේඛෙන් කියලා තියෙනවා පාසල්වල මුදල් අය කිරීම නීත්‍යානුකූල කළා කියලා. ඒක කියලා තියෙන්නේ හැම ඉස්කෝලයක්ම ප්‍රින්සිපල් අවුරුද්දේ වියදම ගණනය කරනවා. ලයිට් බිල්, වතුර බිල් ඒ ඔක්කොමත් එක්ක ගණනය කරනවා. ගණනය කරලා එයා අනුමාන කරන්න ඕනේ රජයෙන් මෙච්චර ගාණක් දෙයි කියලා. ඉතුරු පරතරය, ඉතුරු ගාණ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බෙදලා හැම ශිෂ්‍යයෙක්ගේ මේ ගාණ අය කරනවා. ඒ සඳහා රජයේ මෙතෙක් පවතින නීතියක් බාධාවක් වෙනවා නම් ඒ මෙතෙක් නිකුත් කළ සියලු චක්‍රලේඛ මේ චක්‍රලේඛයෙන් පසු අවලංගුයි කියලා තමයි අකිල විරාජකාරී වසම් මහත්තයා අත්සන් කළා තියෙන්නේ. සියලු චක්‍රලේඛ අවලංගුයි, මෙතෙක් තිබූ සියලු නීති අවලංගුයි, සියලුම නීති වලට උඩින් තියෙන අලුතෙන් පනවපු නීතියක. ඒ ඔක්කොටම අත තියෙමින් යනවා. ප්‍රාග්ධනයට ප්‍රසාරණය නොවි පවතින්න බෑ. ඒක ප්‍රසාරණය වෙන්න ඕනේ. ඒක හැමතැනම කොහාට හරි ගිහිල්ලා එතනින් අතිරික්තයක් දැහැගන්න. කොහෙන් හරි අතිරික්තයක් දැහැගන්න. ඒ නිසා තමයි කියන්නේ ලෝක ආර්ථිකයේ වසරකට 100%ක අඛණ්ඩ වර්ධනයක් නොතිබුණොත් එහෙම ආර්ථිකයේ වැටෙනවා. 100%ක වර්ධනයක් පවත්ත ගන්න ඕනේ. කියන්නේ මේක සල්ලි මවන්න ඕනේ. මේක ප්‍රසාරණය වෙන්න. දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නනේ ප්‍රශ්නේ තමයි සල්ලි නැති එක කියලා. සල්ලි නැති එක නෙමෙයි ප්‍රශ්නේ. මේ තියෙන සල්ලි ටික පැටවු ගහන්න දාන්නේ කොහටද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් 2018 අවුරුද්ද ගත්තොත් 2018 අවුරුද්දේ ලෝක පරිමාණයෙන් ධනපති පන්තියේ මුණ දුන්න අභියෝගය තමයි ඩොලර් ට්‍රිලියන් 3.5ක් තියෙනවා එකතන පල් වෙමින් ඒක කොහට හරි දාන්න ඕනේ. ඒගොල්ල ලෝක ගෝලය පුරා දුවනවා මේක දාන්න තැනක් ඔය ඔය. එතකොට තමයි ඒගොල්ලන්ට හම්බෙන්නේ කළු බෝවිල රෝගල්. එතකොට තමයි ඒගොල්ලන්ට හම්බෙන්නේ මේ විශ්වවිද්‍යාල. එතකොට තමයි ඒගොල්ලන්ට හම්බෙන්නේ පොදු ප්‍රවාහන සේවය. එතකොට තමයි ඒගොල්ල දුම්රිය සේවය දකින්නේ. එතකොට තමයි මේ වගේ පෞද්ගලිකන වැඩසටහන් ටිකේ.
එහෙම දුව දුව ඉදදී තමයි ශ්‍රී ලංකන් ණයයක දැක්කේ හම්බන්තොට වරාය දැක්කේ ඩොලර් ට්‍රිලියන් 3.5 ඒ ඩොලර් ට්‍රිලියන් 3.5 වහාම ආයෝජනය නොකළොත් ධනවාදය වැටෙන. කියන්නේ මේකට ප්‍රසාරණය නොවි පැටව නොගහ පවතින්න බෑ. ඒ නිසා මේක හැම ක්ෂේත්‍රයකටම යනවා. මේක සෝබාදහමට යනවා. මේක මනුෂ්‍ය ශරීරය වෙළඳ භාණ්ඩයක් කරනවා. මේක සංස්කෘතිය වෙළඳ භාණ්ඩයක් කරනවා. කිසිවක් ඉතුරු නොකර සියල්ල විකිනෙන මිලකරණයව බවට පත් කරනවා. මිනිසුන්ගේ සාර ධර්ම සදාචාරයන් පා මෙතෙක් අත නොතැබූ ක්ෂේත්‍රවලට දැන් ප්‍රාග්ධනිය අත තියෙන. දැන් උදාහරණයක් විදියට ලංකාවේ සංචාරක කර්මාන්තය දැන් අලුත්ම ව්‍යාපෘතිය. ඒකට අනුව සංචාරක සමාගම සංචාරකයෝ දෙන්නෙක්ව අරගෙන යනවා කාර් එකෙන්. යනකොට පාළු පළාතක රෑ 7ට විතර කාර් එක කැඩෙනවා. කාර් එක හදන්න බලන ඩ්‍රයිවර් හදන්න බෑ. ඊට පස්සේ ඩ්‍රයිවර් කියනවා මේ කාර් එක දැන් හදාගන්න හම්බෙන්නේ නැහැ මෙකැනික් කෙනෙක් හොයාගන්න වෙනවා. ඒ නිසා අපි හෙට උදේ වෙනකල් කොහේ හරි නවතිමු කියලා. එසේ ඒගොල්ලෝ සංචාරකව දෙන්නවත් එක් කරගෙන ළඟම තියෙන ගෙදරකට යනවා. ගෙදරකට ගිහිල්ලා අපි අමාරුවේ වැටලා කියලා කිව්වට පස්සේ කරදරේ වැටුණු මිනිස්සෙක්ට උදව් කරනවා කියන පොදු මානුෂීය ගුණාංගයේ සහ ලංකාවේ මිනිසුන්ගේ සංස්කෘතියේ ඒක සම්බන්ධ ස්ථාපිත වෙලා තියෙන සදාචාරවලට අනුව ඒ ගෙදර කට්ටිය අර සංචාරකයවයි දෙන්නවයි ඩ්‍රයිවර්වයි බාර අරගෙන ඒගොල්ලන්ට නිදා ගන්න දීලා රැයට කන්න දීලා එතකොට අර සංචාරකව දෙන්න ලංකාවේ ගෙදරක ඉන්නවා රැක්. එතකොට ඒගොල්ලෝ උදෙත් ඉන්නවා ඒගොල්ලෝ දකින්න උදේ ළමයි ඉස්කෝලේ යවන විදිහේ ඒ ලංකාවේ ගෙදරක කොහොමද සංස්කෘතිය හැසිරෙන්නේ කියන එක ගැන අවබෝධයක් ගන්න. ඊට පස්සේ මිකැනික් කෙනෙක් ගෙනලා කාර් එක හදාගෙන ඒගොල්ලෝ නැවත ගමන යනවා. ඇත්තට මේ සංචාරකව දෙන්නට නවාතැන් දීම වෙනුවෙන් සංචාරක සමාගම අර ගෙදරට ගෙවීමක් කරනවා. මේ රංගපෑම වෙනුවෙන් රියදුරන්ව වෙනම පුහුණු කරනවා සංචාරක සමාගම. සංචාරක සමාගම අතිරික්ත මුදලකුත් තියාගෙන මේ සඳහා යන වියදමයි ඒගොල්ලන්ගේ ලාභයයි දෙක අර සංචාරකව දෙන්නගේ පොදු පැකේජ් එකෙන් අය කරනවා. කරදරේ වැටිච්ච මිනිහෙක්ට උදව් කරනවා කියන පොදු සදාචාරය ලංකාවේ සංචාරක සමාගම් ඇතුලේ දැන් වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙමින් තියෙනවා. මේ අවුරුද්දේ පටන් ගත්තා ඔබ අඳුරන අය ඉන්නවා නම් සංචාරක සමාගම් වල වැඩ කරන සංචාරක හෝටල් වල වැඩ කරන හම්බෙලා අහලා බලන්න. එතකොට කියයි කොහොමද සංස්කෘතියේ තියෙන සදාචාරයන් පව වෙළඳ භාණ්ඩ කරමින් තියෙන්නේ කියලා. අපි තව අවුරුදු 20කට පස්සේ බලමු මේක මෙහෙමම යන්න දෙනවා නම් තව අවුරුදු 20කින් පස්සේ බලමු කරදරේ වැටිච්ච කෙනෙක්ට උදව් කරන එක වෙළඳ භාණ්ඩ කරන්නේ වුණාට පස්සේ සමාජයකට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ සමාජය කොයි වගේ එකක්ද කියලා තව අවුරුදු 20කින් බලමු. එහෙම නැතිනම් දැන් තීරණයක් ගමු මේක වෙන්න දෙන්න බෑ කියලා. ප්‍රශ්නේ තියෙන ප්‍රාග්ධානය එහෙම තමයි දැන් යන්නේ. ඒක ඊටාම අනුකම්පා විරහිත ලෙස මේ ඔක්කොම ඩෝසර් කරගෙන යනවා. මේක මුකුත් ඉතුරු කරන්නේ නැහැ. ස්වභාවික පරිසරය ඉතුරු කරන්නේත් නැහැ. මිනිස් සාර ධර්ම ඉතුරු කරන්නේත් නැහැ. මිනිසුන්ගේ ශරීරය පිළිබඳ අයිතිය ඉතුරු කරන්නේත් නැහැ. මිනිස්සු අතර තියෙන බැඳීම් ඉතුරු කරන්නේත් නැහැ. කිසිවක් ඉතුරු කරන්නේ. එතකොට මෙහෙම යද්දි ප්‍රාග්ධානේ අපිට ඕනනම් පුළුවන් අපිට මොනවා හරි අපේ පරිභෝජන මට්ටම් ඉහළ ගියා වගේ කියලා හිතාගෙන ඕනනම් මේකට ඉන්න දෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ඉන්න දෙනවා නම් මේ ඔක්කොම ප්‍රාග්ධනයට බිලි දෙන්න ඕනේ. අර පරණ වලව්වට අලිය ගෙනාවා වගේ. වලව්වට අලියක් ගේනවනේ. අලිය ගේන්නේ මේ වලව්වේ කීර්තිය සඳහා. ඒ ගමන් හිතනවා කොට ඇදලක් මුකින් කීයක් හරි හොයාගන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් වලව්වට අලිය ගෙනාපු දවසේ ඉඳලා කිතුල් කපන්න තමයි ඉන්නේ. අලියා කනවා ඉතින් අලියට කන්න දෙන්න තමයි තියෙන්නේ. දැන් පස්සේ කොටා දිනවා කියලා හිතාගෙන මේක දින නිසා අපිට කීර්තියක් එනවා කියලා එහෙම හිතාගෙන මේ ධනවාදයේ ප්‍රාග්ධනයේ උගුලස්සට රිංගන්න තීරණය කරනවා නම් එහෙනම් ඉතින් අරකටත් එකඟ වෙන ප්‍රාග්ධනයේ මේ ඔක්කොම කනවා ඉතින් අලියට කිතුල් කප කප ඉන්න. එහෙම අපි මෙතන එකතු වෙලා ඉන්නේ අලියට කිතුල් කප කප ඉන්න අපි එකඟ නැති නිසා. අපේ ජීවිතේ එකම වැඩේ අලියට කිතුල් කප කප ඉන්න එක කියන එකට අපි එකඟ නැහැ. අපේ ජීවිතේ ඒ වෙනුවෙන් කැප කරන්න අපි අගමැති නිසා. ප්‍රාග්ධන සමුච්චනය වෙනුවෙන් අපේ ජීවිතේ සියල්ල අතහරින්න අපි අගමැති නිසා. අනිත් මිනිසුන්ට එහෙම කරනවටත් අපි විරුද්ධ නිසා. ඒ නිසානේ මේක තුලලා ඉන්නේ. අපි අකමැති නිසා විතරක් නෙවෙයිනේ. අනිත් අයට එහෙම කරනවටත් විරුද්ධ නිසා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ලෝකේ පුරා මේක ගිහිල්ලා හැම එකක්ම ගිල ගන්නවා. හරියට අර තස්මේනියන් යකා වගේ. හාහාරියාව කාටුන් එකේ ඉන්න තස්මේනියන් යකා වගේ සියල්ල කාගෙන යනවා. හම්බෙන හැම එකම කාගෙන යනවා. එහෙම කාගෙන යනකොට ඒගොල්ලන්ට වැඩි ලාභ වුණා. වැඩි ලාභ සඳහා ඒ අය අතර තරඟයක් තියෙනවා. හැමතිස්සෙම අඩුවෙන් නිෂ්පාදනය කරනවට වඩා මහා පරිමාණව නිෂ්පාදනය කරොත් තමයි ලාභ තියෙන්නේ. වැඩි ලාභයි.
ඒනිසා අධි නිෂ්පාදනයක් වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා නිෂ්පාදනය කරන. එතකොට තමයි ලාභ. ඒ වගේම අධි තාක්ෂණය පාවිච්චි කරන. එතකොට නම් ලාභ වැඩි වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ හිතනවා තාවකාලිකව ඒගොල්ලන් ලාභ වැඩි වුණා කියලා. නමුත් පස්සේ ඒගොල්ලන්ට තේරෙනවා නැහැ යන්ත්‍ර සූත්‍ර වැඩි දියුණු කිරීමෙන්ම නෙවෙයි ඒගොල්ලන්ගේ ලාභය එන්නේ කියලා. ඒක මිනිසුන්ගෙන් එන්නේ කියලා. නමුත් ඒගොල්ලෝ තාක්ෂණය අර චම්පික රණවක කියන හයිටෙක් වර්ධනය කරනවා. ඒක විසින් විශාල සංඛ්‍යාවලට රැකියා අර්බුද ඇති වෙනවා. දැන් මේ විදිහ අධි නිෂ්පාදනය ගොඩ ගැහෙද්දි ඊළඟට වෙන ප්‍රශ්නේ තමයි මේ අධි නිෂ්පාදනය මිලදී ගන්න බැරි වෙනවා මිනිස්සු. එතකොට ආයේ මේව කඩාවැටෙනවා. එහෙමනේ ධනවාදී අර්බුදේ. ආර්ථික අර්බුදෙන් එහෙමයි. අර ලෙනින්ගේ කතාවක් තියෙනවා ලස්සන එකක්. يعني පුංචි ළමයෙක් කම්කරුවෙක්ගේ දරුවෙක් කම්කරුවත් එක්ක සීත කාලේ රුසියාවේ සීතලේ වෙවුල ඉන්නවා. වෙවුල ඉන්න ගමන් ළමයා අහනවා තාත්තගෙන් තාත්තේ ඇයි අපි සීතලේ ඉන්නේ? අපිට ගින්දර පත්තු කරන්න ගල්ලඟුරු නැති නිසා. ඇයි අපිට ගල්ලඟුරු නැත්තේ? ගල්ලඟුරු ගන්න අපිට සල්ලි නැති නිසා. ඇයි අපිට සල්ලි නැත්තේ? තාත්තගේ රස්සාව නැති වෙච්ච නිසා. ඇයි තාත්තගේ රස්සාව නැති වුනේ? තාත්තා වැඩ කරපු ගල්ලඟුරු නිෂ්පාදන සමාගම පාඩු ලැබපු නිසා. ඒක වහපු නිසා. ඇයි තාත්තා වැඩ කරපු ගල්ලඟුරු නිෂ්පාදන කර්මාන්ත ශාලාව වැහුවේ? ඒගොල්ලෝ හදපු ගල්ලඟුරු විකුණ ගන්න බැරි වෙච්ච නිසා. ඇයි ඒගොල්ලන්ට ගල්ලඟුරු විකුණ ගන්න බැරි වුනේ? ගල්ලඟුරු වැඩි නිසා. ගල්ලඟුරු නිෂ්පාදනය වැඩි නිසා. ඒතර ගල්ලඟුරු අධි නිෂ්පාදනයේ අවසන් ප්‍රතිඵලය තමයි කම්කරුවගේ දරුවට සීතලේ ඉන්න සිද්ධ වීම. සහිංගයයි අධි නිෂ්පාදනයයි දෙක එකට පවතින මේ. අධි නිෂ්පාදනයේ විසීම තමයි හිඟයක් හදන්නේ. අධි නිෂ්පාදනය කිව්වම හිතන්න එපා මම ඕන තරම් ගොඩ ගහලා තියෙන හැම නෙමෙයි. අධි නිෂ්පාදනයේ විසින් වැඩ කරන පන්තියට හිඟය හදන. එතකොට මේ ප්‍රශ්නේ බේරන්න. එතකොට ඒගොල්ලෝ හිතනවා කොහොමද බේරන්නේ කියලා. මොකද මේ හදනේවා මිලදී ගන්න බැරි වුණොත් එහෙම මිලදී ගන්න බැරි වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ ප්‍රශ්නේ බේරන්න. මේ ප්‍රශ්නේ බේරන්න දරපු එක උත්සාහයක් තමයි අර යලි ඉපදුණු පුනර්භවය ලැබූ කේන්සියානු න්‍යායාචාර්යවරුන් කියන රාජ්‍ය ඒකාධිකාරී ධනවාද. ඒක එක ක්‍රමයක්. දැන් ඒගොල්ලෝ කියන්නේ ඒකට ආය යමු කියලා. ඒකේ කතාව කියන්න. ඒක 940 ගණන් වලින් පස්සේ ඒක ආපු එක ක්‍රමයක්. ඒකේ මොකද්ද උත්තරේ? අධි නිෂ්පාදනය පාලනය කරන්න රජය මැදිහත් වෙනවා. නිෂ්පාදනය නියාමනය කරන්න කන්ට්‍රෝල් කරන්න රජය මැදිහත් වෙනවා. එසේ ජනතාවට මිලදී ගැනීමේ හැකියාව, ඒකට ආර්ථික විද්‍යාව කියන්නේ ක්‍රය ශක්තිය කියලා. ක්‍රය ශක්තිය වැඩි කරගන්න ජනතාවට මිලදී ගැනීමේ හැකියාව වැඩි කරගන්න රජය මැදිහත් වෙනවා. රජය ආර්ථිකයට මැදිහත් වෙනවා සම තරඟකරුවෙක් විදිහට. ඊට පස්සේ ඒ ආර්ථිකයට මැදිහත් වීමෙන් රජය ගන්න මුදලින් ඒ අතිරික්තෙන් කොටසක් මහජන සුභසාධන විදිහට වෙන් කරනවා. වෙන් කළා ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි කරනවා. ඕක තමයි කතාව. එතකොට ඒක එහෙම කරනවා කියලා කිව්වට රජය මැදිහත් වෙලා නිෂ්පාදන පාලනය කරලා ජනතාවට සුභසාධන දීලා මේක කරනවා කියලා කිව්වට ආර්ථිකය ලෝක මට්ටමින් සම්බන්ධීකරණය වෙනකොට, ආර්ථිකය ජාත්‍යන්තරකරණය වෙනකොට ඒ විදිහට බේරන්න බැරුව යනවා ප්‍රශ්නේ. දැන් ඒක වුණා ඇමරිකා එක්සත් ජනපදයේ. දැන් 1944 ඇමරිකාව ඩොලර් එක ගැට ගැහුවා. මේක හරියටම තේරුම් ගන්න. මොකද මේක සම්බන්ධයෙන් ට්‍රම්ප් ගත්ත තීරණය. මොකද දැන් මේ කතා කරන්නේ ඩොලර් එකේ මිල ඉහළ යාමයි රුපියලයාගේ කඩාවැටීමයි කියන්නේ. සමහරු කියන්නේ රුපියල කඩාවැටිලා නැහැ, ඩොලර් එකයි උඩ ගිහින් තියෙන්නේ කියලා කියන්නේ. ඒ නිසා මේක සම්බන්ධයි. 1944 බෙට්නුට් සම්මුතියෙන් ඇමරිකා එක්සත් ජනපදය ලෝක මූල්‍යයකකේ ඒගොල්ලෝ කියලා තීරණය කරාට පස්සේ ඒගොල්ලෝ රත්තරන් එක්ක ඩොලර් එකේ සම්බන්ධයක් හැදුවා. ඒ හදපු සම්බන්ධය තමයි රත්තරන් අවුන්සයක් ඩොලර් 35යි. රත්තරන් අවුන්සයක් ඩොලර් 35යි කියලා ඒගොල්ලෝ හැදුවා නියතයක්. ඒ එහෙම නියතයක් හදන එකේ අරමුණ තමයි මුදල් අව ප්‍රමාණය වෙන්න නොදී අඩුම ගානේ ප්‍රධාන මුදල් ඒකක අතර යම් ස්ථාවර අනුපාතිකයක් පවත්වා ගන්න. එතකොට ඒගොල්ලෝ ගාව ඩොලර් තියෙනවා. ඩොලර් 35ක් සමාන රන් අවුන්සයක් කියලා එන විදිහේ රන් සංචිතයක් තියෙනවා. ඒකට තමයි ෆෝට් නොක්ස් රන් සංචිතය කියලා කියන්නේ. ෆෝට් නොක්ස් රන් සංචිතේ පටන් ගත්තා. ඊට පස්සේ මේගොල්ලෝ රත්තරන් සහ ඩොලර් දෙක එකට බැලන්ස් කරමින් ගියා 950 ගණන් වල 960 ගණන් වල. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් ආවා. ප්‍රශ්නේ තමයි 1950 දශකයේ අග වෙද්දී ජපානයේ නිෂ්පාදන බලවතෙක් විදිහට නැගී සිටියා. ඇත්තම ජපානයේ කරේ රී ඉන්ජිනියරින් කියන එක. ඒ කියන්නේ කෑලි ගණන්ලා කෑලි මූට්ටු කරන එක තමයි ජපානයේ කරේ. එතකොට ඒගොල්ලන්ට රිසර්ච් වියදම් නැහැ. පර්යේෂණ සඳහා යන වියදම් නැහැ.
ඒවගේම ජපානයේ ශ්‍රමය ඇමරිකාවේ ශ්‍රමයට වඩා ලාභ ශ්‍රමය. එතන පරේෂණ වියදම් නැතිවීමයි ශ්‍රමයේ මිල ලාභ වීමයි විසින් ජපන් බඩුවල මිල අඩු වුණා. ඇමරිකාවේ නිෂ්පාදිත බඩුවලට වඩා ජපන් බඩුවේ මිල අඩු වුණා. මිල අඩු වුණාට පස්සේ මහා පරිමාණව ජපන් බඩු එන්න පටන් ගත්තා ඇමරිකාවට. යුරෝපීය බඩුත් ඔය විදිහට එන්න පටන් ගත්තා. ඊට පස්සේ මේගොල්ලෝ කිව්වට රජයෙන් පාලනය කරනවා කියලා පාලනය කරගන්න බෑ. ඒක විසින් ඇමරිකාව අරබු දෙයකට ගියා. ඒ අරබු දෙයට යන වෙලාවේ තමයි 1958 දී එවකට හිටපු ජොන්සන් ජනාධිපතිවරයා තීරණය කරන්නේ මේකට තියෙන උත්තරේ තමයි ඇමරිකාවත් ලාභ ශ්‍රමය හොයන එක කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගියා ඩී ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කියලා ප්‍රෝග්‍රෑම් එක. නිර්කාර්මීකරණ වැඩසටහනක් කියලා. ඒ නිර්කාර්මීකරණ වැඩසටහනේදී ඒගොල්ලෝ කරේ ඇමරිකාවේ තිබ්බ කර්මාංශාලා ඔක්කොම ඇමරිකාවෙන් ගලවලා අරන් ගිහිල්ලා ලාභ ශ්‍රමය දින රටවල් වල හයි කරා. එතකොට ඇමරිකාවේ තියෙන ඩොලර් ටික ඔක්කොම එළියට ඇදිලා ගියා. ඉස්සල්ලාම 1958 වෙද්දී විදේශවල තියෙන ඇමරිකන් ඩොලර් ප්‍රමාණය ඇමරිකාවේ තියෙන රන් සංචිතයේ ඉක්මවා ගියා. ඒගොල්ලෝ ලොකු අර්බුදයකට ගියා. කවුරු හරි ඇවිල්ලා ඩොලර් දීලා රත්තරන් ඉල්ලුවොත් දෙන්න රත්තරන් නැහැ. රත්තරන් වලට වඩා ඩොලර් වැඩි වුණා. බැලන්ස් එක කැඩුනා. ඊට පස්සේ 1968 වෙද්දී يعني 1950 තිබුණු රන් සංචිතයේ භාගයකට අඩු වුණා 1968 වෙද්දී. ඩොලර් වලට රත්තරන් දෙන්න වෙලා. ඊට පස්සේ එතෙන්දි තමයි ඒගොල්ලෝ ගත්තේ එක වෙලාවක ගත්ත ආරක්ෂණ ක්‍රියාමාර්ගයක්. ඒ කියන්නේ ආනයින ඔක්කොටම තීරුබදු පනවලා ජපන් බඩු ඇමරිකාවට ගේන එක නවත්තලා දැන් මේ වෙලාවෙත් එහෙම ඉන්නේ චීන බාණ්ඩ ආනයිනේ නවත්තලා අරගන්න ට්‍රම්ප් ඒ වගේ එහෙම කරලා ගත්තා. ප්‍රාග්ධන ගිනුම වැහුවා. ඇමරිකා එක්සත් ජනපදයෙන් එළියට ඩොලර් ගෙන යාම නැවැත්තුවා 68. එහෙම කරලා ඒගොල්ලෝ උත්සාහ කරා මොකක් හරි ගොඩ යන්න පුළුවන්ද කියලා බෑ. ඊට පස්සේ තමයි 1971 දී ඇමරිකාව රත්තරන් සමග තියෙන ගනුදෙනුව නැවැත්තුවේ. නවත්තලා ඒගොල්ලෝ ඩොලරය වෙළඳ පොලේ ඉල්ලුම සැපයුම අනුව පාවෙන්න ඇරියා. රත්තරන් වලින් ගැලෙව්වා. 73 වෙද්දී ඒ ක්‍රියාවලිය සම්පූර්ණ කරා. කොහොම තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් එකේ ඉතිහාසෙ ගියේ. එහෙම තමයි ඩොලර් එකේ ඉතිහාසෙ ගියේ. එතකොට ඒ අර්බුදේ ආවට පස්සේ තිබ්බ දේ තමයි ඒ කියන්නේ රජය විසින් මේවා ඔක්කොම පාලනය කරනවා සමහර ක්ෂේත්‍ර රජයෙන් මෙහෙවනවා කියලා කිව්වට ඒක එහෙම කරන්න බෑ. ගෝලීය වශයෙන් අනිත් රටවල් වෙන විදිහ වැඩක් කරව ගම මේක අර්බුදයට යනවා. ඊපස්සේ ඒකට උත්තරේ විදිහට තමයි නව ලිබරල් එක ගෙනා. නව ලිබරල් එකේ ආවේ ප්‍රාග්ධනය කැමති තැනක කැමති විදිහට යන්න පුළුවන්. කැමති තැනක කැමති විදිහට යන්න පුළුවන් හැම තැනම පදිංචි වෙන්න පුළුවන්. ඒතර ප්‍රාග්ධනය අලුත් ගොදුරු බිම හෙව්වා. එකක් තමයි මෙතෙක් රජය විසින් හසුරුවපු ක්ෂේත්‍ර ප්‍රාග්ධනයට ගොදුරු කරා. දැන් ලංකාවේ ගත්තොත් පොදු ප්‍රවාහනයේ තිබුණේ රජය සතු. ඒකට පෞද්ගලිකංශය ආවා. රෝහල් තිබුණේ රජය සතු. පෞද්ගලික රෝහල් ආරම්භ කරන්න දුන්නා. අධ්‍යාපනයේ තිබුණේ රජය සතු. උසස් අධ්‍යාපනයේ අත තියන්න උත්සාහ කරා. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වගේ වගේ අමාරු වුණා. නමුත් පාසල් අධ්‍යාපනයට අත තිබ්බා. උසස් අධ්‍යාපනයේ ගෙවිච්ච අවුරුදු 40 ඇතුලේ ටිකෙන් ටික පෞද්ගලීකරණය කරා. ජාත්‍යන්තර පාසල් කියලා පෞද්ගලික පාසල් ගොඩ නැගුවා. දැන් මේ පාසල් වල ඉගෙන ගත්ත ශිෂ්‍යෝ දැන් අමාරුවේ වැටෙන ළමයි. ඒගොල්ලන්ට මොකක්වත් එතනින් එහා පාරක් ඉතුරු වෙලා නැහැ. ඊට පස්සේ ප්‍රාග්ධනයේ දේශ සීමා තරදවමින් ප්‍රාග්ධනයේ ඉඩ හැදුවා. දේශ සීමා ඉක්මවමින් ප්‍රාග්ධනයේ දොරවල් විවෘත කරා. ඒ විතරක් නෙවෙයි සම්පූර්ණයෙන්ම දැන් ඒක කරද්දී එනවා මෙහෙම ප්‍රශ්නයක්. දැන් ලාභ ශ්‍රමය හොයාගෙන නම් ප්‍රාග්ධනය යන්නේ ශ්‍රමය එන්නෙන්න ලාභ වෙනවා. වැටුප්තල අඩු වෙනවා. එතකොට මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි අඩු වෙනවා. මිනිස්සුන්ට මිලදී ගැනීමේ හැකියාව නැති වුණාම ආය අර්බුදේ එනවා. කොහොමද මේ අදි නිෂ්පාදනය විකුණගන්නේ කියන ප්‍රශ්නය එනවා. ඒ ප්‍රශ්නෙට දැන් කේන්සියානු එකේ තිබුණේ රජය උදව් කරනවා. නව ලිබරල් ධනවාදයේ ඒගොල්ලෝ ආව නිගමනයකට රජය උදව් කරනවා කියන එක වෙනුවට ඒගොල්ලෝ ගෙනාවා ණය. ඊට පස්සේ බඩු ගන්න මිනිස්සුන්ට ණය දෙනවා. මිනිස්සු බඩු ගන්න ණයට. ණය ජීවිතේ බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි ක්‍රෙඩිට් කාඩ් ආවේ. ඊට පස්සේ තමයි ලීසින් ආවේ. ෆිනෑන්ස් ආවේ. බැංකු ණය ආවේ. හැම කෙනාම ණය වෙනවා. ණය කියලා කියන්නේ ඇත්තටම ප්‍රශ්නේ අනාගතයට තියෙන. දැන් මොනව හරි ගන්න ඕනේ ඒක ගන්න බැරි නම් ප්‍රශ්නේ අනාගතයට ඉතුරු කරලා අනාගතයේ උපයන මුදලින් ගෙවන්නම් කියන පදනමින් ගන්නවා. ඒ කියන්නේ දැනට අපි උපයපු මුදල විතරක් නෙවෙයි අනාගතයේ ඉපයීමට નિયમિત මුදලෙනුත් බඩු ගන්න. ඒ ක්‍රෙඩිට් කාඩ් වල ඒකනේ කරන්නේ සුපර් මාකට් වලට ගිහින්.
ඊටස පුද්ගලෝ විදියට ගත්තට පස්සේ මහා ණය ගොඩා හැම කෙනාගේම ණය දැන් පාරක් අයිනට ගිහින් බැලුවොත් එහෙම වාහන යනවා පේනවනේ ඔය ණය තමයි යන්නේ ඔය ඔක්කොම ලීස් කරලා ගත්තේ ඔක්කොම ණය යන්නේ පාරේ පිරෙලා තියෙන ණය ඕන තැනකට ගෙදරකට ගිහින් බලන්න දැන් මේ ළඟදී තැපෑලේ සේවකයෝ වැඩවර්ජනයක් කරා වැඩවර්ජනයේ එක අවස්ථාවක ඔවුන්ගේ වැටුප දෙන එක නවත්තන්න තැපැල් දෙපාර්තමේන්තුව තීරණයක් ගත්තා. ඒ තීරණය ගත්ත වෙලාවේ ඒ වෘත්ති සමිතිත් එක්ක අපි කතා කරනකොට ඒගොල්ලෝ කිව්වේ මෙතන ප්‍රශ්නේ වැටුප නවත්තන එක නෙවෙයි ඉස්සරනම් වැටුප කියන්නේ අපිට තිබුණු ආදායමක් ඒක නැති වුණොත් කොස්දෙල් කාලා හරි ඉන්නවා දැන් වැටුප කියන්නේ අපිට ගෙවන්න තියෙන බිල් ටිකේ එකතුව. දැන් වැටුප ඕනමයි ඒක නැති වුණොත් එහෙම මේ ඉන්න බෑ අපිට කියන. ඒක කොස්දෙල් කාලා ඉන්නවා කියලා කතාවක් නෙවෙයි වැටුප සමානයි ගෙවන්න තියෙන බිල් ටිකේ එකතුවට. ඒ බිල් ටික ගෙවන්න ඕනේ මාසෙ අන්තිමට. ඒ නිසා වැටුප ඕනමයි. වැඩවර්ජනේ කඩකප්පලු නේතනේ. වැඩවර්ජනේ ඉස්සරහට ගෙනියන්න බැරුණේ ඒකෙන්. වැටුප නවත්තනවා කියපු ගමන් වැඩවර්ජනේ නවත්තන්න උනේ. වැටුප නොලැබුණොත් බිල් ටික ගෙවන්න බෑ. ණය වෙලා ඉන්නේ ඔක්කොමල. සම මුළු ජීවිතේම ණය බවට පත් වෙලා තියෙනවා. මේ ළඟදී පෞද්ගලික මිතුරෙක් හෘදය ආබාධයක් හැදිලා එයා බලන්න ගියා. බලන්න ගිය වෙලාවෙ එයා කිව්වේ දැම්ම මැරෙන්න බෑ. මැරුණොත් එහෙම මේ ණය ටික ළමයින්ට ගෙවන්න වෙයි කියලා. කියන්නේ දැන් මිනිසුන්ගේ ජීවත් වීමේ ලාලසාව එන්නේ ණය ගෙවන්න තියෙන නිසා. මේ ජීවත් වෙන්නවත් වෙන තාර්කික හේතුවක් නැහැ. ජීවත් වෙන්නේ ඇයි කියලා අහපුවාම ඒකට තාර්කික හේතුවක් නැහැ. හේතුව තමයි අපි මළොත් එහෙම ණය ටික ළමයින්ට ගෙවන්න වෙනවා. ඒ නිසා ළමයින්ට ගෙවන්න නොදී ණය ටික ගෙවන්න තමයි ජීවත් වෙන්නේ. ජීවත් වීමේ ලාලසාව එන්නේ ණයවල. ඒ නිසා මේක මේ දැන් රට ණය වුණා කියන එක විතරයි මේ තනි තනි පුද්ගලෝ මිනිස්සු ජීවිත පවුල් ගත්තට පස්සේ නව ලිබරල් එකේ උපාය මාර්ගෙම තමයි ණය ලීසින්. ඉතින් ඒකේ අවසන් ප්‍රතිඵලය මොකද්ද? මූල්‍ය සමාගම් මහා දැවැන්ත අතිරික්තයක් උපයා ගන්න. දැන් ගිය අවුරුද්ද ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ මහා විශාල මහා දැවැන්ත අතිරික්තයක් උපයගෙන තියෙනවා මේ බැංකු විසින්. බැංකුවල ලාභ ඕන් කීල්ස් හෝල්ඩින්ස් එක ඒගොල්ලොත් මූල්‍ය ගනුදෙනු වල යෙදෙනවා. ඒගොල්ලෝ ඩොලර් රුපියල් බිලියන 23කින් ඒගොල්ලන්ගේ ආදායම් වැඩි කරගෙන ඒක 2016 අවුරුද්දට වඩා 128ක වර්ධනයක්. මූල්‍ය සමාගම් තමයි වේගයෙන් ඉහළට එමින් තියෙන්නේ. ඒගොල්ලන්ගේ තමයි ලාභ ගොඩ ගැහෙන්නේ. අර ලෙනින් කිව්වා වගේම ලේවුරාබුන භූතේ. කොහොමද ඒ ලාභ ගොඩ ගැහුනේ? ලේවුරාබියද? ත්‍රිරෝධ රථයක් ගන්න මිනිස්සේ බැංකුවකින් ණයක් කරන් ත්‍රිරෝධ රථයක් ගන්න. ඊට පස්සේ උදේ ඉඳලා රෑ වෙනකල් රෑ ඉඳලා එළි වෙනකල් ත්‍රිරෝධ රථේ එළව. රෑටත් පාක්වලනේ කට්ටිය නිදාගෙන ඉන්නේ පාක්වලනේ. අපි රෑ එකට දෙකට බහැලා ට්‍රීවිල් වලනේ යන්නේ පාක්වලේ ඉන්නේ. එතකොට ඔය පැය 24 වැඩ කළා. පැය 24 නේ වැඩ කරන්නේ. පැය 24 වැඩ කරලා මොනවද හොයලා තින්නේ? ඔය පැය 24ම වැඩ කළා හොයන් ටික ඔක්කොම අරන් ගිහලා දෙනවා බැංකුවට. ඊට පස්සේ අන්තිමට මහා බැංකු වාර්තාවේ තියෙනවා බැංකුවල තමයි ලාභය වැඩි වුණේ කියලා. ණය ටික ගෙවල ඉවරෙද්දි ට්‍රීවිල් එක කැඩිලා ඊට පස්සේ ආයෙ නැවෙලා ආයෙ ට්‍රීවිල් එකක් ගන්න. ඉතුරු ඒවත් එහෙම තමයි. ට්‍රීවිල් විතරක් නෙමෙයි. හැම එකම එහෙමයි. ඊට පස්සේ මෙන්න මේ ණය කතාවේ මේක හිර කරා. ඒ විතරක් නෙමෙයි රටවල් ණයගත්. මහා පරිමාණව රටවල් වලින් ණයගත්. දැන් ලංකාව ගත්තොත් එහෙම ලංකාව අති දැවැන්ත විදිහට ණය වුණා. ලංකාව අති දැවැන්ත විදිහට ණය වෙද්දී ඒ ණය වෙනවා කියලා කියන්නේ මොකද්ද? චීන බැංකුවල ගොඩ ගහලා තියෙන මේ අතිරික්තය ඒගොල්ලන්ට කොහාට හරි යොදව ගන්න බැරුව හිර වෙලා තියෙන එක සංසරණය සඳහා මෙහෙට දෙනවා. දැන් අන්තිමට මේ වෙද්දී ඩොලර් බිලියන් 5.5ක විදේශ ණය ප්‍රමාණයක් ගොඩ ගහලා තියෙනවා. දැන් මහා බැංකුව අන්තිමටම නිකුත් කරපු ඉලක්කම් වලට අනුව IMF ඒ ණය වලින් 114ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් 112ක් ජපානයෙන් 111ක් ලෝක බැංකුවෙන් 110ක් චීනයෙන්. දැන් ලංකාව දළ දේශ නිෂ්පාදිතයෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් වටින ණය අරන් තියෙනවා. මහා බැංකුව අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පහුගිය දවස්වල කිව්වේ අපේ සිටින්නේ ප්‍රපාතයක් අභියස කියලා. දකුණු ආසියාවේ දළ දේශ නිෂ්පාදිතයේ ප්‍රතිශතය ලෙස වැඩිම ණය සහිත රට. ආණ්ඩුවලට එක වචනයක් කියන්න බෑ. මොකද මිනිස්සුත් ණය වෙනවා. ආණ්ඩුවලට ණය ගන්නවා කියලා කවුරුත් බනින්නේ නැහැ. බනින්නේ නැත්නම් මොකද ගෙවල් පවුල් දුවවන්නේත් ණය වෙනවා. එතකොට මේක තමයි නව ලිබරල් කියලා ආවේ. ඉතින් අර ඩේවිඩ් හාවි කියන විශේෂඥයා ඩේවිඩ් හාවි කියනවා ඒ කියන්නේ මේකෙන් උනේ මේ එයා කියන්නේ ප්‍රාග්ධනය සමුච්ඡයගතකරණය වෙනුවෙන් සියල්ලම පාවිච්චි කරා.
සියල්ලම කියන්නේ මිනිස්සු මෙතෙක් මිනිසුන්ගේ තිබුණු උරුමයන් පොදු දේපල ඒව පවා. ඔහු කියන්නේ අසන්තකයේ හරහා සමුච්චගතකරණය කියලා. ඔහු කියන්නේ දේවල් වලට මිනිස්සු අසන්තක කරා. මිනිසුන් එලෙව්වා, එලවල ඒවත් උදුරගත්තා. ඒකත් ප්‍රාර්ථන සමුච්චගතකරණය උදුරගත්තා. දැන් මේ කොළඹ නගරේ ග්ලෙනි වීදියේ, මැලිබන් වීදියේ, වනාත මුල්ලේ, බොරැල්ලේ, දෙමටගොඩ, කොම්පඤ්ඤ වීදියේ, ඒ හැමතැනකම මිනිසුන්ට මොකද වුනේ? සත්තු වගේ මිනිසුන් එලවල දැම්මා අනවසර පදිංචිකරුවෝ කියලා. ඒ අය සන්තකේ තිබුණු සියල්ල උදුරගත්තා. දැන් හෝමාගමට මොකද්ද වෙන්නේ? කොළඹ නගරය ඇතුලේ ඒක කරද්දි තරකයක් කිව්වා. මේගොල්ලන්ට ඔප්පු නැහැ, මේගොල්ලෝ අනවසර පදිංචිකරුවෝ කිව්වා. දැන් හෝමාගමට මොකද කියන්නේ? ඔප්පු තියෙනවනේ. ඒකට දැන් කියන්නේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාව වෙනුවෙන් ගන්නවා කියලා තමයි ඒකට කියන්නේ. මොනවා හරි නමක් කියලා මිනිසුන් අසන්තක කරනවට මිනිසුන්ගෙන් උදුර ගන්න. සාධ්‍යාපනයේ අයිතිය, සෞඛ්‍ය සඳහා අයිතිය, පොදු ප්‍රවාහනයේ අයිතිය සියල්ල උදුර ගන්න. දැන් මේ දවස්වල මුලතිව් වල ප්‍රශ්න ගත්තොත් එහෙම මුලතිව් වල ජනතාව පාරම්පරිකව වගා කරපු පදිංචි වෙලා හිටපු ඉඩම් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කරලා එතන මහවැලි ජේ කලාපය කියලා එකක් හදලා ඒව වෙන අයට දෙන. එතකොට මුලතිව් ජනතාව තමන්ගේ ඉඩම් වලින් අසන්තක කරන. එතකොට ගිහිල්ලා පදිංචි කරන්නේ පොළොන්නරුවේ ජනතාව. පොළොන්නරුවේ ජනතාවට මොකද වෙලා තියෙන්නේ? ඒගොවි ජනතාවට මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ට අර ගල්ලෝ ව්‍යාපාරේ කතාවෙන් පස්සේ තාම ඉඩම් දීලානේ. දැන් ඉඩම් පරම්පරාවෙන් පරම්පරාවට දරුවන්ට බෙදලා දීලා පුංචි වෙලා ඇවිල්ලා දැන් අක්කර භාගයට ඇවිල්ලා තියෙන ඉඩම. දැන් තාත්තට තියෙන අක්කර භාගය දැන් ඇත්තටම ළමයි දෙන්නට ඉඩම් දෙන්නේ කොහොමද බෙදලා කියනකොට දැන් සටන් පාඨය ඇවිල්ලා තියෙන්නේ අක්කර භාගයේ නීති අහෝසි කරනු කියලා සටන් පාඨය ඇවිල්ලා තියෙන්නේ. මේක කාලෙ දෙකකට කඩන්න දෙන්න කියලා. මොකද ඉඩම් දීලා නැහැ. ඒ අතර මාදුරුවේ දකුණු නින්නේ අක්කර 20000ක් බහුජාතික සමාගම් වලට දුන්නා. මොනරාගල දිස්ත්‍රික්කයේ වගා කළ හැකි මුළු භූමි ප්‍රමාණයෙන් 3/1ක් ඩෝල් සමාගමට දීලා තියෙනවා. මේ සියල්ල ගොවියාගෙන් උදුර ගන්නවා අසන්තකකරණයක් කරන්න. මොනරාගල ඇතිමලේ ජනතාවගේ ඉඩම් උදුර ගන්න හැදු. මාලිගාවල ජනතාවගේ ඉඩම් උදුර ගන්න හැදු. මිනිස්සු තමන් ඉන්න නිවසට ඉඩමට අස්වාමික කරලා ඒ අසන්තකේ හරහා ප්‍රාග්ධනය එකතු කරන. හාවි කියන්නේ ඩේවිඩ් හාවි විශ්ලේෂණයක් කරනවා ඉලක්කම් ඔක්කොමත් එක්ක. එයා කියන්නේ මේක මහා දැවැන්ත මහා මුර්ග පාලනයක් පන්ති බලයේ ප්‍රතිෂ්ඨාපනයක් කියලා එයා කියන්නේ. එන කලින් කේන්සියන් එකේ ක්‍රමයේ තිබුණේ උඩින් අරගෙන පහළට දෙනවා කියන එක තමයි සමුච්ඡයගත කරන්නේ දිශාව කියලා ඒගොල්ලෝ කිව්වා. ඒ කියන්නේ උඩට බදුව එකතු කරනවා, ඒ බදුව වලින් සුභ සාධන දෙනවා. හැබැයි නව ලිබරල් එකේ තර්කය එන්නේ පහළින් එකතු කරලා ඒවා ටික ඔක්කොම උඩට දෙනවා කියන එක. ඒක තමයි අර බදුව වලින් පේන්නේ. සමස්ත බදු ආදායමෙන් 85%ක්ම එකතු කළා පහළ පාන්තික ජනතාවගෙන් ඒ ටික දෙනවා ධනපතියන්. ඇමරිකාවේ අර්බුදයේ වෙලාවෙත් ඒකම තමයි කරන්නේ. ඇමරිකාවේ අර්බුදයේ වෙලාවේ මොකද කරේ? බේල් අවුට් කරනවා කියලා, අප කර දෙනවා, වන්දි දෙනවා කියලා පොදු අරමුදල් වලින් තමයි කඩාවැටිච්ච බැංකු, මූල්‍ය සමාගම් ඒවා බේරගත්තේ උකස් සමා. දැන් මේ ණය උගුල මෙහෙම යද්දී ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ ණය දෙන්න පුළුවන් ණය නැවත අය කරගන්න පුළුවන් නම් තමයි ණය දෙන්න පුළුවන්. මේක බුබුල වගේ පිම්බෙනවා. බුබුල වගේ පිම්බි යනවා. දැන් අනිත් එක දැන් මේ ණය දෙනවනේ මේගොල්ලෝ නිෂ්පාදනය සඳහාත් ණය දෙනවා. ඊට පස්සේ බඩු ගන්නත් ණය දෙනවා. දැන් උදාහරණයක් විදියට රියල් එස්ටේට් සමාගම් වලට, දේපළ වෙළඳාම් සමාගම් වලට ඉඩම් ගන්නත් ණය දෙනවා. ඊට පස්සේ මිනිස්සුන්ට ඉඩම් ගෙවල් හදන්න කියලත් ණය දෙනවා. හැබැයි දැන් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට පරිභෝජනය සඳහා ණය දෙන ප්‍රමාණය වැඩි වෙලා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් 1980 දශකයේ වැඩිම ණය ප්‍රමාණය තිබුණේ දේපළ වෙළඳාම් සමාගම් වලට දුන්න ණය. හැබැයි දැන් මේ වෙනකොට 2018 අවුරුද්ද වෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම ණය ශිෂ්‍ය ණය ඩොලර් ට්‍රිලියන් 3.1ක් ශිෂ්‍ය ණය. ඉගෙන ගැනීම සඳහා අධ්‍යාපනය පෞද්ගලීකරණය කළා, ඉගෙන ගන්න ණය දීලා ඇමරිකා එක්සත් ජනපදයේ ලොකුම ණය ගැතියා තමයි පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා. ඩොලර් ට්‍රිලියන් 3.1ක් ලොකුම ණය ඇමරිකා එක්සත් ජනපදයේ. දැන් මේ ආණ්ඩුවක් කියන්නේ අපි කියනවා අධ්‍යාපනය විකුණන්න එපා කියලා, ඒගොල්ලෝ කියනවා සල්ලි නැත්තම් ණයක් දෙන්නම් කියලා. ඒ සල්ලි නැත්තම් ණයක් දෙන්නම් සංකල්පය අවුරුදු ගාණක් දිවට පස්සේ ඇමරිකාව වෙලා තියෙන දේ. ඊට පස්සේ ප්‍රශ්නේ වෙන්නේ මේ ණය ගෙවන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියලා. දැන් උදාහරණයක් ගන්න, රත්තරන් බඩුවක් තියෙනවා බැංකුවේ. රත්තරන් පවුමක් රුපියල් 50000යි කියලා හිතන්න. රත්තරන් පවුමක් රුපියල් 50000යි, රුපියල් 40000ට පවුමේ මාලේ තියෙනවා බැංකුවේ. ඊට පස්සේ ආර්ථික අර්බුදයත් එක්ක රත්තරන් වල මිල කඩාවැටෙනවා.
කඩාවැටලා රත්තරන් පවුල පවුම රුපියල් 30000ක්. උනාට පස්සේ අපිට බැංකුවෙන් අරක බේර ගන්න පොලියත් එක්ක ගෙවලා බේර ගන්නට වඩා වාසි බැංකුවට ඔක සින්න වෙන්න ඇරලා රුපියල් 30000ක් දීලා මාලයක් වෙළඳ පොලෙන් ගන්නෙ. ඒත් අපි ණය ගෙවන්න නැතුව යන. ණය ගෙවන්න නැතුව ගිය ගමන් බැංකුවට ඔය රත්තරන් තියාගෙන වැඩක් නැහැ. රත්තරන් මිල පල්ලෙහාට වැටලානේ. ඊට පස්සේ බැංකුවට පාඩු වෙනවා. බැංකුව කඩාවැටේ. ඒ ක්‍රෙඩිට් කාඩ් සමාගම් උකස් සමාගම් ඔක්කොගෙම ඔය ප්‍රශ්නේ ආවා. එතකොට මේ ලොකු බුබු අර අර සුරංගනා කතාවේ ගෙම්බෙක් ඉන්නේ පිම්බිලා පිම්බිලා ලොකුයි කියලා අර හරකට වඩා ලොකුයි කියලා පෙන්වන්න පිම්බිච්ච ගෙම්බා. ඒ වගේ පිම්බෙනවා. පිම්බෙනවා 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 අස්සේ මුකුත් නැහැ අන්තිමට බුබුල පුපුරලා යනවා. ඒ ඒ බුබුල පුපුරා යන වැඩේ තමයි දැනට දැනට මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේත් ඒක. ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේත් ඒක. එයා කරන්නේ බැංකුවල පොලි අනුපාතික පල්ලෙහාට දැම්මා. බැංකුවල පොලි අනුපාතික පල්ලෙහාට දැම්මට පස්සේ දැන් මිනිස්සු ඇවිල්ලා ණය ගන්නවා. නිෂ්පාදකයෝත් ඇවිල්ලා ණය ගන්නවා. බඩු ගන්න මිනිස්සුත් ඇවිල්ලා ණය ගන්නවා. එතකොට නිෂ්පාදකයෝ ණය අරගෙන නිෂ්පාදනය කරනවා මිනිස්සු ණය වෙලා ඒව ගන්නවා මිලදී ගන්න. එක පාටම නිකන් බැලුවම් පේන්නේ ඇමරිකාවේ ආර්ථිකයේ ලොකු බූස්ට් එකක් ආවා වගේ. ඇමරිකාවේ ආර්ථිකය උඩට ආවා වගේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක යන්න බෑ මේක පුපුරනවා. ඒ නිසා තමයි දැනට ඉන්න ආර්ථික විශේෂඥයන්ගෙන් 65%ක්ම කියනවා 2020 දී ඇමරිකා එක්සත් ජනපදයේ මූලික කරගෙන නැවත මහා ආර්ථික අවපාතයක් එනවා. මොකද මේ කාලෙන් කාලට මේ විදිහට මේ බුබුලු පුපුරලා යනවා. මේ සැරේ අර්බුදයේ විශේෂයක් තියෙනවා. හැමදාම අර්බුදයක් ආවට පස්සේ ධනවාදී අලුත් ආකෘතියක් තියෙනවා. මේ 2008 ආපු අර්බුදෙන් පස්සේ අලුත් ආකෘතියක් නැහැ. කිය කියේ ඉන්නේ ධනවාද නව ලිබරල් ධනවාදය ගැනයි රාජ්‍ය ධනවාදය ගැනයි තමයි කිය කියේ ඉන්නේ. ඒ ඇරෙන්න කියන්න වෙන කිසිම උත්තරයක් නැහැ. ආපහු අර ජාතිකාර්ථිකය කියන එකට යන්නත් බෑ. රාජ්‍ය ධනවාදය කියන එකට යන්නත් බෑ. ඒක ෆේල් නේ. ඒක වැටුණානේ. ඒක ඇතුලේ ප්‍රාග්ධනයේ ප්‍රසාරණය වෙන්න බෑ. ඒක දුවන්න බෑ කියලා ඒක වැටුණානේ. දැන් ආයෙකට යන්න බෑ. ඒ තියෙන්නේ නව ලිබරල් එක. ඒක විනාශකාරී. ඒකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා පැහැදිලි වෙලාතියි. හැබැයි වෙන උත්තරයක්වත් නැහැ. දැන් ලෝකේ ආර්ථික අර්බුද ගැන කියද්දි කියනවනේ එක එක හැඩේ ආර්ථික අර්බුද. එනේ වී හැඩේ ආර්ථික අර්බුද තිබුණා. ඒ කියන්නේ ආර්ථිකේ වැටෙනවා ආයෙ උඩට එන. ඊට පස්සේ යූ හැඩේ ආර්ථික අර්බුද තිබුණා. අර 1929 33 අතර ගිය ආර්ථික අර්බුදේ වගේ. ආර්ථිකේ වැටෙනවා ටික කාලයක් තියෙනවා ඊට පස්සේ ආයෙ උඩට එන. ලෝකේ සමහර කාලවල 800 ගණන් වල හැම වෙලා තියෙනවා W හැඩේ ආර්ථික අර්බුද. වැටෙනවා උඩට එනවා ආයෙ වැටෙනවා ආයෙ උඩට එනවා ඊට පස්සේ උඩම තියෙනවා. 2008 ආර්ථික අර්බුදේ වෙලා අවුරුදු කීපයකට පස්සේ ආර්ථික විශේෂඥයෝ කිව්වා මේක ලෝකෙ මෙච්චර කාල වෙලා නැති જાති අලුත් එකක් මේක එල් හැඩේ අර්බුදයක් කියලා. ඒ කියන්නේ වැටුණා වැටිලා වැටිච්ච තැනම තියෙනවා. දැන් අවුරුදු 10යිනේ 2008 සැප්තැම්බර් වැටුනේ. 2008 සැප්තැම්බර් 19 අර ලේමන් බ්‍රදර්ස් එහෙම වැටිලා ආර්ථික අර්බුදේ ප්‍රකාශයටපත් උනේ. දැන් මේ සැප්තැම්බර් 19ත් පැන්නනේ අවුරුදු 10ක් ඉක්ම ගියා. වෙන කිසිම ආර්ථික අර්බුදයක් අවුරුදු 10ක් තිබිලා නැහැ. ඒ නිසා කට්ටිය ඒ කාලේ කිව්වේ මේක එල් හැඩේ කියලා. ඒ කියන්නේ වැටුණා වැටිලා වැටිච්ච තැන එහෙමම තියෙන උඩට එන්නේ නැහැ. දැන් බලනකොට මේ එල් හැඩෙත් නෙමෙයි මේක වෙන හැඩය. දැන් මේක ආයෙ වැටුණානේ. එල් වෙලා තිබිලා ආයෙ වැටුණා. ඒ කියන්නේ ඉංග්‍රීසි හෝඩිය අකුරක් නැහැ ඒක කියන්නේ. ඉංග්‍රීසි හෝඩිය අකුරක් නැති මේ මෙසපොතේමින් හෝඩියෙන් වගේ අකුරක් හොයාගන්න ඕන જાති වැටිල්ල තමයි මේ තියෙන්නේ. එතකොට මේක මහා දැවැන්ත අර්බුදයක්. එතකොට මේ අර්බුදේ ඉස්සරහා ජාතික ආර්ථික හදනවා ජාතික ආරක්ෂණ හදනවා කියලා කිව්වට ඒව කරන්න බෑ. ඒව කරන්න බෑ. මේ ප්‍රාග්ධනයේ මුළු හැසිරීමම ව්‍යුහාත්මක අර්බුදයක් තියෙනවා. ඒක ප්‍රාග්ධනයේ අර්බුදයක්. ඒ කියන්නේ සාමාන්‍ය මාක්ස් පැහැදිලි කරනවා නම් ප්‍රාග්ධනයේ තියෙන විදි, ඒ කියන්නේ ප්‍රාග්ධනයේ මුදල් විදිහට තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ ප්‍රාග්ධන යාන්ත්‍රණය වැඩ කරනවා. ඊට පස්සේ ඒකෙන් හදපු භාණ්ඩ ලෙස ප්‍රාග්ධනයේ තියෙනවා. එහෙමනේ තියෙන්නේ. එතකොට දැන් මුලින් තියෙන්නේ මුදල් ප්‍රාග්ධනයේ. මුදල් ප්‍රාග්ධනයේ අපි අමුද්‍රව්‍ය යන්ත්‍ර ඒ වගේ දේවල් ගන්නේ මුදල් ප්‍රාග්ධනය. ඊට පස්සේ ඒක කර්මාන්ත ශාලාව ඇතුලේදී නිෂ්පාදනය කරද්දී ඒක නිෂ්පාදන ප්‍රාග්ධනය. ඊට පස්සේ ඒකෙන් මොන හරි නිමි භාණ්ඩයක් එළියට එද්දී ඒක භාණ්ඩ ආශ්‍රිත ප්‍රාග්ධනය වෙනවා. ඒ කිය ඒක ආයෙ විකුණලා ඒක ආයෙ මුදල් ප්‍රාග්ධනය බවට පත් වෙනවා. එතකොට මේකේ නිෂ්පාදනීය ප්‍රාග්ධනය, ඒ කියන්නේ කාර්මික ප්‍රාග්ධනය, මේ වෙළඳ ප්‍රාග්ධනය සහ මූල්‍ය ප්‍රාග්ධනය විදිහට ප්‍රාග්ධනයේ විවිධ ස්වරූපයන් තියෙනවා. එතකොට මේවා ක්‍රමානුකූලව ජාත්‍යන්තරකරණය වෙමින් යන්නේ. ඒ කියන්නේ තනි රටක දේශ සීමා ඇතුළේ සීමා නොවි ඒවා මුළු ලෝකෙ පුරා විසිරෙමින් යන්නේ. 19 වෙනි සියවසේ මුල කියලා කියන්නේ අර භාණ්ඩ ප්‍රාග්ධනය, වෙළඳ ප්‍රාග්ධනය කියන එක ඒක ජාත්‍යන්තරකරණය වෙච්ච කාලයක්. එතකොට ලෝකෙ හැමතැනටම ලෝක වෙළඳ පොලකට තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. පාරිභෝගිකයත් ලෝක නිෂ්පාදන තමයි පරිභෝජනය. දැන් ආයේ ඒක කන පිට හරවලා කියන්න බෑ මේ ඇපල් කන්න එපා පේර කාපන් කියලා. දැන් රනිල් එහෙමනේ කියන්නේ. ඒව හරියන්නේ නැහැ දැන්. කොහොමත් අපිට ඇපල් එක ප්‍රශ්නයක් නැහැ නේ. ඇපල් නිෂ්පාදනයේදී කරන සූරා කෑම ගැන අපිට ප්‍රශ්නේ තියෙන්නේ.
ඇපල්ලෙක් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. හරි එනිසා දැන් ආයේ කියන්නේ කිව්වොත් ඇපල් කන්න එපා, පේර කන්න, මයිසූර් පරිප්පු කන්න එපා, කව්පි කන්න, ඕවා තමයි දැන් කියන්නේ. ඒව හරියන්නේ නැහැ. ඒ 19 මිනිස්සු වාසේ මුල තමයි ඒ කතාව තුනේ. ඉවරුණු. එතකොට ඒ කාලේ ලෝක වෙළඳපළ කියන එක නේ, වෙළඳාම කියන එක ජාත්‍යන්තර කරන්නේ. ලෝක වෙළඳපළක් සඳහා නිෂ්පාදනය සහ පරිභෝජනය. ඊට පස්සේ 19 වෙනි සියවසේ අග සහ 20 වෙනි සියවසේ මුල කියන්නේ මූල්‍ය ප්‍රාග්ධනය කියන එක කරලියට. ඒක තමයි ලෙනින් කිව්වේ අධිරාජ්‍යවාදයේ. එතකොට මේ මූල්‍ය ප්‍රාග්ධනය කියලා කියන්නේ මැද්දෙන් භාණ්ඩයක් නැතුව මුදල්ම නැවත පැටව ගහමින් මුදල් වෙන ක්‍රියාවලිය. දැන් මේ දවස්වල ඇත්තටම මේ ඔය රුපියලට වෙන දේ ගැන මොකක් හරි අදහසක් තිබ්බනම් කාට වුණත් කරන්න තිබ්බ වැඩක් තියුණා. ඒ කියන්නේ ජනවාරි මාසේ මේ ඩොලර් 1000ක් දීලා මේ රුපියල් 130000ක් දීලා 150000 නේද රුපියල් 150000ක් දීලා ඩොලර් 1000ක් ගන්නවා ජනවාරි මාසේ. ඒ ඩොලර් ටික එහෙමම තියාගෙන ඉඳලා දැන් දුන්නොත් 170000ක් ගන්න පුළුවන්. ඩොලර් 1000ක් වෙනුන ඩොලර් ලක්ෂයක් දෙකක් ඩොලර් මිලියනයක් තිබ්බනම් එහෙම මේ සල්ලි පැටව ගස්සන්න පුළුවන් මැදට කිසිම නිෂ්පාදනයක් භාණ්ඩයක් නැතුව සල්ලි විසින්ම සල්ලි පැටව ගන්න ඒකට අපි කියන්නේ සමපේක්ෂණය ස්පෙකියුලේෂන් ක්‍රියාවලියක් කියන්න පුළුවන්. එතකොට මේක ඉස්සරහට ආවා. ඒක ඉස්සරහට එන එකත් එක්ක තමයි ලෙනින් කියනවා ධනවාදයේ දිරාපත් වීම සලකුණු කරන්නේ බදු පොලී හිමියන් එනම් කූපන් කැපීමෙන් ජීවත් වෙන ධනපතියන්ගේ විශාල තට්ටුවක් නිර්මාණය වීම තුලයි. පරපුටු ප්‍රාග්ධන අපනයනයේ උණ රෝගයක් මෙන් නැගියේ. මේ 20 වෙනි සියවසේ මුල 1916 දී ලෙනින් මේක කියන්නේ. ඊට අවුරුදු 100කට පස්සේ. ඊට අවුරුදු 102කට පස්සේ මේක හරි. ධනවාදයේ දිරාපත් වීම සලකුණු කරන්නේ බදු පොලී හිමියන් එනම් කූපන් කැපීමෙන් ජීවත් වෙන ධනපතියන්ගේ විශාල තට්ටුවක් නිර්මාණය වීම තුලයි. පරපුටු ප්‍රාග්ධන අපනයනයේ උණ රෝගයක් මෙන් නැගියේ. අධිරාජ්‍යවාදයේ විශේෂ ගුණාංගයක් නම් හිසේ සිට දෙපතුල දක්වාම සලකුණු වන දේශපාලන ප්‍රතිගාමීත්වයයි. මහා බලවතුන් විසින් කරගෙන යනු ලබන දැවැන්ත දූෂණය, පගාව, සකලාකාර වංචාව, පීඩිත ජාතීන් සූරාකෑම. සැලෙනින් කියන්නේ මේකේ එක් රටක් තුල ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය සූරා කරනවා විතරක් නෙවෙයි. ඒකාධිකාර හිමි රටවල් විසින් අනෙකුත් ජාතීන් සූරා පීඩිත ජාතීන් සූරා කරනවා. අධිරාජ්‍යවාදයේ ධනවාදයේ අවසාන අවධිය කියන පොතේ ලෙනින් හරියටම කියන කූපන් කැපීමෙන් ජීවත් වෙන හිසේ සිට දෙපතුල දක්වාම අතිශයින් ප්‍රතිගාමී වෙන ධනපති පන්තිය නැගියේ. එතකොට ඒක තමයි ඒක හරියටම අපි දැක්කේ නවලිබල ධනවාදය ඇතුලේ. අධිරාජ්‍යවාදයේ බිහි වුණා තමයි 20 වෙනි සියවසේ මුල. නමුත් ඒක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන විශේෂයක් විදිහට ලංකාවේ අපිට හොඳම උදාහරණාවේ නවලිබල ධනවාදය ඇතුලේ. එතකොට තමයි අර විලියම් හා ඩේවිඩ් හාවි කියනවා වගේ පහලින් එකතු කරගෙන උඩට දෙන අතිශය අසාධාරණ ආර්ථික කතාව හරියටම ඉස්සරහට ආවා. ඒතකොට ඇත්තටම දැන් ඒ ඔක්කොම වෙද්දි තිබුණ එක තමයි ඒ කියන්නේ භාණ්ඩ ලෝක වෙළඳපොලේ ගියේ. ජාත්‍යන්තර වෙළඳාම තමයි තිබුණේ. ඒ වගේන් හම්බෙන මුදල් බැංකුවලට ඇවිල්ලා මූල්‍ය ප්‍රාග්ධනය ආයෝජනය කරෙත් ජාත්‍යන්තර වශයෙන් තමයි. හැබැයි අතිරික්ත වටිනාකම් සූරා කෑම කියන එක තිබ්බේ රටක් ඇතුළේ. නිෂ්පාදනය තිබුණේ රටක් ඇතුළේ. 1990න් පස්සේ සලකුණු වෙන විශේෂ අවධියක් නිෂ්පාදනයත් භූගෝලීයකරණය වෙන. දැන් ධනවාදී නිෂ්පාදනය කියන එක ලෝකෙ පුරාම විසිරිලා ඇත්තටම ලෝකය නිෂ්පාදන වශයෙන් බෙදාගෙන තියෙන කලාප නිෂ්පාදන වශයෙන් බෙදාගෙන තියෙන්නේ. දැන් උදාහරණයක් විදියට විශාල ආර්ථිකය සහිත කේන්ද්‍රයේ රටවල් තමයි නිමි භාණ්ඩ නිෂ්පාදනයෙන් 60%ක්ම කරන්නේ. යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනයෙන් 85%ක්ම කරන්නේ ඒගොල්ලෝ. අර පරිධියේ තියෙන අඩු දියුණු රටවල් වලට තමයි දීලා තියෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදනය. ලෝක කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් 60%ක්ම කරන්නේ ඒගොල්ලෝ. කාර්මික නිෂ්පාදනය එන්න දෙන්නේ නැහැ ඒ රටවල් වලට. ඒවා බෙදලා තියෙන්නේ ලස්සනට. ඒවා ලස්සනට බෙදලා තියෙන්නේ. ඒක නිසා දැන් මේ ජාතික ආර්ථික හදනවා කියුවට හරියන්නේ නැහැ. ලෝක ක්‍රමයක් එකට අදාළව හදලා තියෙන්නේ. ලෝක ක්‍රමයක් තියෙනවා කියලා කිව්වේ මාක්ස් විතරක් නෙවෙයි, ලෙනින් විතරක් නෙවෙයි. වෝල් ස්ට්‍රීට් වගේ ස්වාධීන සමාජ විද්‍යාඥයෙකුත්, වාමාංශිකයෙක් නොවන කෙනෙකුත් කියනවා අසාධාරණ ගෝලීය ව්‍යුහයක් හැදිලා තියෙනවා කියලා රටවල් අත. අපි අධිරාජ්‍යවාදී කියලා කියන්නේ දැන් ඒක අර වෙළඳාමට දාන බදු හරහා තමයි පාලනය කරන්නේ. දැන් බලන්න යුරෝපා සංගමේ, මම ඔබට නිකන් උදාහරණයක් කියන්නම්. යුරෝපා සංගමේ ඒගොල්ලන්ට සෝයා මිලදී ගනිද්දී සෝයා විදියටම එවනවා නම් බදු ගහන්නේ නැහැ. 100%යි බද්ද. හැබැයි සෝයා වලින් සකස් කළ ආහාරයක් එවුවොත් 7%ක බද්දක් ගහනවා.
සෝයවලින් තෙල් හින්දලා ඇව්වොත් එහෙම 15%ක බද්දක් ගන්න. ඒ තෙල් වලින් මාගරින් හදලා ඇව්වොත් එහෙම 25%ක බද්දක් ගන්න. එනේ සෝයා වවන රටවලට බලපෑම් කරනවා. සෝයා සෝයා විදිහටම එවපල්ලා. ඒකෙන් මුකුත් කර්මාන්ත කරන්න එපා. දැන් අන්නාසි යුරෝප සංගමයට අන්නාසි යවද්දී පළතුරක් විදිහටම අන්නාසි ඇව්වොත් එහෙම 4%යි බද්දවදී. හැබැයි ඒ පළතුරු ටික කෑලි කපලා ටින් එකක දාලා ඇව්වොත් එහෙම 32%ක් බදු ගහන. ඒ අන්නාසි ටික මිරිකලා ජූස් එකක් හදලා ඇව්වොත් එහෙම 42%ක් බදු ගහන. එතකොට ඒ කර්මාන්ත කරන්න දෙන්නේ නැහැ. ඒ අධිරාජ්‍යවාදී ලෝක ක්‍රමයක් තියෙන. ඒක මේ තනි ජාතික ආර්ථිකයක් හදනවා කියලා තනි ජාතික රාජ්‍යයක් ඇතුලේ විසඳන්න බෑ. එහෙම විසඳන්න බෑ. දැන් කොහොමද එහෙම විසඳන්නේ කියන්නේ? ඒක මේ කම්කරුව කොටස් මිලදී ගත්තා කියලා නවතින්නෙත් නැහැ. ලිබරල් මහත් එක්ක බලයට පත් කරා කියලා නවතින්නෙත් නැහැ. දේශප්‍රේමී බලයට පත් කරා කියලා නවතින්නෙත් නැහැ. සානුකම්පිත ධනපතියෝ ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නෙත් නැහැ. මේක ප්‍රාග්ධනේ ප්‍රශ්නයක්. ඒක ධනපතියා ලිබරල් මහත්යෙක්ද, එයා දේශප්‍රේමියෙක්ද, එයා හොඳ මේ සානුකම්පිත කෙනෙක්ද කියන එක මත රඳා පවතින්නේ. එහෙනම් ඉතින් අනුකම්පා සහගත ධනපතියෝ ටිකක් හොයාගෙන සූරා කැමත්ත හුසි කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඒ නිසා මේක පුද්ගලෝ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආණ්ඩු මාරු කරලා බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට මේ නිෂ්පාදන බලවේග ඇත්තටම ජාතික රාජ්‍ය සීමාව ඉක්මවලා වැඩිලා තියෙනවා. දැන් මේක ජාතික දේශ සීමාවලට කොටු කරන්න හදනවා කියලා කියන්නේ හරියට පොල් කට්ටෙන් වහනවා වගේ එකක්. ඒක එහෙම කරන්න බෑ. ඒක එහෙම උණ විදියකටවත් කරන්න බෑ. ඒ නිසා දැන් ඒක කරන්න යද්දී එනවා ප්‍රශ්න. ඒක කරද්දි ප්‍රශ්න එනවා. දැන් කියන්නේ අපි ආරක්ෂණ දැම්මොත් එහෙම. දැන් කියනෝනේ ආරක්ෂණ දාමු කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා. ආරක්ෂණ දැම්මා කියන්නේ. ආරක්ෂණ දාපුවා මේගොල්ලෝ අපි ආනයන මිල දී ගන්නෑනේ. කලින් එහෙම වුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇස්බස්ට් ස්ථානම් කරා. ප්‍රධාන ඇස්බස්ටස් ආනයන කරුවා මේ අපි රුසියාවෙන් ඇස්බස්ටස් ගෙන්නන්නේ. රුසියාව අපේ තේ පැකට් එකක් අස්සට කුරුමිනියෙක් දාලා කිව්වා මේ ලංකාවේ තේවල කුරුමියෝ ඉන්නවා ඒ නිසා තේ ගන්න නැහැ කියලා. ඊට පස්සේ ඇස්බස්ටස් ස්ථානම අයින් කළා. කමන්නේ අපි ඕගොල්ලන්ගේ ඇස්බස්ටස් ගන්නම් කිව්වට පස්සේ ආ එහෙනම් අපි තේ ගන්නම් කිව්වා. කොහේ ජාතික ආර්ථික හදන්නේ? එහෙම පුළුවන්ද එහෙම දේශීමාවක් අස්සේ හදන්න? අපි මේ ගිය අවුරුද්දේ දැක්කනේ එහෙම කරන්න ගිහිල්ලා වෙච්ච වැඩි. ඊට පස්සේ හිතන්න දැන් ඔය චම්පි කරනවක කියනවා වගේ මේ පුහුණු ශ්‍රමිකයෝ යවනවා කියලා. ඉතින් පුහුණු ශ්‍රමික ඒගොල්ලෝ කියයි හරි අපි ඕගොල්ලන්ගේ පුහුණු ශ්‍රමය ගන්නම් හැබැයි ඕගොල්ලෝ අපේ බඩු ගන්න කියලා. එහෙම ඔය ආනයන සීමා කරන්න හම්බෙන්නේ නැ මේ තියෙන ක්‍රමයේ ඇති. ඒ නිසා මේක වහන්න ජාතිවාදයයි ආගම්වාදයයි අරකයි මේකයි පසුගාමිත්වයන් ඔක්කොම ඒගොල්ලෝ ගේන. ඒ අරෙන්න මේකට වෙන ධනපති පන් මේක ගේ ඇතුලේ රණ්ඩුවක් නෙවෙයි. මේ ගේ ඇතුලේ රණ්ඩුවක් තියෙනවා. ඒ රණ්ඩුව බේරගන්න වෙන්නේ කියලා මේ නෝනායි මහත්තයා අතර රණ්ඩුවක් වගේ එකක් නෙවෙයි මේක. මේක එහෙම බේරන්න බෑ. මේක ඊට වඩා ඊටම බරපතල විදිහේ අර්බුදකාරී තත්ත්වයක් අපි මේ මුහුණ දීලා ඉන්න තත්ත්වේ කියලා කියන්නේ. ඒ වගේම දැන් මේක ගැන හරි මේ ලස්සන කතාවක් කියනවා එංගල්ස් මේ ජාතික ආර්ථිකය හදන්න යන අය ගැන. ඩූරින් කියලා හිටියා ජර්මනියේ මේ බුද්ධිමතේ. එයා ඔය මේ ජර්මනියට යෝජනා කරා ජර්මනියේ ධනපතියන්ට ජර්මනියේ ජාතික ආර්ථිකයක් හදන එකක් ගැන ආර්ථික අර්බුදයක් වෙලා. ඒ වෙලාවේ එංගල්ස් කියපු එකක් තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට කියන්නම්. ඒක මොකද මේ වෙලාවේ ජාතික ආර්ථික කතාවක් යෝජනා කරන මුරිච්චි න්‍යායාචාර්යවරුන් ඔක්කොටමත් මේක හොඳ උත්තරයක්. එංගල්ස් කියන්නේ මෙහෙම, බිඳ වැටෙමින් පවතින ආර්ථික තත්ත්වය අවසාන කඩාවැටීමෙන් ගලවා ගැනීම සඳහා ධනේශ්වර පන්තිය දැන් ජාතික රාජ්‍ය බලයට ආයාචනා කර සිටි. මින් පෙන්නුම් කරන්නේ ඔවුන් ඩූරින් මහතා දරා සිටින මිත්‍යාවම දරා සිටින බවයි. මිත්‍යාව නම් දේශපාලනය ආර්ථික තත්ත්වයේ තීරණාත්මක සාධකයක් බව විශ්වාස කිරීමයි. මෙයින් පෙන්නුම් කරන්නේ ඩූරින් මහතා කරන්නාක් මෙන් ප්‍රාථමික ඍජු දේශපාලන බලය යොදා ගැනීම මගින් දෙවන මට්ටමේ කාරණා හැවත් ආර්ථික තත්ත්වය සහ එහි වර්ධනය තමන්ට ප්‍රතිව්‍යුහගත කිරීමට හැකියයි ධනපතියන් සිතන බවය. එංගස් කියන්නේ එහෙම කරන්න බෑ. ධනපතියෝ හිතන විදිහට ජාතික රාජ්‍යයට ආයාචනා කරලා ඒක දේශ සීමා ශක්තිමත් කරලා මේ අර්බුදේ වහන්න බෑ. මේක ප්‍රාග්ධනේ නයිසර්ගික අර්බුදයක්. මේක එහෙම වහන්න බෑ. එදා යා ජර්මනියට කිව්වේ ඒක අද ලංකාවට අපිට කියන්න තියෙන තේකම තමයි. අපි අපේ වචන අලුතෙන් නාස්ති කරන්න ඕනේ නැහැ. මේක එංගල්ස් හොඳටම කියලා තියෙන. එංගල්ස් කියලා තියෙනවා එමගින් ප්‍රවාහණයේද නූතන කර්මාන්තයේද ලෝක වෙළඳාමයේද වත්මන් බැංකු හා ණය වර්ධනයේද ආර්ථික විපාකයන් ක්‍රූප්ගේ තුවක්කු මගින් හා මෝසර්ගේ රයිෆල් මගින් පොළොව තලයෙන් අතුගා දැමිය හැකි බව වුන් සිතයි.
ඒ නූතන ප්‍රවාහනයේ නූතන සංනිවේදනයේ නූතන බැංකු ප්‍රාග්ධනයේ නූතන ණයක්‍රමයේ නූතන ජාත්‍යන්තර වෙළඳාමේ ඇවිල්ලා තියෙන වර්ධනයන් අරයාගේ තුවක්කුවයි මෙයාගේ රයිෆලුයි පාවිච්චි කරලා කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක මෝඩකමක් කියලා තමයි ඩූරින් විරෝධයේ පොතේ එංගල්ස් කියන්නේ. අපිටත් ඒකමයි කියන්න වෙන්නේ. ගෝටගේ තුවක්කුවලුනුයි මහින්දගේ බබාලා ඉඹ ගන්න එකනුයි අර රනිල්ගේ චාටු කතාවලිනුයි මේ ප්‍රශ්නේ බේරන්න බෑ. මේ ප්‍රශ්නේ එහෙම බේරන්න බෑ. මේක වෙලා තියෙන්නේ නිෂ්පාදන බලවේග ගෝලීය මට්ටමින් වර්ධනය වෙලා තවදුරටත් ජාතික රාජ්‍ය දේශ සීමාවට පාලනය කරන්න බැරි වෙන විදිහට. නිසා දැන් නව ලිබරල් ධනවාදයත් ෆේල්. රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයත් ෆේල්. ධනවාදයේ මොනවා හරි ආකෘතියක් තියෙනවා නම් තියෙනවා කියලා ඒගොල්ලෝ හිතනවා නම් ඒ හිතාගෙන තියෙන සියලු ආකෘති ෆේල්. ධනවාදයේ ඇතුලේ මේකට කිසිම උත්තරයක් නැහැ. උත්තරයක් නැහැ කියලා කියන්න අපි බය වෙන්න ඕනත් නැහැ. ධනවාදයේ කිව්වම තේරෙන්නේ නැති වෙයි. ප්‍රාග්ධනය කියලා කියන්න ඕනේ නැහැ. ඒව නැහැ. ඒ දැන් එක කියන්න වෙනවා. කාටත් කියන්න වෙනවා. මොකද දැන් ධනේශ රාත්‍රික විද්‍යාඥයෝ කියනෝ ප්‍රාග්ධනයේ අර්බුදයක් මේක දැන් විසඳන්න බෑ කියලා. අපිට දැන් උත්තර දෙකයි තියෙන්නේ. එක්කෝ අපි මේ නව ලිබරල් පරිභෝජන උන්මාදය ගිලිලා ආර්ථිකයට ඕන මගුලක් වෙච්ච දෙන් නැව ගිලුණත් බෑන්චුන් ඉන්න ටිකේ ඉමුසුදෝ ජොලිය දමාලා කියලා බල්ලු මරාලා හරි සල්ලි හොයාලා කියලා එහෙම කියලා අර ඉන්දියාවේ සුඛපරමවාදීන් කියලා දාර්ශනිකෝ කට්ටියක් හිටියා. ඒගොල්ලෝ කිව්වා ණය වී හෝ ගිතෙල් කන්න ගිතෙල් කාලා තවදුරටත් ගිතෙල් ගන්න ණයක් ගන්න කෙනෙක් නැති වුණාට පස්සේ සීදි විනස ගන්න කියලා කිව්වා. ඒතරේ ඉන්දියාවේ හිටපු සුඛපරමවාදීන් වගේ ණය වී හෝ ගිතෙල් කාලා මේ බැරි වුණාට පස්සේ සීදි විනසාගෙන මේක ඉවර කරමු කියලා ඕන්න යන්න පුළුවන්. ඒක පාරක් තියෙනවා එහෙම. එහෙම පාරක් තියෙනවා. ඕන්න ඒ පාරේ අපිට යන්න පුළුවන්. එහෙම නැතිනම් ඉතින් ජාතික ආර්ථිකයේ නාමයෙන් පටි තද කරගෙන මුරුංග කොළයි බතලයි මඤ්ඤොක්කයි කකා එහෙම නැහැ ඒක තෝරගන්න. වැඩේ තියෙන්නේ ඔය කොයි ගුලිය ගිල්ලත් අපිට අත්වෙන්නේ එක ආනිසංසෙම. අර නව ලිබරල් ණය උගුලේ ගුලිය ගිල්ලට පස්සේ අර ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් වල පෙන්වන ටික බලලා රැවටිලා ඒව ගන්න ජීවිතේ සකස් කරගත්තට පස්සේ ජීවන රටාව ඒකෙත් ආයේ පීඩාවටපත් වෙන්නේ වැඩ කරන ජනතාවමයි. එහෙම නැතිනම් අර 70 77 කාලේ වගේ අඟහරු ආදට සිකුරු ආදට බත් කන්න එපා, හාල් පොළු මිරිස් පොළු ඔය කතන්දර ටික දැම්මම පස්සේ ඒකෙන් ආයේ පීඩාවටපත් වෙන්නේ වැඩ කරන ජනතාවම. ආයේ පහළ පන්තියමයි. ඒ කියන්නේ මොකෙ කොයි අලියාගේ නැට්ටේ එලිලා දිව්‍ය ලෝකේ යන්න හැදුවා. දිව්‍ය ලෝකේ යන්න හම්බෙන්නේ නැහැ. ආයේ කඩාගෙන වැටෙනවා පොළව උඩට. මොකද ඒකෙ වෙන්නේ ඒ දෙකෙන්ම ධනපතියෝ අතිරික්තය ගොඩ ගහනවා. ජනතාවට පීඩාව එනවා. මීට හරියටම අවුරුදු 104කට කලින් 1914 The Junius Pamphlets කියන පොඩි අත්පත්‍රිකාව ලියමින් රෝසා ලක්සම්බර්ග් කියන මාක්ස්වාදී වාමාංශික ක්‍රියාකාරිනිය සහෝදරිය ඇය මෙන්න මෙහෙම එකක් කිව්වා. අපට තෝරා ගැනීම දෙකකි. එක්කෝ අධිරාජ්‍යවාදී ජයග්‍රහණය. ඒ තුලින් සකලවිධ මානව සංස්කෘතිය ඉපැරණි රෝමයේදී මෙන් ජන ශුන්්‍යත්වයේ විලෝපණය සමග මහා සුසානයක් බවට ලෝකයේ පෙරළේවි. නැතහොත් අධිරාජ්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ සවිඥානික අරගලය තුලින් සමාජවාදී විජයග්‍රහණය. එයා කිව්වේ එක්කෝ අපි සුසාන භූමියක් නිර්මාණය කරගමු. එහෙම නැතිනම් සමාජවාදයට යමු. ඇය ඒ ප්‍රකාශය කරලා අවුරුදු 104ක් අපි සුසාන භූමියක් නිර්මාණය කරමින් හිටියා. 104කට පස්සේ දැන් ඉන්න චින්තකයන් සලවොස් සිසක් කියන චින්තකයා ඔහු කියලා තියෙනවා මීට සියවසකට කලින් රෝසා කිව්වා එක්කෝ ම්ලේච්ඡත්වය නැත්නම් සමාජවාදය කියලා. දැන් අපිට කියන්න තියෙන්නේ ඔබ වාසනාවන්ත වුවහොත් ම්ලේච්ඡත්වය. කියන්නේ ම්ලේච්ඡයන් ලෙස හරි ජීවත් වෙන්න හම්බුනොත් වාසනාව. වැඩි සම්භාවිතාව තියෙන්නේ මිනිස් වර්ගයා පොළවෙන් වැළලියන. ඒ නිසා එයා දැන් සටන් පාඩයක් කාලා තියෙනවා ලෝක විනාශයද සමාජවාදයද. එතනට මේ අර්බුදය දැන් මෝරලා තියෙන. ඒ නිසා ආර්ථිකයේ අපි දැක්ක ගෝලීය පරිමාණයේ නිර්ධන පන්තියේ බලයක් ගොඩ නැගීමක් කරෙන්න ආර්ථිකයට වෙන උත්තරයක් නැහැ. ආර්ථිකයට විතරක් නෙමෙයි මොකේටවත් උත්තරයක් නැහැ. පරිසරයට උත්තරයක් නැහැ. පරිසරයට උත්තරයක් නැහැ. දැන් ඊයේ පෙරේදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හැදුවා ගෝලීය පරිසර අර්බුදය ගැන හොයන්න විශේෂඥ කමිටුව. ඒ විශේෂඥ කමිටුවේ පර්යේෂණ වාර්තාව නිකුත් කරලා තියෙනවා. ඒ පර්යේෂණ වාර්තාවේ මාතෘකාව තියෙන්නේ පරිසරය ආරක්ෂා කිරීමට නම් ධනවාදයේ මිය යා යුතුයි කියලා තමයි තියෙන්නේ. ඔබ ඕන කෙනෙකුට ඒක ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පත් කරපු විද්වත් කමිටුවට විද්‍යාඥයන්ට කියන්න වෙලා තියෙනවා
එක්ක පරිසරයට මැරෙන්න දෙන්න නැත්නම් ධනවාදයට මැරෙන්න දෙන්න කියලා. පරිසරය ආරක්ෂා කරන්න නම් ධනවාදයට මැරෙන්න දෙන්න. ඒ නිසා ආර්ථිකය විතරක් නෙමෙයි. පරිසරයට ගැළවුමක් නැහැ. ධනවාදය විනාශ නොකර. ඒ විතරක් නෙමෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 අවුරුද්දේ නිකුත් කරපු ඒගොල්ලන්ගේ වාර්තාවේ කියනවා ලෝක ජනතාවගේ සෞඛ්‍ය මට්ටම් රැක ගැනීම සඳහා ඒගොල්ලෝ කරපු ව්‍යාපෘති සියල්ල අසාර්ථක වෙලා තියෙනවා. මිනිසුන්ගේ ජීවන චර්යාව වෙනස් කරන්න එහෙම කියලා හදපු සියලු වැඩපිළිවෙළ අසාර්ථක වෙලා තියෙනවා. එකම උත්තරේ ඒගොල්ලෝ කියන්නේ Commission of Social Determinants Changing සමාජමය සාධක වෙනස් කිරීම සඳහා වෙන කොමිසමක් තමයි අන්තිමට ඒගොල්ලන්ට දාන්නේ. සමේ සමාජය වෙනස් නොකර ධනවාදය වෙනස් නොකර සෞඛ්‍ය ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා අධිරාජ්‍යවාදී අනු පිටුබලය ලබන සංවිධානයක් වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයට කියන්න වෙලා තියෙනවා. ඉතින් UN එකයි WHO එකයි කියන එකවත් වාමාංශිකයෝ කියන්නේ නැත්තම්. ඒක තමයි මෙතන දැන් තියෙන ප්‍රශ්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියනෝ නම් පරිසරය රකින්න ධනවාදය මැරෙන්න ඕනේ කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයටත් කියන්න වෙලා නම් ලෝක ජනතාවගේ සෞඛ්‍ය මේ ආරක්ෂා කරන්න සමාජකමේ වෙනස් විය යුතුයි කියලා. දක්ෂිණාංශික ආර්ථික විද්‍යාඥයන්ට කියන්න වෙලා නම් මේ උගුලෙන් ගොඩේමක් නැහැ, ගොඩෙන්න පාරක් නැහැ, මුළු ඔක්කොම කනපිට හරවන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් අපිට ඊට වඩා වෙනස් දෙයක් කරන්න නැහැ. IMF එකේ ප්‍රධාන ආර්ථික උපදේශිකාව බවට පත්වෙච්ච ගීතා ගෝපිනාත් ගිය සුමානේ අලුතෙන්ම යපත් උනේ ඉන්දියන් ජාතික කාන්තාවක්. ඇය ගිය සුමානේ මෙහෙම ප්‍රකාශයක් කරා. විශේෂ ඒකාධිකාර බලයක් සහිත මුදල් ඒකක ලෝකයේ පවතින තත්ත්වයක් ඇතුලේ දුබල ආර්ථික රටවල් වල අපනයන ආර්ථිකය නංවන්න බෑ කියලා IMF එකේ උපදේශිකාව කිව්වා. ඩොලරය ඩොමිනන්ට් වෙලා තියෙන තත්ත්වයක් ඇතුලේ දුබල ආර්ථික රටවල අපනයනය ගොඩ දාන්න බෑ කියලා මෙතෙක් කියපු එක වෙනස් කරමින් IMF එක කියන්න පටන් ගන්නවා. ඇමරිකාව ජාතික ආර්ථිකයක් හදන්න දරන උත්සාහය විසින් අවසානයේදී වෙන්නේ ලෝක යුද්ධයක් ඇතිවීම කියලා ලෝක වෙළඳ සංවිධානය කියනවා. ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් රොබර්ට් අසවේදු සති දෙකකට කලින් මෙහෙම ප්‍රකාශයක් කරලා තිබ්බා. එයා කියනවා 1930 මහා ආර්ථික අවපාතය සහ රටවල් විනිමය බාධක පනවා ආනයන බදු ඉහළ දැම්මා. ආරක්ෂණවාදයට ගියා. ඒ ප්‍රශ්නේ 1939 දෙවන ලෝක යුද්ධයට පසුබිම හැදුවා. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතුයි කියලා ඔහු කියනවා. ඇමරිකාව මේ කරන වැඩෙන් ලෝක යුද්ධයක් සඳහා පාර කැපේ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න දෙවෙනි ලෝක යුද්ධයට කලිනුත් ඇමරිකාව ওই જાතිය වැඩක් තමයි කරේ කියලා. ඊට පස්සේ ඒකෙන් පාර කැපුණා ලෝක යුද්ධෙට. WTO එක එහෙම කියනවා. සා දැන් මේ 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 ඇති වෙලා තියෙන ලෝක තත්ත්වයේ සම්බන්ධ මහා බැංකු අධිපතිවරයා කිව්වා අපි ඉන්නේ මහා ප්‍රපාතයක් අද්දර කියලා. ඔව් ප්‍රපාතයක් අද්දර, මහා කඩාවැටීමක් අද්දර ඉන්නේ. හැබැයි මේ ඔක්කොම මැද ආලෝකයක් සපයන දේවල් තියෙනවා. ඒ කියන්නේ අපේ සමාජයන් ඇතුලේ එක පැත්තකින් වාස්තවිකව ආර්ථිකය ඇතුලේ, පරිසරය ඇතුලේ, සංස්කෘතිය ඇතුලේ හැම එකක්ම ඇතුලේ තවදුරටත් ධනවාදයට පවතින්න දෙන්න බෑ කියන සංඥාව ලැබෙමින් තියෙනවා. අනිත් පැත්තෙන් පටු පෞද්ගලිකත්වය වෙනුවට සමාජයේ වගකීමක් බාරගන්න තමන්ගේ ජීවිතයේ යම් සදාචාර සීමාවක් රකින මිනිස්සු ඒගොල්ලෝ ඉන්නවා. දැන් ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ දේශපාලනේ අපිට අදාළ නැහැ වගේ තැනක ඒගොල්ලෝයි. ඒගොල්ලෝ හැමදේදීම හොඳ දේවල් තෝරනවා දේශපාලනේදී ඇරෙන්න. පොලට ගියාම බණ්ඩක් අගන්න ගියාම එකින් එක නැටි කඩ බලනවා මෝරලාද කියලා. එහෙම නැත්නම් බණ්ඩක් අගන්නේ නැහැ. ඡන්ද දෙන්න ගියාම ඕන භූතයට ඡන්ද දෙන්න. බණ්ඩක් අගද්දි අඩුම ගන්නේ බණ්ඩක් ආ 250ක් ගද්දි තියෙන සවිඥානිකත්වය ඒකේ ක්වොලිටි එක ගැන ඒක තියෙන්න එපයි ඡන්ද දෙද්දි. ඒක නැහැ. ගස් ලැබු ගෙඩියක් ගන්න ගියාම ඒක තැලනකල් ඔබනවා. ඔබල බලනවා. මිදි 100ක් ගන්න ගියාට පස්සේ ගෙඩියක් කාලා දෙන්න කාලා බලන්න ඕනේ කියලා ගෙඩියක් ඉල්ල ගන්නවා වෙලෙන්දගේ. කාලා බලන්න නැතුව මේ මිදි 100ක් ගන්නෙ නැහැ. ඡන්දෙ දෙන්න ගියාම ඒ මුකුත් නැහැ. ඕන හොරෙක් තක්කඩියෙක් ඇවිල්ලා මොකක් හරි බොරුවක් කියපු ගමන් රැවටිලා ඡන්දෙ දෙනවා. එතකොට දැන් මේ අන්න ඒ දේශපාලනේ කතාව වෙනස් කරගන්න නැතුව. මෙතන මේ දේශපාලනේ ආර්ථිකයකට බැඳිලා තියෙන්නේ. ඒක වෙනස් කරගන්න නැතුව මේ ආර්ථික ප්‍රශ්නෙට අපිට උත්තරයක් හොයන්න බෑ. ඒ නිසා උත්තරේ හරි පැහැදිලි. ධනවාදය විනාශ වීම. ධනවාදයේ මරණය අර UN එකේ රිපෝට් එකේ තියෙනවා. ඒ රැන්න වෙන උත්තරයක් නැහැ. මොකද්ද හදන ආර්ථිකය? හදන ආර්ථිකයේ ලෝක පරිමාණය, ලෝක නිර්ධන පන්තියත් එක්ක එකතු වෙයි. අපි මේ පොල් කට්ටකින් මේක වහගෙන ඉන්නවා කියන අය නෙවෙයි මාක්ස්වාදීනි. අපි ලෝකෙත් එක්ක එකතු වෙන. හැබැයි රනිල් කියන විදිහට ලෝකෙත් එක්ක එකතු වෙන අය නෙවෙයි. රනිල් එකතු වෙන්න හදන්නේ ලෝක ඒකාධිකාර සමාගම් එක්ක, සූරා කන්නන් එක්ක, ඩොනල්ඩ් ට්‍රම්ප්ලත් එක්ක.
අපි එකතු වෙන්න යන්නේ ලෝකේ පීඩිත ජනතාවත් එක්ක, නිර්ධන පන්තියත් එක්ක, කම්කරුවොත් එක්ක. ලෝකෙට තමයි එකතු වෙන්නේ. හැබැයි ලෝකෙට එකතු වෙන්නේ කාගේ දෘෂ්ටි කෝණයෙන්ද? ඒ නිසා අර ඉස්සෙල්ලා කිව්වාගේ අපි ඔක්කොම එකට එකතු වෙමු කියලා කියන වගේ කක් නෙවෙයි. ඒ ලිබරල් සටන් පාට නෙවෙයි මේක. මේක නිශ්චිත පන්ති කතාව. ඒක නිසා අපි ආරාධනා කරනවා සියලුම ජනතාවට, දැනට මොනවා හරි සමාජමය වගකීමක් ගැන හිතමින් ඉන්න ජනතාවට, අයුක්තියට එරෙහිව තමන්ට අයුක්තියක් අසාධාරණයක් වුණා කියලා දැකලා ඒකට එරෙහිව නැගිටින කම්කරුවට, තමන්ගේ ඉඩම තමන්ගෙන් උදුර ගන්නවා දැකලා ඒකට විරුද්ධව කිපිලා ඉන්න ගොවියට, තමන්ගේ අයිතීන් වෙනුවෙන් නිර්භීතව පාරට බහින ශිෂ්‍යයාට, තමන්ට හුදෙකලාව මුකුත් කරන්න බෑ විකල්ප සංවිධාන ආකෘතියක් ඕන කියලා එහෙම එකක් හොය හොය ඉන්න තරුණයාට, තමන්ගේ හෘද සාක්ෂියට අනුව අව්‍යාජෝ කලාත්මක ප්‍රකාශනයක යෙදෙන කලාකරුවට, තමන්ගේ විෂය වෙනුවෙන් අවංකව ඒක වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරලා ඉන්න ශාස්ත්‍රාලීය බුද්ධිමතාට, වංචා නොකර හොරකම් නොකර අල්ලස් නොගෙන මගේ දෑත් පිරිසිදුයි කියලා ආඩම්බර වෙන්න පුළුවන් කියලා ආඩම්බරෙන් ඉන්න නිලධාරියාට, යුද්ධෙදි තමන්ව බිලිබෝයිලා වුණා විතරයි කියලා තේරුම් අරගෙන දැන් ඇවිල්ලා පිටකොටුවේ අට්ටාලාට වගෙන සත්‍යග්‍රහ කරන හමුදා සෙබලට, දරුවන්ට හොඳටම උගන්වන්න ඕන කියලා හිතලා නිවාඩු දවස් දෙකත් ඒක වෙනුවෙන් කැප කරගෙන ඉන්න ගුරුවරයාට, තමන්ගේ ළමයි වෙනුවෙන් තමන්ගේ බත්පිගානේ ඉඳලා ඔක්කොම ටික පරිත්‍යාග කරලා ඉන්න අම්මලාට, තමන් මම කියලා මමත්වයේ වෙනුවෙන් නැතුව මොනවා හරි අනිත් මිනිහා වෙනුවෙන් වගකීමක් බාරගත්ත සියලු හොඳ මිනිස්සුන්ට අපි ආරාධනා කරනවා, ඒ හොඳකම හරියන්නේ නැහැ ඒකට දේශපාලනේ සම්බන්ධ කරගත්තේ නැත්තම්. ඒ නිසා දේශපාලනේ අපිට වැඩක් නැහැ. දේශපාලනේ රනිල්ලාගේ, මෛත්‍රීලාගේ, මහින්දලාගේ බූදලයක් අපිට කරන්න තියෙන්නේ ගිහිල්ලා මොකෙක්ට හරි කතිර ගහන එක කියලා බලාගෙන ඉන්නේ නැතුව පොදු ජනයා දේශපාලනයට කැඳවීම කියන එක මේ මෙතන ලොකුම ප්‍රශ්න විදිහට තියෙනවා. ඒක නිසා දැන් මේ දවස්වල යනවා එක එක මාලිගාවේ කුමන්ත්‍රණ, එක එක බලසූදු යනවා, අරයා මෙයා බලයල්ලන ඒවා යනවා, වෙල්ගම් එකක් කියනවා, වෙල්ගමට තව කවුරු හරි බණිනවා, ගෝටා එනවා කියනවා, මහින්ද එනවා කියනවා, චමල් ප්‍රකාශයන් කරනවා, මෛත්‍රී මහින්දත් එක්ක කතා කරා කියනවා, ආයේ රනිල් එක්ක කතා කරා කියනවා. මේ මහා කලබගෑනි ගොඩ මැද මේ මාලිගාවේ කුමන්ත්‍රණවල හවුල්කරුවන් බවට පත් නොවි, උත්තරය තියෙන්නේ මාලිගාවේ කුමන්ත්‍රණ ඇතුලේ නෙවෙයි, උත්තරය තියෙන්නේ පන්ති අරගලය ඇතුලේ. ඒ නිසා ඒක වෙනුවෙන් එකතු වෙන්න කියලා ඒ සියලු අයගෙන් ඉල්ලමින් ලෝක පරිමාණව ධනවාදයේ මූණ දීලා තියෙන මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය ධනවාදයේ අවසානය දක්වාම ගෙනිය ගන්න ඕන කරන ජන බලයක් හදන්න, විශේෂයෙන් ලංකාව ඇතුලේ මේ ආර්ථික අර්බුදයෙන් යන පිළිබඳව යන සංවාදයේ සියලු ප්‍රතිගාමිත්වයන් පරාජය කරලා ඒක නිවැරදි දෘෂ්ටිමය ආස්ථානයක පිහිටුවන්න, ඒක වෙනුවෙන් පැති කිහිපයකම අරගල කරන්න, ඒ වගේම මේ අර්බුදය අපේ කරමත පටවනවට විරුද්ධව සිදුවන ජනතා නැගිටීම් වලට දේශපාලනය ගෙනියන්න, මෙතන රැස් වෙලා ඉන්න සහෝදර සහෝදරියන් සියලු දෙනාට ශක්තිය, ධෛර්යය සහ ප්‍රඥාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්, ඒ ප්‍රාර්ථනාව විශ්වාසයක් බවත් ප්‍රකාශ කරමින් නතර වෙනවා. ඔබට ස්තුතියි.